බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි චාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි සද්දේ පංචශීලං ධම්මං සාදුකම් සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත මාතේ කෘතියෝ ඉතින් කිසෝ භගවාය සම්මා සම්බුද්ධෝ විචාරයන් සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සතරේව භගවාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ වේති සුපරිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උපරිපන්නෝ භගවතෝ සාවක සංඝෝ කරණීය මත්ත කුසලේන යම්
දැන් 64ක් වෙලා. තාම ජීවිතේ අවුරුදු 20ක් ආයෙත් මම 44ක් වෙලා.
आप इस सप्ताह एक बैठा था क्या तो खावा था उड़ दो विजय यात्रा थी ये विजय यात्रा को मेरा यात्रा सोच रहा हूँ विजय यात्रा कहे मैं हाथली एक प्लास है एक खावा दावा खा तो मैं कल खावा दावा सिंगल तेरे माँ को है ला मुखात में बुधा हम भी क्या नहीं ते बहुत मानता है बहुत तीर निकल गया लोबे जीत गया मैं वक्त ये ना मेरे पीरी नोट बाती ना तो मैं क्या आरती दान नहीं एक हारी आवाज है ना वाला सिंगल एमपी सुन रहे थे वो बुरमेट की ना बुरमेट मानुष है अपना डैडी वाले तुंसो उतरे जाने का तुंसो उतरे ऐ हम जाम किए रहे मगुल डाक किए रहे मगुल का दास एक हुए पीने ये पीरी तो डाक किए रहे इला का टाइम बाल डाक किए रहे कुछ नहीं किए हो दाव की धन उन्होंने मेरे बैठी को तेरे रो उन्होंने मेरे बुधवार को किया लगे नहीं यो बोलो हमारे यार ये वाली दारू उठे किया लगे दर मार्टिन क्रिस दर वो बड़ी मेरे सिंगल इधर आते हैं वो मेरे ट्रांसलेट कर क्या नुकला मेरे मेरे तारे के तीर अर्थ यार कैसे होते हैं गवर्नर यार नहीं पा बैठा करें नहीं ना वो बट यार किसी पुसर यार सीधे भी होते हैं वहाँ बालक तो पुसर रहे नहीं मैं मुकाद बुधवार उधर होंगे आधा हाथ से किलो तो बता नहीं मैं दर उधर यार से अपने दार में किलो तीर यार आधा हाथ से आप लोग जानते हैं गान नहीं थी मैं तो मैं बुधवार उधर आधा हाथ से क्या बिला दी ඊට මාත දැන් දර්ශනය කියන දර්ශනය කියන ඔබට ගන්න බැරි වෙයි. ඒ ගන්න බැරි දුවාම අදහස ඔබ දන්නේ නෑ. කොහොමදාම උඹ පැද පැද ඉන්න පුළුවන් මේ දේ. මම ඒවට වැරදි කියනව නෙවෙයි. කොහොමදාම පැද පැද ඉන්න පුළුවන්. ඇයි මේවා වැරදි කියලා අර්ථය දන්නේ? ඔයි මුණු වලට පුළුවන් ඔබේ ජීවිතේ දුකින් ගලවන්න. පිස්සු පීකුදු. ඒක යම් සම්මුතියක් විතරයි. ඒක අපිත් කරනවා. ඒ සම්මුතිය දෙහාගේ දෙයක්. මේ ඔබ ඉතින් මුළු මරණ කම බැඳ කියලා කවුරුත් දුකින් නිදහස් වෙච්ච කෙනෙක්. මේ මරණ කම පොඩි කාලයකට පැදගෙන ඉන්න තියෙන අර දුකින් නිදහස් වෙන්නේ ඈ ඒ වචන වල අර්ථය දන්නේ ඊයේ මේ අපි අර්ථය දරගත්තා ඔබට එක අර්ථයක් හරි සාහිත්‍ය දන්නේ ඉතින් අර මේ බුදුහාමුදුරු මේ මම වනාප ගුම්බේ අසා කුසිතක ගිම්හාන මාසේ පට මාස මේ ගිම්මේ ගිම්හානට හලමු වෙනවා මොකද්ද වසන්ත කාලය ප්‍රථම මාස වසන්තය ඒතර ඒ කාලේ මල් පිපෙනවා ඵල හැදෙනවා මල් පිපුණා අනිවාර්යෙන් ඵල දරන මේ කාලේ බලන්න වසන්ත කාලේ මල් පිපෙන පළදාර නම්බ පිරෙනවා ගස්වල ජම්බු පිරෙනවා රම්ඩම් පිරෙනවා ඊට කලින් මල් එනවනේ මල් පිපෙලා පළදරීම කියන එක සිද්ධ වෙනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා තතුව මන්දම්ම වරන්න දේශනා මමත් දේශනා කරපු මේ ධර්මයේ නිබ්බාන ගාමි පරමං හිතාය නිර්වාණය කියන අනිවාර්ය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ඉදාපි බුද්දේ රතනම් පරිණතං හේතේන සත්‍යේන සුවත්තියෝ ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම්ම වැඩිකම් වගේ වටිනා දෙයක් අද ඒ දේශනා කරන නිර්වාණ ධාතු සාක්ෂාත් කරන්න පුළුවන් තමයි. හේතේන සත්‍යේන සුවත් වෙනවා. ඒ සත්‍යානුභාවයේ සුවපත් වෙනවා. එහෙනම් ඒ බුදුජානස විතර කෙලින්ම අපිට කතා කරන්න. අපි හදවතට කතා කරන මේ වෙලින් ආවට ගියාට ධර්මයක් කියන එක නෙවෙයි බලයි සම්පූර්ණම සදාතනිකව නිවන්න පුළුවන් මේ කියන ධර්මයේ කියන්නේ. මේ වචන වලින් අපිට අපේ හදවතට කියනවා. සහ වස්ස දස්සන සම්පදාය තයසු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡාංච සීලබ්බ තමා අපි අදත් කියන්නේ සහ වස්ස දස්සන සම්පදාය දර්ශනය පහළ වෙනකොට මොකක් පහළ වෙනවද දර්ශනය පහළ වෙනවා සබ් දර්ශනය සම්පාදනය වෙනකොට පහළ වෙනකොට තයස්සු ධම්මා ජහිතා භවಂತಿ ධර්මතාවය සිද්ධ වෙනවා තවත් ඒ වගේ මොකද්ද සක්කාය දිට්ඨි විචිකිච්ඡාංච සීලබ්බ තමා අපි අදත් කියන්නේ සක්කාය දිට්ඨි ධර්මයේ පිළිවදව සැකේ එතනින් ගියාට පස්සේ සීලබ්බත පරාමාස ඒ තුනම විහානේ චචා විතානන් යබ්බු කාතු හයතන ඒක හිම් වුණාට පස්සේ මේ මොහොතේම යාළු මොකද වෙන්නේ හය ආකාරික කර්ම සකස් වෙන්නේ නැහැ මොනවද පංචානන්තරේ පාප කර්ම පහ සකස් වෙන්නේ නැහැ නියත නිත්‍යා දෘෂ්ටි ආගන්නේ මොනවද පංචානන්තරේ පාප කර්ම පහ මව මරන්නේ නැහැ පියා මරන්නේ නැහැ රාතන් වහන්සේව ඝාතනය කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ දේශන සංගවේදී ඇති කරන්නේ නැහැ අනිත් එක මොකද මෙත්‍යා දෘෂ්ටිය ගන්නව අදහස වරද්ද ගන්නෙ ඒ යන්නේ ඒ මොහොතේ මේ දර්ශනීය පහළ වෙන මොහොතේම අර සසරට බඳ තවන සංයෝජන තුනක් අයින් වෙනවා ඒ තුන අයින් වෙන මේ මොහොතේම මොකද වෙන්නේ යාගේ හිත සකස් වෙනවා ගන්න හය ආකාර කර්ම සකස් වෙනවා පිස ඒ තාත්තල් වුණු මනුස්සෙක් කිව්වේ ඒ දර්ශනීය පහළ වෙන පෙර ඕනම මනුස්සයෙක්ට ওই හය එකක් සිද්ධ වෙන ඕන තරම් සම්භාවිතාව මේ සසර තුල තියෙනවා ඕන වෙලාවක සිද්ධ වෙන ඕන වෙලාවක මොකද නිද්‍රාගත ක්ලේශය නිද්‍රාගත දේශය නිද්‍රාගත රාගය නිද්‍රාගත මෝහය ඔබ දන්නකෝ මේ චිත්තසංතානෙ නිද්‍රාගතව තියෙනවා කොයි වෙලාවරි නැගිට්ටොත් අමවර්ණික සිම්පල් මේ ඔබ
දැන් කොහොම සාන්තුර වගේ ඉගෙන ඔබේ චිත්ත සන්තාණි ගිලිලා තියෙන්නේ රාග මුල් දේශ මුල් මෝහ මුල් ගිලිලා තියෙන්නේ කොයි වෙලාවෙ උඩේ හිට දන්නේ උඩා උපේන මේ ඉන්න කෙනෙක් නෑ ඉතින් අර තනි කර දේශයේ විසින් ඔබව මෙහෙවන ආයෙමල කර කියා ගන්න දෙයක් නෑ මොකද ඒ තියෙන බලය ඔබ නිෂේධනය කරලා නෑ පළවෙනි වතාවට රාග දේශ මෝහ වල බලය නිෂේධනය වෙන්නේ සෝදාපන්න වෙන අවස්ථාව නැති වෙන්නේ මොකද වෙන්නේ අඩු කර අඩු කර දෙය කොච්චර අඩු කරනවද කියනවනම් හය හය ආකාරයෙන් කර්ම සකස් නොවීම පිටසම අඩු වෙලා යනවා ඒවා ඉතින් කියලා දෙන්න විද්‍යාඥයෙක් ලොකු සුපේ සූත්‍රය ඇතුළම තියෙන්නේ ධර්මතා අවබෝධය කියලා ගත්තම තියෙන ඇති වෙන කරන්න පුළුවන් විදිහ ඒක දෙකක් කියලා මේ පිටතු මොකද කරන්නේ තේරුම් తీර මොකක් පළගෙයි ඊට පස්සේ රත්න සූත්‍රය කියවනකොට කියවල එක ගාථාවෙන් ගාථාවට දවසක සිංහල තේරුම් බලන්න එක ගාථාවෙන් ඉතින් මේ ගාථා 12ක් තියෙනවා කියලා ගමු 15ක් තියෙන දවස් 15ක් යනකොට 15ක් අයි ඊට පස්සේ මොකද වෙන්නේ අයි ඊළඟ දවස් 15ක් එක ගාථාවක් ඔහොම බලවට මොකද වෙන්නේ අවුරුද්දා බලව නිකම්ම රත්න සූත්‍රයේ තේරුම ගන්න මේ පිටු මෙතන ඉගෙන ගත්තා ඉන්නේ අවුරුද්දා මේක මතක තියාගෙන බලන්න ඕන මේ අකුරු බැරි කෙනෙක් වුණත් අවුරුද්දෙන් අල්ලා ගන්න කලස්සර ගහන පිංගමස් දැන් මෙතන මේ පිටු කොච්චර දේවල් ඉගෙන ගෙන තියෙනවද අම මොනවද කරේ එතකොට අම දිවි කියන්න ගත්තද ඔතන එන්නේ දෙක දෙක ඔතන කරපාඩ කරලා ඔතන මතක තියාගන්න. හරි මේ ගාථාව මතක තියලා. හරි මේ ගාථාව මතක තියලා. මතක තියාගන්න මහාට. මේක මතක තියාගන්න මහාට. මේක මතක තියාගන්න බැරි වෙන පව් කාරණා. වෙන මොකකටවත් හරි. මේ මේවයි සම්පූර්ණ ඔබේ සදාතනික දුකේ නිවන මාර්ගේ මේ වචන වල තියෙන්නේ. මේවයි පිළිච්චුවට වරදක් නැහැ. ඒවයි හැමදාම සම්මුතිය වශයෙන් ලෝක පවතිවි. ඔමෙය යථාර්ථයේ දක්න තාස්තන් දුකින් නිදහස් වීම සත්‍යයට පේන්නේ ඒක හොඳට මතකයි. අර මේ පින්නතු මම වෙන මොනව හිතුවත් කවක් නැහැ. ඒක මට ප්‍රශ්නයක් නැහැ. මොකද මම ධර්මයේ පිට කරගෙන ජීවත් වෙන කෙනෙක්. මට ඒ නිසා ලෝකෙ මිනිස්සු මොනව කිව්වම මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම ඔබට මේ කියන ඇත්ත. මොකද ඇත්ත කියන්නේ ඔබ මේව යන විදියට ඔය ආපු විදියට මිතුරු කාලේ ගියෝ. ආමුදුර වඩීවි. මම නැතුව තව ඕන තරම් ආමුදුර වඩි. හරි කිසි දෙයක් කියන්නේ කර්තේ තේරුම් ගන්න බලහලක් නැහැ. අර්ථයේ තේරුම් ගන්න උත්සාහ කරගෙන ඒක නෙමෙයි මේකේ. මෙතන ඉන්නවා දන් දීපු මිනිස්සු මම දන්නවා. දැන් දන් දෙන අය ඉන්නවා මෙතන. හැබැයි දන් දෙන්න හැබැයි වඩා මේ කොහෙට දෙනවද කියලා තේරුමක් ඇතිව තමයි කරන්නේ. මොකටද බුදුහාමතුරු මොන අර්ථයෙන්ද? ඔබ දුන්නට ඔබේ දීම තුල තණ්හාව ගෑවිලා තියෙන්නේ. මේ ඔප්පු කළ පෙන්නන දවස් නැහැ. නැත්නම් ඔප්පු කළම පෙන්නන බව ඔබේ හිත තුල. දෙනවා දුන්නට තණ්හාව ගෑවිලා තියෙන්නේ. ගැරුණු නිසා විපාක ශක්තිය අඩු කරනවා. දීම නිසා ලැබෙනවා ලැබුණට ඒක මහා ලොකුවට ලැබෙන විදියක් නෑ තණ්හාව ගැවිච්ච තර තැන් නෑන වල විභාග දුර්වල කරනවා ඒකයි තුන් කාලෙක දුගාවු හිත පහදවා ගන්න කියන එක ඒවා ඔප්පු කරලා පෙන්නන්න බෑ හිතුනේ කාලේ නෙවෙයි අපි දැන් අපි අවශ්‍ය කාලයට යනවා දැන් මට මතක හිතුවා මේ මම එහෙම කියන්න උඹලවත් උන්නේ නෑ නමුත් කියපු එක කව එකමයි හොඳ අනික කව එකමද ඇඳුනෝ පව නේද පිනතුනේ අද කියා දෙන මේ පිටස සමාජ ජීවිතයේ අහලා ඇති මේකවත් කලකමක් කියලා දෙනවා මට සුදස්සන ආමතුරක් කියලා දෙනවා තවස් ඉස්සමනාසල කීපලමක් කියලා දෙනවා අහලා තියෙනවා ඔය සමාජ ජීවිතේ පරිණතතාවට එන්න පුළුවන් මේ දර්ශනය අහන්නේ ඒක මේ පිටනතුට ඒක අහගල ගැනීම මේ පිටනතුට වාසනාවක් මේ ජීවිතේ වල අඳුරට ඔබ හිතාගෙන ඉන්න පැත්ත සම්පූර්ණ 100% අනිත් පැත්ත තමයි අද කියන්නේ ඔබ මේ සෙක්කල් බණ අහලා අවාරි පැත්ත ඒ නිසා ඔබ මීට කලින් ගත්ත සියලුම දැනුම අපත් මම උගන්වපු අවධාරණ දැනුම පැත්තකින් තියලා නිදහසේ හිත තියාගන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. වැඩි ගල්පන්න යන්න එපා නිදහසේ හිත තියාගන්න. එච්චර කරගන්න තියෙන්නේ. මේ කබඩේේ ප්‍රේත වස්තු විමාන වස්තු පොතක් තියෙනවා ගන්න. ඒක කවදාවත් වෙන මට ඕනේ නැහැ. මම ඔබට පෙන්නලම කියලා දෙන්න හැදුවේ. මම කියන්නම්. පින්නතුනේ වෙන මෙහෙම ප්‍රේත විමාන වස්තුවක් තියෙනවා ඒ ඒ යාගේ මනුස්ස දෙවුත් මිනිස්සෙක් වෙන කාලේ ඒ උපාසිකාව ධර්මාසනයක් හදලා මෙන්න මේ වගේ පුටුවක් හදලා ධර්මාසනයක් හදලා සංඛ්‍යාත දෙක උගත කරන්නේ සංඝ සතු කරලා
කරගත්ත පින්. දැන් මරණයටපත් වෙනවා. ඒක ලුක් ප්‍රේත විමානස්කෝල තියෙනවා. මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා ඇයි දෙව්ලෝ උපදිනවා? එතකොට මුගලන් මහ රහතන් වහන්සේ දෙව්ලෝ ආවට එයා විමානේ ගත්තට පස්සේ සුදු හස්ති රාජේ. මොන හස්ති රාජේද? සුදු හස්ති රාජේ. පිට නැගලා ඇයි සතුට වෙනවා? ඇයට දිව්‍ය පිරිසක් ඇයට පිරිසක් ඇයට සේවය කරනවා. ඒ හැමතැනම ඇගේ ආලෝකය ඒ විමානේ පුරාම විහිදෙනවා. ආසකයක්. ස්වාමීනි මෙච්චරයි කියලා පිට කියලා කරගත්තු මොකද්ද? ධර්මාසනයක් හදලා සමසතු කරලා පෝෂණය කරනවා. ඒ පිනෙන් බලන්න මට හස්ති ආසනයක් ලැබුණා. දිව්‍ය පිරිස වටේටම ලැබුණා. දැන් පින මොකද්ද? ධර්මාසනයක් පූජා කිරීම. විභාගය මොකද්ද? හස්ති ආසනයක් ලැබීම දිව්‍ය පිරිස සේවයට ලැබීම. ඔය තමයි මොනවද? ඒ විදිහම මාස්ටර් කිව්වා. පින තුනේ මිහිඳු මහ රහතන් වහන්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය පළවෙනි කම ඔය කතාව නිකන් මතක තියාගන්න. ලියන්න ඕනේ අපි නම මතකයි මොකද්ද? ධර්මාසනයක් පූජා කරලා හස්ති ආසනයක් ලැබුණා. දිව්‍ය පිරිස ලැබුණා. ඒ වගේ දේවල් කිව්වා. එක പ്രേත ලෝකේ പ്രേතියක් ඉන්නවා. සාමඥාසනවලට පෙනීවල මොකද දේවල් මොකද කියන්නේ? දරුව හත් දෙනෙක් වදිනවා හත් දෙනාම හත් දෙනෙක් හැමදාම වදිනවා හත් දෙනාම ඒ പ്രേතිය මොකද කරන්නේ? දරුව හත් දෙනෙක් වදිනවා දවස් 30 හත් දිනාම එතකොට සාමිනාදෙනවා කියව ඔබ ධර්ම හත් දිනේ දවස් 30 වදනවා ධර්ම හත් දිනාම ඔබ මොනවාගේ පාප කර්මයක්ද කරගත්තේ මොකද්ද කරගත්ත පාප කර්මය ස්වාමීන් මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොකද්ද කරේ ජබක් නාස ජබක් නාස අහුව අරත්ත ඔබ නේද මේකට සම්බන්ධ හත්පලේ දුරලා කිව්වා මොකද්ද මම එහෙම කරා නම් වදන වදන ධර්ම මට කන්න වෙන්න මේ වේවා සාමී වලගත් තරම දෙවි බොරුවක් කියලා හැමතැනම දිවුරුවා. මේ විපාකයෙන් තමයි දරුව හදනවා කන. දරුව හදනවා. දැන් විපාකෙ මොකද්ද? දරුව හදවල කනේ. කර්ම කර්මය මොකද්ද? මොකද කර්මය? ධර්මයක් දබක් විනාශ කළ නැහැ කිය කිය හැමතැනම දිවුරුවා. එහෙම කරා නම් මොකද යාට වෙන්න ඕනේ කියලා කිව්වේ? වදන වදන කාර දරුව කඩලා ඒගෙ විදිහට වෙලා. ඊයාට තවත් එකක් තියෙනවා. ස්තරා සාමිනාස එක්තරා ප්‍රේතියක් ඒ සාමිනාස ගංගානක ගාසනේ භාවනා කරනවා. ප්‍රේතියක් කියනවා කෑ ගහනවා. වතුර ඉන්න මොනව ඉන්නලාද? වතුර ඉන්න. වතුර ඉන්න කෑ ගහනවා. ඒ වෙලාවේ සාමිනාස කියනවා මේ ඇයි ඔබ කෑ ගහන්නේ? වතුර නැහැ සාමිනී. වතුර පිපාසයි සාමිනී. ඉතින් ගංගානන්ගේ උඩතර වතුර තියෙන හිමාල කන්දෙන් පැනගෙන ගංගානන්ගේ උඩතර වතුර තියෙන බොන්න කිව්වා. ස්වාමීන් මට පේන්නේ ලේක්කුව. මොනවද මට පේන්නේ? මේ වතුර බොන්නේ. උඹ මොනවාගේ පාප කර්මයක්ද කරගත්තේ කියලා. මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලේ පුතෙක් කියලා මට උත්තර දෙන්න. මොකද නම? උත්තර කියලා පුතෙක් කියනවා. එයා හැම නිරන්තරයෙන්ම සංඝයාට දන් දුන්නා. වස්තු වස්තු දුන්නා. කුටි හදලා දුන්නා. සේසෝම් හදලා දුන්නා. මගේ පාපයක් තියෙනවා. කිව්වා අල්ලිමට මොකද කිව්වේ? එපාකයක් කරන්නේ සංගෝවා. උඹ ওই දිනේවා කවද කාලෙ උඩ ලේ වේලාවම ලැබේවා. උඹ ওই දින දාන මොකද වෙන්නේ? උඹට ලේ වේවා කියනවා. තැපලන්න මොකද වෙලා තියෙන්නේ? එයාට ලේ ලැබුණා. කොහොමද? ප්‍රේතස්තු ලදී. දැන් මොකද කරේ? එයාට වතුර ලැබෙන්නේ ලේ ලැබෙන්නේ. එයාට එකට කරපු විපාක කර්මය මොකද්ද? දන් දෙන පුතාට කිව්වා මොකද ඔය දෙනේ උඹට ලේ වෙලා ලැබියක් කියලා. දැන් දෙලා කිව්වා.
නෑ බා. හරි. දැන් ඔය කතාව ඔයද ඊ දැන් ඔතන ගියා කිව්වට තව එකක් තියෙනවා. ඒ දින මෙන්න මෙහෙම සිදුවීමක්. මොකද ඒ සිදුවීම එක්තරා සාමනාසයම භාවනා යෝගිව පරකට ප්‍රදේශයකින් රාජ එක්තරා දෙවියෙක් මේ ප්‍රදේශයේ බබලවාගෙන පංචකාමයේ සැපුවිදි. මේ ප්‍රදේශයේ බබලවාගෙන පංචකාමයේ දෙවි කෙනෙක් මේ ප්‍රදේශයේ බබලවාගේ පංචකාමයේ සැරුවේ. ඒ අවස්ථාව රෑ එළිය වැටෙනකොට මොකද වෙන්නේ? ප්‍රේතේ බවට පත් වෙනවා. බල් වැවිලා අටකටු අස්සට දාලා මොකද වෙන්නේ? ඇදලා ඇදලා කඩලා කනෝ කෑ ගහනත් කන. ලිහිණි ඇවිල්ලා අස් වලට කොටනවා. අයි අන්ධකාරය ඇති වෙනකොට මොකද දෙවියන් බවට පත් වෙනවා. දැන් දෙවියන් බවට පත් වෙච්ච වෙලාවෙ හෙව්වා. ඒ සාමුණාස ඔබ මේ ප්‍රදේශයෙන් බබලවාගෙන දිව්‍ය කාන්තාවන් පිරිවරාගෙන දිව්‍ය පඤ්චකාමයේ සතුටේ පුදුම සැපයක් විඳිනවා. දවා රැ එළිය වැටෙනකොට මොකද වෙන්නේ? ඔබ ප්‍රේතේ බවට පත් වෙලා බල් වැහිලා ඔබ යට කට කඩාගෙන කනවට පේනවා. ඇත්ත ස්වාමී ඇත්ත. ඔබ මොන වගේ කර්මයක් අද කරගත්තේ කියලා. ඔබ මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන කාලෙද? මනුස්ස ලෝකේ ඉන්න කාලේ වැද්දෙක් කිව්වා. කවුද? වැද්දෙක්. වැදේ කාලා තුමරණ කරන්නේ. මේ අවස්ථාවේදී මගේ යාළුවෙක් කල්පිනි කියනවා අපාසෙක. එයා මට කිව්වා කරන්න එපා ප්‍රාණඝාතය කරන්න එපා අපිට බොහෝ කල් අපාගත වෙන්න නේ කිව්වා. එහෙම කිව්වා කිව්වා මට. නම් මම ඇහුවේ නැහැ. දිගින් දිගටම ප්‍රාණඝාතය සිද්ධ කරා. එපාරම තවත් දවසක් ඇවිල්ලා මට කිව්වා ඔබට රාත්‍රියට හරි සිල්වා ගන්න පුළුවන් නම් ඔය වෙලාවට හරිද? රාත්‍රියට හරි සිල්වා ගන්න පුළුවන් නම් ඔච්චර දයාද උඩ දවල් විතරයි සතු මරනනේ රාට හාස්තරුයි සමාදාන වෙලා උදේ වෙනකන් නොකටම ආරක්ෂා කරගන්න සීලෙ මොකද ආසාර කරන්නේ ඉතින් මම කල්පනා කළේකෝ මෙච්චර බරදල මම කියනවා මොකක් හරි මේක ඇති ඒ නිසා රාට කොහොමවත් මට සීලවල කියන්න බලවන්නේ ඒ නිසා සන්ධ්‍යා භාගයේ කල් සී සමාදාන වෙලා එළි වෙනකන් කඩන්න නැතුව ආරක්ෂා කරගන්න ඒක විපාකේ බලන්නේ ඉන්නේ එළිය වැටෙනකොටම මම ප්‍රේතේ මේ බල්ලු ඇවිල්ලා ප්‍රේත ලෝකෙ මගේ යට කට වල දාලා මාව කඩාගෙන හරම කෑ ගහන දර්ම වේදනාව ඉදවා සීලේ විපාක බලන්නේ මම රාත්‍රියේ දෙවි කියලා දේවගණන් පිළිව රාගෙ සතුට. දැන් සිද්ධි හතරක් සිද්ධ කියද? තව සිද්ධි අපි පිළිතර කියනවා. එතකොට මහා කච්චායන මහ රහතන් වහන්සේ හරිම ලස්සනයි. මහා කච්චායන මහ රහතන් වහන්සේ හරිම ලස්සනයි. කියන්නේ බ්‍රාහ්මණ කුලෙන් වනි දර්ම හිමාල පැත්තේ ගොඩාක් ලස්සන අතර මේ ප්‍රදේශේ ඉපන්නේ මේ හරි ලස්සන රූපයක් තුන. ඉතින් එක්තරා මහාකච්ඡායන් මහරහතන් සූර ගලවලා ගංගාවක් ගාව බැම් පහසු වුණා. ඒතර මේ සිරි උඩ පැත්ත උඩකය දැකලා ඒ යන මිනිස්සෙක් වාගේ මගේ ගෑරි වුණානේ. මා දිනා අනේ මගේ ගෑරි මම මෙච්චර ලස්සනනේ මගේ ගෑනු වුණානෝ මේ පැවිදුණාට වඩා හොඳයි කියලා හිතුවා. ඔච්චර තමයි හිතුවේ. දැන් මොකද වෙන්නේ? දැන් තාටි අත්‍යන්ත කරවන්න මොකද වෙන්නේ? ලිංග අන්තරස්ථානය සිද්ධ වෙනවා. දැන් මොකද ටික වෙලාවයි ගියේ තනි කරම එයා කාන්තාවක් බවට පත් වෙනවා. දැන් පුළුවන් ද ගමේ ඉන්න? ඉක්මනට ඉක්මනට ගියා දැන් එනවා තන් එනවා ලිංග වෙනස් අයින් වෙනවා. දැන් මොකද ඉක්මනට ඉක්මනට දිවල ගියා ගිහිල්ලා මොකද වෙන්නේ? ඊට පස්සේ සම්පූර්ණ කාන්තාව. දැන් පිරිණියෙක් එක යාළුවා. දැන් මොකද දරු හතර දෙනෙක් ඇතුවා. කුට්ට 50ක් ඉතින්සලා පිරිමියෙක් වෙලා එයාට දාව දරු වෙනව දැන් ගෑණියෙක් වෙලා දරු වද. දැන් මොකද? ඔනෝ සිද්ධිය මතකද? ඔය තව කතා තියෙනවා. දැන් මේ සිදුවීම් ටික ගත්තට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙතන ලස්සන නියාමයක් තියෙනවා. මොකද? හොඳ කර්මයක් කරොත් දෙව්ලොවක් තියෙනවා. දෙව්ලොවකට අපි යනවද කියන්නේ? හොඳ කර්මයක් කරොත් දෙව්ලොව යනවද කියන්නේ? නැහැ. තව කර්මයක් කරත් කොහෙද යන්නේ? ප්‍රේත ලෝක පාය ඔබ හිතන්නේ දෙව්ලෝක කොහෙද තියෙන්නේ? දෙව්ලෝක කොහෙද තියෙන්නේ? අපාය කොහෙද තියෙන්නේ? පින්නතුන ඔන්නතර තමයි තේරුම් ගත්ත වැරදි දැන. අපි සම්මුතිය දිහම කියනවා. නව සත්‍ය වශයෙන්ම දෙව්ලෝක අපාය කියලා. තියෙන මානසික මොකක් කොහොමද තියෙන්නේ? මානසික මට්ටම වෙනවා. යාමේ තුසිතේ නිර්මාණ රතිය පරිණීත වාස දිවිත තලහයක් තියෙනවා. ඒ මානසික තලහයක්. සරලව පැහැදිලි කරන්න දෙන්න. අපාය තියෙනවා. අපාය නැති වෙන්න කර්මයේ සරසන තුරු අපාය දෙනවා. කොහෙවත් තියෙන අපායකට යනවා නෙවෙයි ඔබ විසින් අපාය හදා ගන්න ඕනේ.
දැන් අපි ගමු මෙතන අපිට අවශ්‍ය කාර්ය. පළවෙනි විමාන වාස්තුව මොකද්ද? ධර්මාසනයක් පූජා කරලා දිව්‍යාස්තියාරයක් ලබන. ඒක දැන් මේ කියාගෙන කාර්යය මම වෙන අභිධර්මයේ කියන්න මම දැන් චිත්ත වීදි වල කොපු කරලා පෙන්නන්නේ. නමුත් දැන් චිත්ත වීදි උගන්නන විදිය මේ විදිහටවත් තේරුම් ගන්න. එතකොට පින්නතුනේ දැන් ඇත්තටම ඇය කියන දිව්‍ය ලෝකයකට ගියාද? ඇය විසින් දෙවුලව හදාගත්තා. ඇය විසින් දෙවුලව හදාගත්තා. ඇය කරු කර්මයට අනුරූපව. ඇය හිතන්නේ අපි හිතුවේ මෙහෙමයි. අපි හිතන්නේ මෙහෙමයි. තීන මනුස්ස ලෝකයට ආවනේ කියලා නෙමෙයි අපි හිතන්නේ. අපි හිතන්නේ මනුස්ස ලෝකයට උනා අපි ඉපදුනා. අපි මැරුණා මනුස්ස ලෝකෙත් නැති වෙනවද නැද්ද? තියෙනවා. අපේ හිතේ තියෙන අදහස එහෙම අවිද්‍යාව. මොකක් නිසාද ඒක කියන්නේ අවිද්‍යාව නිසා. අපිට අපේ හිතේ තියෙනවාද මනුස්ස ලෝකයට ආවා. අපි ආවා මනුස්ස ලෝකයට ආවා කියනකොට මනුස්ස ලෝකවත් තිබුණා. අපි නැති වුණා මනුස්ස ලෝකෙ ඒත් තියෙනවා. එහෙනම් අපි අදහස ඉර අපිට කියන ලෝකයක් තියෙනවා කියලා හැඟීමක් අපේ හිතේ ඇතුළේ තියෙනවා අවිද්‍යාව නිසා. ඒ නිසා නේද අපි මරණ නැවත උපදිනවද නැද්ද? සකස් කරගත්ත කර්මයට අනුරූපව දැන් ඔබ තීන ලෝකයේ උපදුනාට ඒ ලෝකෙ හොඳින් ඉන්නවද නැරකින් ඉන්නවද? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. එහෙනම් ඒ නිසා මොකද වෙන්නේ? හොඳින් ඉන්නවනේ කියන්නේ නරක ධර්ම සකස් කරගන්න. හොඳින් ඉන්නවනේ තමයි. ඒක වැඩිපුර කරන්නේ මොන කාරණද? නරක ධර්ම සකස් කරගන්න. එතකොට ඔබ මැරෙන්න පස්සේ ඔබට මනුලව නැහැ. ඔබට මේ හිතේ තියෙන මනුලව තියෙන්නේ කියලා. ඇත්තට මොකද වෙන්නේ? ඔබේ කර්මයට අනුව තව ලෝකයක් ඔබට ඊළඟ මොහොතේම හැදෙනවා. ප්‍රතිසන්දියෙම හැදෙනවා. දැන් ගන්න. දැන් මෙහෙමයි තුන. දැන් කෙනෙක් මේ මෙකනිසම් එක දැකලා ਉਹ මෙහෙම දකින්න. ඔය විදියට දකින්න. ඔහුට මනුෂ්‍ය ලෝකයක් තිබුණේ නැහැ. ඔහු විසින් මනුෂ්‍ය ලෝකයක් හදාගත්තා. කවුද? තමන් විසින් මනුලව හදාගත්තා. තමන් නැතිනකොට තුන මනුලව මොකද වෙන්නේ? ତොර එහෙම කවහරි දැක්කොත්, කිව් ඇහුනොත් මේක දැක්කොත්. ඔන්නමද ඒකට ඔහු නැති වෙනකොට ලෝකෙ ඉවරයි. එහෙනම් ඔහු උපදිනකොට ලෝකයක් තිබුණේ නැහැ. ඔහු විසින් හදාගත්ත ලෝකෙ ඉපදුණා. ඔහු නැති වෙනකොට ලෝකෙ ඉවරයි. ඔහු උපදින තැනක් තියනවද නැද්ද? නැවිනියති නැජායි. ඒක රහතන් වහන්සේ උපදින්නේ නැහැ. රහතන් වහන්සේලා මොකද තීන ලෝකයකට ආවේ නැහැ. මොකටද ආවේ? අවිද්‍යාව දුරුමින් මුන් දැක්ක හදාගත්තු ලෝකේ පරිහරණය කරන්න. ඒ නිසා දැන් ඒ ලෝකේ හොදනරක සකස් කරන්නේ නැහැ. ඒ නිසා ਉਹ නැති වෙනවල ලෝකේ අවසන්. ඊළඟ මොකද උපදිනව මැරෙන්න තරම් ඉපදුනොත් පරණයක් තියනවද නැද්ද? තියෙනවා. ඒක රහතන් වහන්සේලා මැරෙන්නේ නැත්තේ උපදින්න වෙන නිසා. උපදින්න නැත්තේ ලෝකයක් හිතේ ඇති දැන් බලමු තවත් අර ප්‍රේත වස්තුවක් අරගෙන. ඒ ප්‍රේත වස්තුව පළවෙනි අර ඊට පස්සේ කිව්වා මොකද්ද? දරුව හත් දෙනෙක් හදනවා. දරුව හත් දෙනාම කර්ම. ඒකට හේතුව කර්මය මොකද්ද සකස් වෙන්නේ? මනුස්ස ලෝකේ ඉන්න කාලේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොකද්ද? දරුවේ අබෝෂණ ගැක් කරා. ඒකට කළේ ඒකට තනිකර ගබ්සාවට මේව කළා. හත් පළේම දුරලක මම නම් ඒකට සම්බන්ධ නැහැ. ඒක සම්බන්ධයි නම් ඇත්තටම මම සම්බන්ධ නැහැ. මම හදනවා දෙන දරුව මට කන්න ඕන. ඔක තමයි කරපු කර්මය. දැන් මොකද උනේ? මේ ලෝකයේ මනුලව යාට අහිංසකවත් එක්ක මෙයා කර්මයෙන් යාට හැදුව මොකද්ද? අපාය. හැදුව කර්මයෙන් මොකද්ද? අපායක්. එයා හිතේ දැන් තීන අපායකට වැටුණායි කියලා. ප්‍රේත ලෝකයට. නමුත් ඇත්තටම මොනේ මොකද්ද? කර්මානුරූපව එයාට ආයතන හයින් අපායෙ පින්නන. ඔච්චරයි සිද්ධ වෙන්නේ. එයාගේ කර්මයට අනුරූපව එයාට ඇතර නමුත් එයාට හිතේ තීන මේ වැඩිච ලෝකයට ආවේ කියලා. කර්මානුරූපව එයාට දරු වදන විඥාණයෙන් පින්නන. හරි. විඥානය කියන්නේ කවුද? මායාකාරය. කවුද? සත්‍ය නොවන දේවල් සත්‍යයි කියලා පෙන්වන්න පුළුවන් හැකියාව තමයි විඥානය කියන්නේ. දැන් ඔබට පෙන්වන්නේ මනුස්ස ලෝකේට බාවයි කියලා. දැන් ඔබට පෙන්වන්නේ ඔබට දරුවෝ ඉන්නවයි කියලා. දැන් ඔබට පෙන්වන්නේ ඔබට සාමියෙක් ඉන්නවයි. දැන් හමුදුනවා බණ කියනවා කියලා පෙන්වන්නේ කවුද? හිත විසින්. මොකක් තුනද මේ රංගනේ පෙන්වන්නේ? අවිද්‍යාව තුන. මොකක් තුනද පෙන්වන්නේ? අවිද්‍යාව තුනයි මේ රංගනේ. ඔබ එතකොට මේ සියලු දේවල් වලට ලැබෙන තියෙන කුමකට අනුරූපද? කර්මයට අනුරූපයි ලැබෙන්නේ. ඒකයි මම කියන්නේ. ඔබට මේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් සුළු කොටසක් විතරයි. ඇයි සුළු කොටසක් කියන්නේ සියල්ල කර්මය නොවේනේ? අර සාතුම ඊළඟ කතා. මොකද අරයා මොකද උනේ? එයා හදාගත්තු ලෝකේ බලබල හිටියේ. නමුත් එයා හිතන්නේ අපභවගේ මොකද තීන ලෝකෙක ඉන්නවයි කියලා. ඒතර මහා රජාගේ මහා රහතන් වහන්සේ දැක්කා. දැක්කම මොකද හිතේ? මගේ ගෑනුනාලා හොඳයි කියලා කර්මය සකස් කරා. දොඩේ මනුතර කර්මයන්ගේ දිට්ඨ ධම්මයේ දී විපාකය ආග්‍රාමයේ මොකද විපාකය? කාන්තාව බවට ෆිල්ම් එක හදාගෙන ආපු විදිහට මේ බලා ගන්න ඕනේ අලුතෙන් හදත් එක්ක විදිහට ටංගල් උඩාව. ඔය වගේ පොඩි පොඩි තරවලු උඩට ගන්න පුළුවන්.
හැබැයි ඔබ පෙර හදපු මේ ෆිල්ම් එකේ මරණකම් බලන එක මොකද බලන්න සුළු තැන් කිහිපයක් වෙනස් කරන්න පුළුවන් හොඳ නෝන අරකට දෙපැත්ත මගින මේ මොන තේරුණාද තව යන තවම තේරුම් කරලා දෙන්න එතකොට පිනතුරි අපි දැන් මේ ජීවත් වෙන අපේ ජීවිතයේ උපත්ියත් එක තීරණය වෙලා ඉවරයි තීරණය කළේ තියෙන්නේ කවුද කර්මය ඒ කර්මය තීරණය කරපු විදියට මොකද වෙන්නේ අවිද්‍යාව තුළ විඥානේ අපේ විපාක අපිට ලබනවා. එතකොට ලබා දෙනකොට මොකද වෙන්නේ? නූතන වශයෙන් විඥාන විසින් මොකද කරන්නේ? ඒ තවම්ම අදාළතු දේවල් වලට ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා, නැත්නම් අත්හරිනවා, නැත්නම් මොකද වෙන්නේ? මෛත්‍රී කරනවා, කුසල් වූ අකුසල් විදියට කර්මය සකස් කරනවා. ඒ සකස් වෙන කර්මයට අනුව ඊළඟට ඔබට ලෝකය හැදෙනවා. කෙනෙක් කුසල් අකුසල් දෙකම සකස් කරලා නැති තැනට ආවොත් ඔබට ලෝකයක් හැදෙනවද? රහතන් වහන්සේ කුසල අකුසල දෙකම කරන්නේ ඒක ඇත්ත. එතන අපි බලමු තවදුරටත්. පිළිතුරු ලෝතර බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලේ බුදුරජාණන් වහන්සේ ජීතවනයේ බබලවාගේ දෙවි කෙනෙක් එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේ වාදිතුනාද මේ ගමනන් ගිහිලා මේ විශ්වය කෙලවර දකින්න පුළුවන්ද? මොන මෙහෙම අහලා තියෙනවද? ගමනන් ගිහිලා විශ්වය කෙලවර දකින්න පුළුවන්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? අම්මට හොඳ ගිරවෙක් ඉන්නවා නිකන් වටිනවා හරි පඩකේ ආගෙන එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ අම්මේ බෑ කියලා මොකද කියන්නේ ගමනක් ගිහිල්ලා මේක කෙලවර දාගන්න බෑ එතකොට ඒ රෝහිත අසනේ ඉන්නේ රෝහිත අසේ කියනවා මොකද්ද හරියටම හරි ඉට් ඉස් මයි එක්ස්පීරියන්ස් ඉට් වොස් මයි එක්ස්පීරියන්ස් මට ඒක බලවුරුද්දක් බාගතුනවා අත්දැකීම මොකද මගේ අත්දැකීම මම ගමනක් ගියාම කියලා දකින්න මට දකින්න බැරි වුණානේ මට මෙන්න මෙහෙම හැකියාවක් තුන මොකද හැකියාව කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කල්ම ඓශ්වර්ය මගේ නම භෝග මම මොකද කරන්නේ භෝගෙට මර භෝග කියන නෝරේට ඓශ්වර්ය මට හැකියාවක් තුන මොකද මෙන්න මෙතන තියෙන කපල නැගෙන මොහොත තියෙන කපල ඊළඟ ශරේ මට හිර මොහොත තියන්න පුළුවන් වේගයක් මම සතුටු දැන් අපි ඉන්නේ කොහෙද කැන්බර මේ මොකක්ද තියෙනවද එකපාරට දුරට ගියාම තියෙනවනේ තියෙනවා මෙතන ඉඳලා විද්වතී මේ කැමරාවලේ විද්වත් අනිත් පැත්තට කොහෙද වදුවේන්නේ කැනඩාවෙන් වදුවේ කොහෙද වදුවේන්නේ කැනඩාව ආසන්න මොදේ හරි කැනඩාවෙන් හරි වදුවේ විදලා බලන්න ලෝක ගෝලයන් ගන්න විදලා බලන්න අර ඒතර පිටතාලේ වගේ මෙහෙම ගන්නකොට මෙතන තියෙන කපුල මොකද අර ඉස්මරේට පුළුවන් මොකද කියන්නේ කැනඩාවේ කියන්න පුළුවන් ඊළඟ ස්පීනාව කොහොමද ස්පීඩ් ඔන්න ඔය ස්පීඩ් එක භාගතුන හද මට තිබුණා. ඔන්න ඔය දෙවියන් මම මොකද කරේ? මේ විශ්වයේ කෙලවර හොයාගෙන හරියට රාසෙකින් මොකද කරන්නේ? රොකට් යවනවා. රොකට් වල තොඩා වැඩි ස්පීඩ් එක. එතකොට අර මේ ස්පීඩ් එක ගියා ගියා අවුරුදු 100ක් ගියා. ගියා ගියාද? 100ක් ගියා. කන්න බොන්න විතරයි කාලයක් ගත්තේ. භාගතුන ස්කීව් එක හරියටම හරි. මගේ ආවස ඉවර වෙනකොට මොකද වුනේ? තව ලෝකෙකට ඈතට පේන්නේ. තා ගහකරු ලෝකමට ඈතට මම මැරුණා ඊළඟට මොකද කවුරු නමින්ද රෝහිත අස්ස නමින් දෙවි දෙවියෙක් කියලා එතකොට යාට කී දිව්‍ය ලෝකෙක ඉපදුනා නම් ඒ ලෝකෙ දිව්‍ය ලෝකෙක ඉපා ඉපදින් මේ හරි උපදින්න විදිය එහෙනම් මොකද දිව්‍ය ලෝකෙහි ඈත නැහැ මොකද කර්මාන රූපය කර්මයේ සකස් වෙන ගාන කොහේ උපදගෙනද දෙව් ලෝකත යන දිව්‍ය ලෝකෙ නමුත් එයා හිතන්නේ මොකද තීන දිව්‍ය ලෝකෙකට මේ මායාවේ ඉන්නේ ඔබ විතරනේ දෙවරු බ්‍රහ්මන් මේක අහු වෙච්ච අය මේ මායාවට අහු වෙච්ච අය එන්න එතකොට එයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගහුවා බුදුරජාණන් වහන්සේ මේ ගමන ගිහිල්ලා මේක කෙලවරක් දකින්න පුළුවන් කියලා බෑ හරියටම හරියටම මට ඒක අත්දැකීමක් තියෙනවා ඊළඟට මොකද වෙන්නේ බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස ගමන නොගිහිල්ලා කෙලවරක් දකින්න බෑ මම මේ ගමන නොගිහිල්ලා කෙලවරක් දකින්න මම රෝහිතස්ස මම පලවනවා විශ්වය මොකද්ද බඹයත් තරම් ශරීරය විශ්වය ඉන්හා විශ්වය මොකද්ද මේ ආයතන හයෙන් හැදිච්ච ලෝකයේ විශ්වය ඉන්හා විශ්වයක් නෑ ඒ ආයතන හය තුල තමයි මොකද්ද වෙන්නේ ලෝක සමුදය ලෝක නිරෝධ ගාමී පටිපදා ඔන්න යා බඹයත් තරම් ශරීරයේ ගමන ඵලයක් අපේ විශ්වයේ ආරම්භය වගේ විශ්වයේ අවසානය ප්‍රාගන්න ඒක බුදුරජාණන් පැහැදිලිවම පෙන්නනවා පිටත මොකද මේ ආයතන හයෙන් ගහන ලෝකය ආ
ආයතන හයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන කම්ම සූත්‍රයේදී මේ ආයතන හයත් පුරාණ කම්ම පෙර පුරාණ කර්ම නැහැ කියන්නේ පුරාණ කර්ම. ඒ කියන්නේ ඒක තේරුම මොකද? පෙර හදපු කර්මයක ප්‍රතිඵලයක් මේ නැහැ. කන කියන්නේ පුරාණ කර්මයක් පෙර කර්මයක ප්‍රතිඵලයක්. නාසය කියන්නේ පුරාණ කර්ම පෙර කර්මයක ප්‍රතිඵලයක්. මේ ශරීරයත් එහෙම. ඒක නිසා තමයි මේ කිලකට වෙනස් ශරීරය. දැන් ඔබ මේක කරන අනිත් අයට කලබන්නේ මම. ධර්මය ඕපන එක තමන් තුළින්ම දකින්න. ඒකට තමයි මේක අහුවෙන්නේ මේ සිස්ටම් එක. ඔබ ඉන්න කාලේ ධර්මය පවතින නිසා. ධර්මයේ ඔන්නතර තමයි ලෝකයේ තියෙන්නේ. උන්හාන ලෝකය මෙතන තමයි විශ්වය හැදෙන්නේ. විශ්වය හැදෙන්නේ මේ ආයතන හැටියට. දැන් ඔබ හිතනවා අහස උඩ පේනවා. ඉර පේනවා. හඳ පේනවා. දිවා රාත්‍රී පේනවා. පේනවනේ ඔක්කොම පේනවා බුදුහාමුදුරුවෝ පේනවා බෝඩ් පේනවා ඔක්කොම පේනවා ඔය සේරම මොකද්ද මොකද්ද කවුරුගේ කර්මයට අනුවට පේන දේවල් මෙන් එහා පේන දේවල් ඇහැ පුරාණ කර්මයක් ඇහි උපදින සිතර කියන චක්කු විඥානේ මොකද්ද කියන්නේ චක්කු විඥාන විපාක සිත මෙන්න අභිධර්ම ඉගෙන ගන්න අහල විපාක සිත විපාසිතක් කියලා කියන්නේ මොකද්ද පෙර හේතුවක ප්‍රතිඵලයක් දැන් අපි උතන විදියට ගලප ගන්නවා මෙහෙම. දැන් මගේ යාළුවෙක් හිටියා. ලස්සන කෙල්ලෝ යනවා අලු අඳුනොත් එක්ක. ඌ කියන එක තමයි බලපන්. හොඳ කෙනෙක් කන්නේම පන. හොඳ කෙනෙක් කන්නේම. හැබැයි අර මේ කෙල්ලට ඒක ගානක් මට බලන්න කියලා කල්පනා කළා. තව ඉන්න වැදිරියෝ වගේ ඉන්නවා හැන්සම් කොල්ලොත් එක්ක යනවා. දැන් අපි නම් අවුලක් කරන්නේ දෙන්නට අවුල අපි තමයි ඊට පස්සේ අවුලක් දාන්නේ එයාට අවුලක් අවුල දාන්නේ පස්සේ එතකොට පිටතට මොකද වෙනවද ඔහොම ස්වභාවයක් තියෙනවා දැන් එක මොකක් හරි මෙන්න මේ PVC එකට මේ පිටතට ලියාගෙන ගියොත් මෙතන ඉන්න ඔක්කොම ලියන්නේ කොහොමද අදහස් එකිනෙකක් වෙනස් මේ PVC එකට ඔක්කොම ලියාගෙන ගියොත් කොළයක් දීලා කඩිකරුවා අනිත් කෙනාගේ කොපි ගන්න කරනවා වගේ අදහස් 10ක් ඒ එකම පිරිස කියන අදහස් ගන්නවා අපි අතවතර කියෝ ප්‍රේත වස්තුවක් එතකොට මොකද වෙන්නේ අර එක ප්‍රේතයකට ගංගාවෙන් නම් ලේ වෙලා පේනවා සාමිනාදේ මොකක්ද කියලා අපි එන්නේ දැන් වතුර වෙලා එතකොට එතන ඇත්තටම තියෙන ලේද වතුර දෙකට දෙක තර ලේවත් වතුරවත් නැහැ කර්මයෙන් විසින් ඩයිමෙන්ෂන් කරලා අර සාවිනාහ වතුර දුන්නොට වතුර පේන. ලේ 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 වෙන්න කියපු කෙනාට ලේ පේන. රත්තරා වෙන්න කෙනා නම් වෙලා පේන. දැන්මයි ඒ නිසා අපි මුතුනේ එතන එහෙම දෙයක් නෑ. ඒක තියෙන්නේ මේ විඥානේ. විඥානේ කියන්නේ බුදුහාමුදුරු විඥානේ මායාව. මුළු ජීවිත කාලෙම විඥාන ධාරාවක් තියෙන. පළවෙනි සිතට කියන්නේ මොකද්ද? ප්‍රතිසන්දිත. අන්තිම සිත ශුද්ධි සිත. ඒ අතර සියල්ලම සිත් ඇති වෙන්නේ නැතිව ඒ සියල්ලම විඥානේ බුදුහාමුදුරු කර කොමා කරන්න ඕන මායාව. මේ මුළු ජීවිතේම මායාව. දෙවියන්ගේ ජීවිතේ මායාව, ප්‍රේතයන්ගේ ජීවිතේ මායාව. හැබැයි ඔවුන්ගේ සියල්ල සත්‍යයි කියලා විශ්වාස කරන්න. සියල්ල විශ්වාස. දරුවෝ කවදාවත් මේ ලෝකයේ කෙලවරක් දකින්න යනවා හැකියි වෙන දෙයක් නෙමෙයි. අපි ඔබේ විඥාන විසින් මේ ඩයිමෙන්ෂන්ස් හදලා පෙන්නනවා. උඩ පළල, දිග පළල, උස ඔක්කොම විඥාන විසින් හදලා පෙන්නනවා. එහෙම හැකියාවක් යාට තියෙන. ඉරහත තාරකක් පෙන්නනවා. එහෙම හැකියාවක් එතකොට පින්නතුනේ ඒ සියල්ල මෙතනින් පිට ලෝකයක් නෑ ඔබ මෙතනින් පිට ලෝකෙ නිදාසයද කවදාම ඔබට නිදාස වෙන ඒ නිදාස වෙන බෑ සියල්ල කර්මානුරූප ඒක කම යෝනි කම බඳු කම පරිසරණ යන්තම් මා තරිසාමි කල්යාණං අපාපම තස්සදාය දුමවිසාමි කියන මොකද උපතත් කර්මය නෑදායක් කර්මය යාලුවක් කර්මය සිකුල් වගේ කර්මය ගොඩක් අපේ ජීවිත හැබැයි සියල්ල කර්මය ඇයි සියල්ල කර්මය නෙමෙයි පෙර ආදම් පිළිමේ විපාකේ කර්මයෙන් තම කර්මයෙන් තමයි මේක එඩිටර්. කවුද මේක එඩිටර්? විපාකද කර්මය. ඔබ මෙන්න මේ පෙර කර්මය කරව මෙන්න මේ වෙලාවේ මොකද කරන්නේ? නූතනේ අලුත් කර්ම ජනිත කරනවා. එතකොට මේක අලුත් කර්ම ජනිත කිරීම පුරාණ කර්මයක් නෙවෙයි වර්තමානයේ සිදුවෙන ක්‍රියාවලියක්. ඔබ දැක මොදේට? වහන දෙයට, ඔබ රස විඳින දෙයට, ඔබ පහස ලබන දෙයට, ඔබට හිතට දැනෙන අරමුණට මොකද වෙන්නේ? ඔබ පෙර කර්මයට අනුව ලැබෙන දෙයට නූතන කර්ම සකස් කරනවා කිදී. අන්නේ කර්ම සකස් කිරීම විපාක දෙන දික්ක ධම්ම වේදෙනේ උපජ වේදෙනේ අපරාපරි වේදෙනේ කියලා අන්නේ නරත පිළිම එක හදලා මේ පිළිම එක තමයි අපිට මරණය පස්සේ බලන්න වෙන්නේ. ඔබ තීන ලෝකයට ගිහිල්ලා බලනවා
ඔබට එහෙම හිතෙන්න බෑ අවිද්‍යාව නිසා. මං කියන්නේ තේරෙන්නේ නැහැ අපට ඉවසලි. එහෙනම් ඔබේ අවිද්‍යාව නිසා. දොඩ පිළිතුර ඔක තමයි අද සිද්ධ වෙන්නේ. පෙර කර්මයක් හද පිළිම එක බලනවා හද නම් අලුත් පිළිම එක හද. යා හද පිළිම රහතන් වහන්සේටත් එහෙමයි. හදපු පිළිම එක පුතෝ බලලා යන්නේ. හැබැයි රහතන් වහන්සේ ධර්ම මේ බලන්නේ හදපු පිළිම එක නිසා මේ කාර්යවාදයක් නෙවෙයි. එනිසා මුලින්ම මහ රහතන් වහන්සේ ඇවිල්ලා ගහනවා. දැන් එරිදි මතුන් අතර ආගදලනවා. ඇවිල්ලා කුඩු පට්ටා වෙන්න ගහනවා. යහුව කියලා කිසිම කෙනෙක්ට බැන්නේ. ඒ බැන්නේ නැත්තේ. හදපු පිළිම එක තමයි මේ බලලා ඉවර කරන්න බලලා යනවා. දැන් මේක තාම දැනනවා. දැන් ඉඳවපන්. ඉඳවන්නේ කරපු දෙයම තමයි මේ. නැහැ. මෙන්න මගේ ඇවිල්ලා කවුරුත් ගහන්න නෙමෙයි. තේරුණානි? මෙහෙම සිදුවීමක් තියෙනවා. ධර්මයේ ඕපන එකයි. තමන් තුලින් අර වෙන කෙනෙක් තුලින් බලන්න යන්න. වෙන කෙනෙක් තුලින් බලනකොට ඔබ ඉදින් ධර්මයේ අහෝසි වෙලා ආවා. ඔබට විතරයි මේක අවබෝධ කරගන්න පුළුවන්. ඔබ ඔබ තුලින්ම දැන් මේක දකින්නවා. ඔබට සාපේක්ෂව සියලු ලෝකෙ තියෙන ඔබට දෙකම ලෝකෙ ඉවර. තේරුණානි? ඔබගේ ඔබ ඔබ ලෝකෙ ඔබ ඉන්න කාල විතරයි මේ ලෝකෙ තියෙන ඔබට දෙකම ලෝකෙ ඉවරයි. ඒක තමයි ඇත්ත. දර ඔබ තව ලෝකයක් තියෙයි කියලා එළිය හිතනකොට මොකද වෙන්නේ? පවතින ලෝකෙට හිත යනවා හිත යනකොට අවබෝධයෙන් දුරස්. ඒක සිද්ධ වෙන දෙයක්. ඔබට ඒක මෙහෙම හිතේ. මේ ආයතනයෙන් එළියට කිසිම දෙයක් නැද්ද කියලා හිතේ. එහෙමයි. ඒක හිතන්න එපා. ඒක හිතලා ඔබට අයිතියක් නැහැ. මොකද ඔබට මං කිව්වනේ ඔබට මේක ගේක හදපු ගේ කූල් කරාට එළිය බලන්න අයිතියක් සබාවදාම් දීලා නැහැ. ඔබට එළිය කූල් කරන්න බෑ. ඒයි සිවි සබාවලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මම ඔබට දේශනා කරපු ධර්මයේ මගේ අතට ගත්ත ප්‍රමාණය විතරයි. දේශනා නොකරපු ප්‍රමාණය මේ වළේ තරම් විශාලයි. හැබැයි මේ දේශනා කරපු ප්‍රමාණයක් විතර වෙන්නේ අනිත් ප්‍රමාණය බුදුරෙක්තර වෙන්නේ කිසිම කෙනෙක්ට ගෝචර වෙන්නේ නැහැ. ඔබ හිතුවට ඔබට ගෝචර වෙන්නේ ගෝත්‍රයෙන් ඔබට බුද්ධ විපාකයෙන් බුදුරජාණන් වහන්සේ වගේ සිතක් ලැබුණා. ඔබේ සිත විපාකයෙන් දුරවයි. ඒ සිතට ගෝචර නැහැ. ඒ නිසා පින්වතුනි ඔබේ ආත්මයයි ඝාතම බලන්න එපා. බලන්න ඔබට බෑ. බලන්න ඔබේ ඥානීය බලල ඔබට ඉතර වෙන්න විතරක් පුළුවන් ඔය ටික මේ ටික අහගෙන. ඒ ඉතර වුණාම ඇතිනේ ඉතර වෙන්න පුළුවන්. ඉතර වෙන්නේ හා ඔය ආත්මයයි ඔබට කිසිම ලෝකයක් හිතන්න ඔබට අල්ලන්න බෑ. අල්ලන්න බෑ මේ බුද්ධ විශ්ේ නිසා. තේරුණාද? යාලු දැන් හොමේ. අර දැන් ඔය කැමරාවේ ෆොටෝ එකක් ගන්නකොට ඔබ බලන්න පුළුවන් බැරිද? පුළුවන්. කසාද බලනකොට එක්ස්රේ කැමරාවේ ෆොටෝ එකක් ගත්තරම බලපෑවි. දැන් අපිට කල්පනා කරන්න. ගන්න තියෙන එකේ තමයි ගත්තේ. නැහැ. දැන් ලෝකේ තියෙන රේඩියේෂන්ස් එක කැමරාව. ඒක ගහනවා පස්සේ අට ගන්නත් නැහැ. තියෙන මොකද්ද? වේවුස්. ගත්තරම තල තියෙන්නේ මේකද? අට ගන්නද? රේඩියේෂන්. බුදුරජාණන් වහන්සේ කැමරාවේ ලෝකෙදී අපට එකක් අත් උනක් නේ. එයා පවතින මේ ශරීරයම නම් කැමරා තුනට තුන් විදිහට අහු වෙන්නේ කොහොමද? මම කල්පනා කළා. තේරුණාද? දෙවොල ඔය වගේ තමයි ඔබ තියෙයි කියලා පෙරමඩ එහෙම දෙයක් extra ඔබ යනකොට මේ මොකද අර කියන්නේ බබෝ යටකට ගන්න කැමරේ මොකද්ද x-ray කැමරේ ඔබ යනකොට ඔබේ දින සත්‍ය තාවද ඒ වගේ තමයි මේ ධර්මය අවබෝධ වෙන්නේ ඉන්නේ ඔබේ කැමරේ quality වැඩි වෙනවා වෙන්නේ ඔබට සත්‍ය අවබෝධ
බුදුරජාණන් වහන්සේගේ අභිධර්මයේ පෙන්වන සුද්ධාස්තක වලවස කිත්තක් සර 17යි. මේ වෙලෙම ඇති වෙනවා මේ වෙලෙම. එච්චර ස්පීඩ් කරලා පෙන්වුවා විශ්වයක් නැහැ. ඒ අභිධර්මයේ භාවිතාවේ වැරුම කරන්නේ නැහැ. මොන විදිය කියන්නේ? මම මේ වල අභිධර්ම කියන්නේ ඩිග්‍රියක් ගන්නනේ. මම මේ කතාව ඉස්සර කිව්වට කවුරු මේක තේරුම් ගන්නේ? දැනුත් තේරෙන්නේ නැති ඉස්සර කොහොමද තේරුම් ගන්නේ? තව ඔබ ඉන්න තැනට අභිධර්මයේ කියලා ඇති. ඉන්න තැනින් අරන් එන්න ඕන තැන ඔතන ඒක ගන්නවා. මුලින්ම ඔබ කිව්වට කාටවත් තේරෙන්නේ නැහැ. සත්තාය ඔබ ඔබ නැති කරන දර්ශනයට ගියා සහ වස්ස දස්සන සම්පදාය. අන්න දර්ශනය මෙන්න දර්ශනය දැක්කේ දර්ශනය. ওই දර්ශනයට ඔබ දැක්ක ගමන් මොකද මේ සක්කාය දිට්ඨි ටික කියලා ඉලබද පරාමාස. ඔබේ දර්ශනය ගන්න. දැන් මේ ඔබ අහන සුතේ කල්පනා කරන චින්තාව. එතකොට ඔබ යම් වෙලාවක මේක දකිනවා. දැන් මම මේ ඕස්ට්‍රේලියාවට ආවම මේක කියන 10 දිනකට වඩා මේ දර්ශනය දැක්කා. එතකොට මේ මතුනේ දැක්ක ගමන් ඔබ දකින්න ඔබ ඉන්නේ මායාව. ඔබ ඉන්නේ සීලේ. එතකම ඔබට මේක කියන එක මොකද්ද? මේක කියන කතාවට සැකයක් පොදි. අනේ සැකයට තමයි කියන්නේ විචිකිච්ඡා. මේක කියන්නේ මොකද්ද? විචිකිච්ඡා. ඇත්තටම මේ එහෙම වෙන්න පුළුවන්ද? මෙහෙම වෙන්න පුළුවන්ද? එහෙම සැකයක් ඔබට තියෙනවද? දැන් ඇත්තටම මේ දකින්න හදාගත්තු පෙර සීනියත් එන්නද ඇත්තටම තියෙන ලෝකෙකද මේ ඉන්නේ කියලා ඔබට දැන් දෝලන වෙන අදහස් දෙකක් තියෙනවා. ඒකට කියන්නේ මොකද්ද? විචිකිච්ඡා. සැකේ. ඒකයි සැකේම මෙතන වෙන්නේ දර්ශනය දැක්කම. ඒකයි විචිකිච්ඡාව එතනම නැති කරලා. මගේ නමුණ තේරෙනවා. තේරෙනවා තමයි බුදුම. තේරුම් ගන්න මහසිරා. ඊළඟට තවත් බල තවත් ඔක් වෙන. දොඩ පින්න තුලේ දැන් මේ ජීවිතය කියන්නේ ඔබේ ජීවිතය ඔබ ඉන්නේ සිහිනේ. ඔබ ඉන්නේ මොකද? සිහිනේ. සිහිනේ ඔබ ඉන්නේ. සිහිනේ කියලා ඔබ ඉන්නේ. සිහිනයක් කියේ තේරුම් ගන්න. නිදාගෙන වුණ ඇත්තෙත් නැහැ. නැගිටින වුණ ඇත්තෙත් නැති මැද දක්වන දෙයකට මාත් කියන්නේ සීනයක් කියන එක. ඒකට කියන්නේ මොකද්ද? සීනය. නිදා ගන්නකොට ඇත්තෙත් නැහැ. නැගිටිනකොට ඇත්තෙත් නැහැ. මැදදි මෙහෙම ඉන්නවා කියන එක. ඒකට කියන්නේ මොකද්ද? සීනය. සීන දැකලා තියෙනවද? සී ඩ්‍රීම් දු බෑ ඩ්‍රීම්. ඒක මොකක්ද දැන් සී ඩ්‍රීම් එකක් කියලා බලන්න. මතකයි. අමාරුයි කියන්නේ. දැන් මෙහෙම. ඔබ සීනේ ඉන්න මේවා මොන වගේද? මල් කඩනවා. අතන කසාද බඳිනවා. කාර් ලැබෙනවා ආසි යනවා කොහොමද අපි සීඩින්ද බෑඩ්ද ෆෝන් එකේ නේ මල් ගඩන්නේ ලස්සන මල් පොකුරු ලැබෙනවා කොහොමද අපි හරි සී දැන් ඔබ බලනකොට ඔබට ඔබ දිගටම බලන්න ඕනද නැගිටින්න ඕනද කවුරු නැගිටවොත් අයි බලන්න නැගිටින්න ඕනද සී ඩ්‍රීම් එක බලනකොට මේක නැගිටින විදිය දැන් ඔබට මෙහෙම ඩ්‍රීම් එකක් පේනවා මොකද්ද ඔබ මේ ඉන්නේ බලනකොට එන දත් දිග ඇදෙන කන්න එන හાર્ට් එක ගලව ගන්න එන නැගිටිනවද නැගිටින් ඉන්නවද බලනවද බුදුහාමුදුරු අපිට කරේ ඔක ඔබ නිත්‍යසුත ආත්මය විදියට බල බල ගියොත් උඩ කවදා නැගිටින්න වෙන්නේ නැහැ ඔබ සීනේ තවදාම බලන බුදුරජාණන් වහන්සේ ඔබ සීනේ තේනවා ඇවිල්ලා ඔබට කියව කියන මොකද බලපං අනිත්‍ය දුක්ඛ ඔබ තිලක්ෂණේ බලනකොට බලනකොට මේ ශරීරයේ මේ ආයතන තිලක්ෂණේ බලන්නේ ගස්කොළ බලනකොට මොකද ශරීරයේ හිතේ බලනකොට බලනකොට ඔබට තකස් ගාලුන නැගිටින නැගිට ගමන් ඔබ වෙන්නේ ඔබ දකින ඔබ කොහෙද ඉන්නේ යම් ඇත්තටම පින්නත බුදුහාමුදුරු මායා මේ සීනේ කොටස ඔබ දන්නේ නැහැ ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඉබලට මගේ ශරීරයේ දිහා බලවදා මා බලන්න ඔබ දැලපම් මගේ ධර්මයේ අනිදාට කියන්නේ බුදුහාමුදුරු කවුද කියලා එහෙම නෙකුවේ යෝ ධම්මං පාසති සෝ මං පාසති සෝ මං පාසති යෝ ධම්ම බල බලපන් මගේ ධර්මය එදාට මලට මාව උඹලා කවදාකරි මාව දැක්කයි කියන්නේ මේ ධර්මය දැක්ක දවසට කියන මෙහෙම කිව්වනේ ඇයි මේ කිව්වේ ඔය ඔබ ওই දර්ශනේ නෝ බුදුහාමුදුරුගේ අතිලක්ෂණ අනුගමනය කරලා උතෙන්ට ඇවිල්ලා ওই දර්ශනේ දකින්න තුර ඔබට බුදුහාමුදුරු මලන අවසර නැහැ ඔබට ඒ තාත්තල් බලන්න පුළුවන් ඔබ හදාගත්ත බුදුහාමුදුරු විතර මං කිව්වනේ කතාව
ඔබ විසින් අද ඔබ ඉගෙන දැන් ඔබ වඳින මේ පිළිවෙත් කවුරු වන්දන චීන බුදු පිළිවෙත් කියලා වඳින්නේ නැහැ. චීන මේ පිළිවෙත් කියලා වඳින්නේ නැහැ. වියට්නාමීස් මේ දෙකට වඳින්නේ නැහැ. ඇයි? ඒ තාක්කල් හමුව වලට කවුද? හදමු. ඔබේ ඔබේ ඉති හදාගත්ත බුදු පිළිවෙත් විතරයි ඔබ වඳින්නේ. ඇයි හදාව වුණේ? දැන් මෙතන හමුව මම මයික් කියන්නේ. මම හිටිය බ්‍රිස්බේන් වල. ඒ පන්සල ඒක නම ලංකාරා මේක නම මොකද්ද කැමරා ලංකාරා මොකද ආ කැමරා මොකද්ද මොකක්ද ඒ පවර හරිද ඉතින් දැන් ඒක තියෙනවා සමාජ පිළිම ලංකාවේ වඩම් දැන් අපේ ලංකාවේ ඉස්සු වෙනවා හැමදාම අපිට දෙන්න කලින් දාන කියනවා බකස් ගාල වැදලට එනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ වගේ දාහේ පිළිගන්නාසේකවා කියලා ඇඳලා ගාත ටිකක් කියලා අපිට වගේ ගාව ඕනේ නැතුන මට වැඩ වැඩ අලු. මම සාමාන්‍යයෙන් කොහමද මම නැචරල් නේ කියන්නේ. එකම බලපල්ල බක් කන්න දෙනවා මුන්ට ලංකාවේ ඉන්න කොහේ කියලා ඉන්න බෑනේ කාමර. එහෙම තමයි මිනිස්සු කියන්නේ ඉතින් සෝබා. මම ගණන් ගන්න මගේ සීනේ කොටසක් නේ. ඒ නිසා මට අවුල. හරි. දැන් මම මුළු මාසෙම බලාගෙන ඉන්නවා. මුළු මාසෙම ලංකාවේ මිනිස්සු සමාජ මුළු පිළිවෙල. මොකද? දාන පොත. පිරිත් කියෝ ඒ නිසා එතනින් දුක කිව්වා ඉතින් ඔක්කොම සමාජ පිළිගහගෙන හිටියා වියට්නාම් ඉස්සත් ඒ බලන්න ආවා මිසක් කවදාවත් වියට්නාම් බුදු පිළිමයට වල් කියලා මෙහෙම නැමෙන්න තුන් පාරක් නැමෙන්න හැදලා කියනවා දැන් තායි පිළිමය තායිලන්තේ යත්තා අර දෙක මාත්තර තායි පිළිමය නැමිලා වැඳලා කියනවා ජපන් බුදු පිළිමයට ඒ ජපන් ගාම එකට බෙදලා මම කවදාවත් දැක්කේ ලංකාවේ උපාස ධම්මල හරි උපාස මහත්තුර වියට්නාම් බුදු පිළිවෙලට දාන කියලා රැඳලා යනවා. අර වාස්තුව. කවුද හරි බුදුහාම? ලංකාව බුදුහාමුදුරුව. වියට්නාම් බුදුහාමුදුරුව. තායිලන්ත බුදුහාමුදුරුව. චීන බුදුහාමුදුරුව. නම් වඩ කියන කවුද හරි බුදුහාම? නෑ බුදුහාමුදුරුවෝ හතර දෙනෙක් මම දැක්ක සමහර දා වියට්නාම් බුදු පිළිමේ මකුණ දැල් බැඳිලා අපේ උපාසක අපලිනු හැබැයි සමාධි බුදු පිළිමේ මොකක් හරි පොල කෑල්ලක් වෙන්න තිබුණා අම්මෝ බලන්න ඕම ඇදිලා කකුලට වැඳලා අත තියන් ඉන්නකෝ වරන් තියන ලස්සන පෞගිනේ කියලා ඒ ඇත්තටම මේ පිළිතුරු දකින්න ගල් තමම හදාගත්තු සත්‍ය බුදුහාමුදුරුවෝ මගෙන් පිළිමවල අදින් මෙපා කියලා මේ මේ දර්ශනේ දකින්න හැමෝටම පිළක් නැහැ විභාගයක් ප්‍රඥාවක් නැහැ ඌ එතරම් පිළිම වදින්න ඕන නමුත් ඒකේ විදිහට සිද්ධ වෙන්න ඕන ලෝකෙ සම්මුතියක් නේ සම්මුතියෙන් එපා ඒක ඒ සම්මුතිය කඩන්න ඕන නැහැ නමුත් තවදා ඕම් එකට වැඳ වැඳ හිටි ඒකේ සත්‍ය බුදුහාමුදුරු දකින්නේ ඒක හොඳම පැතිය අපි බුදු පිළිම වලට වදින ඒක පස්සෙ යන්නේ නැහැ අපි ඕම් කවුනා මොන බුදු පිළිමකට ආවද ජේසුස් වහන්සේලාත් වදින මට කිසිම අවුලක් නැහැ අර ගාපටි විසති විසති සේත සුදාන්ත උඩුවැන්නේ දත් විසයි අටියක් ඒකවත් අදාළ නැහැ ඒ ඒ ඒ ඒ බුදුහාමුදුරුවෝ අකලිය ආමනේ සූරපේනල ඇහුවා ඔබ මගේ මේ කුණුකය බලනකොට කාමද මාව දකින්න පුළුවන් නෑ ජීවමාන බුදුහාමුදුරුවෝ දැකලවත් ධර්මයේ දකින්න බැරි කොට මේ පිළිම දැකලා තුනවා දැන් මේකේ કોઈ පිළිමවාදී නෙපා කියලාද නෑ නෑ මොඩේ වගේ පටලවා ගන්න මං කිව්වේ මේ සත්‍ය දකින්න හැටි හා සම්මුතිය තියෙන හැටි අබව සම්මුතියමයි සත්‍යයි කියලා විශ්වාස කරන්නේ. ඒකෙන් මෙච්චර වරද සම්මුතිය වරදක් නෙවෙයි සම්මු හදාගත්ත දේ සත්‍යයි කියලා විශ්වාස කිරීමයි වරද. තේරුණාද? දැන් ඔබ දන්නවා මේ පිළිම නිර්මාණය කරන්න බාස්මෙක් නෝ. එයා නිර්මාණය කරන්නේ. ඒ දන්නේද? දන්නවා ඔබ සම්පූර්ණ මේ හදවතේ ඉතර මේ තරම් දුවාව. ඒක ඉතරයි වරදින තැන. ඔබ සත්‍ය දකින්නේ. දෙරොබෝ මේ ධර්මයට එන්න ඕන
ධර්මය තුළින් මේ දර්ශනය දකිනවා. අනිදාට බුදුහාමුදුරු පේනවා. එතකොට පින්තු ඔබට දැන ගන්න පුළුවන් බුදුහාමුදුරු කවුද කියලා. තාමත් ඔබට ඔබේ අදහස පවතින තුරු මේ දර්ශනය පේන්නේ ඔබ ඔබේ අදහස නැති කරන විදිහට මම මෙල්බර්න් වලදී කිව්වා වචනේ වචනේ වෙනවා දුක සක්කාය දිට්ඨිය කඩන්න ඕන කරන ගණනාව එකක් නෙමෙයි. දැන් මේ නතර මේ දැන් ඔබ ඉන්නවා. ඔබට අරම දැන් මම පේනවා. එතකොට මේ ඇහැ ධර්මයේ ඔබේ පුණ්‍ය විපාක නැහැ කියලාද අකුසල විපාක කියලාද? පුණ්‍ය විපාක. නැත්තර මම විතර නෑ. ඔබේ විපාකයයි ඔය ඇහැන්නේ. නමුත් ඔබට ඔක තේරෙන්නේ මගේ මෙන්නුත් තේරෙන්නේ. ඇත්තර මේ ඔබේ විපාකය ඔබට ඇහැන්නේ. නමුත් ඔබේ විඥානයේ ඉතිපෙනුන මේ හාමුදුරු තමයි කියන්නේ. මේ තරම් දෙයක් නෑ. ඔබේ දර්ශකය දැක්කම මේ කියන දේ තේරෙන්නේ. ඒ තාතල් මෙහෙමදක් තියෙයි මෙහෙම මෙහෙම ධර්මයක් තියෙයි කියලා විශ්වාස කරනවා. එතකොට පින්නතුනේ ඔබ අහලා තියෙන බුදුරජාණන් වහන්සේ දියවාන පාල. මෙහෙම මොකද දියවාන පාල? ඒක කුලෙක ගියේ. ඊළඟ බිලම මේ වගේ අහලා තියෙනවා. මොකද අහලා තියෙන්නේ? බුදුරජාණන්සේ බණහක්වයි කියන මොකද්ද? යටිකුරුව කරපු දෙයක් උඩුකුරු කරනවා. අහ එහෙම අහලා තියෙනවා. අන්ධකාරයේ වාතයන පද්දේ අඳුරට ආලෝකයක් පෙන්වනවා වගේ. මම්මුලාවේ තිරෙට ආහ්. දැන් මොකද කියන්නේ? යටිකුරුව කරපු දෙයක් උඩුකුරු කිරීම. 100% ප්‍රතිමාවක් හද නැද්ද? එතන ඔබ මීට කලින් හිතපු දේවල් වලට වඩා මේ කියන කතාව 100% ප්‍රතිවිරුද්ධද නැද්ද? ප්‍රතිවිරුද්ධයි. ඒ වැදිරුද්දේ කියන්නේ ඔබ ලෝකේ ගාවිල බලනවා. හදපු ලෝකේ ඔබ තීන ලෝකේ ගාවිල බලනවා. අද ඔබට බල කියන හදපු ලෝකේ. තීන ලෝකේ නෙමෙයි ඔබ ලෝකේද? හදපු ලෝකේ බලනවා. එතකොට ඔබ මීට කලින් අහම බලත් එක 100% ප්‍රතිවිරුද්ධ නැද්ද? ප්‍රතිවිරුද්ධ කවුරු හරි කියනවා නම් ඒ කියන ධර්මයේ පවතින ලෝකෙට කියලා ඒක ගැඹුරුයි කියලා කිසිම කාරණයක් ගැඹුරු නැහැ. ඒ ගැඹුරු නැත්තේ ඒ කියන්නේ පවතින ලෝකෙකට නිසා. කිසිම කාරණයක් ගැඹුරු කවුරුහරි කියනවා බර වචන කියලා ඉවර වෙලා මේ කියපු ධර්මයේ ගැඹුරු පිස්සු තීර ලෝකෙට බණ කියම ගැඹුරා නේ ඒකේ කවදා චින්තනය වෙනස් වෙන්නේ නැහැ නේද? තවර මෙහෙම හිතේ එහෙනම් අයියේ දෙයියනේ අපිට මීට කලින් මේක කිව්වේ නැත්තේ ඒකත් ඔබේ විපාකේ. ඒකට මම අපිට කරන්න දෙයක් නෑ. විපාක තේරෙන්නේ? විපාක ඔලක අන්ධකාරයට ආලෝකයේ 100% ප්‍රතිවිරුද්ධද නැද්ද? ප්‍රතිවිරුද්ධයි. ඒකයි එයා බුදුහාමුදුරුවෝ බණහපය කියන්නේ මම හිටිය අන්ධකාරෙ ඔබ වහන්සේ මට ආලෝකය පෙන්නන මගාව තිබුණ යටිකුරු වෙච්ච භාජනයක් දැමිනේ ඒක උඩුකුරු මෙන්න මේ දර්ශනේ දැකලා සීත 100% ගහමට යන එක අනිත් පැත්තට අංශකොලින් කියනවා 180ක් පැත්තට ගහන ඉන්නතේ දැන් ඔබ පවතින ලෝකෙක යනවා මේ බුදුහාමුදුරුවෝ දර්ශනේ ඇහිච්චවා මොකද වෙන්නේ හරියට ඇහිච්චවා 100% ටර්න් කරනවා ඉත අනිත් පැත්තට ආයි ඒ දැර කියලා අයි බව හතරකට වඩා විපාකයකට ගන්න පුළුවන් කම නැහැ. ඒ ගහකට ටයර් එක දික්කේ කරලා අනිත් පැත්ත ගහින එක අයි කවදාසිට පවතින ලෝකේ යන්නේ? ඔහු කවදිස්සේම කර්මයට අනුව තව ලෝක හතරකට වඩා යන්නේ නැහැ. විපාකෙට එහා හදන්න බෑ. හදන්න බැරි නෝකෝ. ඉත දැන් ටයර් එක ගහලා ඒකයි පුදුරජාන හසිකු මේ ධර්ම උඩුගම් බලා පිනීමක් කියලා. මොන ගම් බලා පිනීමක්ද? උඩුගම්. ඔබ දැන් මම මෙහෙම කියනකොට ඔබේ හිත එනවා ඇදින මේ ඇදෙනවා අනිත් පැත්ත ගැනෙනවා මොකද මේ 99ට මැදලා අයි තියෙන දැනට වැඩි තකස් ගාල කඩේ ගියොත් අයි මොකද වෙන්නේ? අයි කවදා වත් බලන්නේ බෑ. ඊනේ නැගිට මනුස්සෙක් කීනේ විශ්වාස කරගෙන ඉඳි දැක්කේ එහෙම යක් තියෙන. දැන් මම කියන මෙහෙම ඈ දැන් ඔබ දරුවේ දකින්නේ ඊනේ මං ජීවත් වෙමින් දකින්න ඔබ නිදා ගන්නකොට දකින්නේ ඊනේ ඒ වගේම ජීවත් වෙනකොට ඊම දකින්න ඒ ඔබ දැන් ජීවත් වෙන දකිණි හිණයක් කියලා ඔබ දන්නේ නැහැ. අනේ ඒකයි සැකේ ධර්මයේ පිළිබඳව තියෙන විචිකිච්ඡාව කියන්නේ ඒකයි. එතකොට ඒකයි අර සහවාස දසක සම්පදාය. දර්ශනයේ දකින්නකොටම සත්‍ය ජීවිතයේ මොකද නැති වෙන්නේ? සැකේ නැති වෙනවා කියන එක. ඔබ බලවත් කෙනෙක් කියන්නේ මම දන්නවා. ඔබ එහෙම ඕනේ නැති ඒක භාෂාවෙන් කියන ගන්න. බුද්ධාගමේ අටතැනේ සැකේ විචිකිච්ඡාව කියන්නේ දවා විස්තර කරන්න පුළුවන්. බුද්ධේ කාංගදී, ධම්මේ කාංගදී, සංඝේ කාංගදී, ඈ පූර්ව කාංගදී, අපරයන්තේ කාංගදී. මොකක් නැමේ තියෙනවට අට. දැන් කොහොමද
මේ දර්ශනයේ දකිනකොට අටතර අටතරම සැකය නැති වෙන්නේ. කොහොමද නැති වෙන්නේ? ඇත්තම පිටු අටතරකම සැකය නැති වෙන්නේ. නැති වෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන සැකය විතරයි. මේ දර්ශනයේ දකිනකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියන සැකය නැති වෙන්නේ. ඒකයි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන සැක නැත්තම් ධර්මයේ කියන සැක තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන සැක නැත්තම් සංඝයාගේ සැක තියෙන්නේ. මේ දර්ශනය තමන් දැක්කම පස්සේ සංඝයාගේ සැක තියෙන්නේ. එතකොට පෙර අපර ජීවිත ගැන සැකයක් පොතින්ද? බුදුහාමුදුරුවෝ වෙන සැක නැත්ද? බුදුහාමුදුරුවෝ සැක නැති රට තරම සැකක පාර නැති වෙලා මොකද කියන්නේ? සිංහියෝ දෙරුවන් ඒකයි මම මේ පින්නතුන්ට කිව්වේ මෙහෙම. ඔබට කවුරු හරි බයින මාතුලෝ ගහම කියන පළවෙනි දවසේ කිව්ව මොකද්ද? ඔබට දැන් කවුරු හරි බයින. දැන් ඔබේ මහත්යෙක් විතරම ඔබට බයින. බයින ඔබ හොඳ කියලාද බයින? හොඳ කියලාද බයින? බයින. මේ ධර්මයේ ධර්ම ඔබේ විභාගයේ ඔබ බලන්නේ කාටද? තමන් තමයි වැඩගන්නේ. ඊට පස්සේ දැන් බයින. බයින කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසල. ඊනම් වෙයිලම් කියන සුන්දර වේද අසුන්දර වේද? ඔයිලා තොලා ඔබ ගන්න මහන් වෙන. ඉනේ හදයක් ඉන්නේ. ඒක තමයි. බයින වල බැනුව මොකද වෙන්නේ? ඔයිලත් එහා බැනුම් ගන්නනේ. ඇයි? දැන් අර පෙර කර්මයේ දකින්නවා දන්නේ නැහැ අවිද්‍යාව නිසා. දැන් ඉතින් මුගේ මහත්යෙක් නේ වරද? මගේ වරදනේ මොකද වරද? මුගේ වරදකින් මුට බයින. බණින් බයින මොකද වෙන්නේ? ආ වර්තමානයේ අනාගතේ ඊටත් වඩා බැනුම් ගන්න. අවදාව කිනුත් සුන්දරයි. මමගේ මේ කතාවක් කියද මගේ යාළුවේ කතාව. කිව්වද මොකද? යාළුවේ කතාවක් කියද? කිව්ව. මොකද? ඈ? ආන් කතාව. මේ ගෙදරින් ගියා අම තාත්තේ කරද ඉතිවේ අම තාත්තා තමයි කරදරේ කියලා. තමන් හදාගත්ත විභාගය කියලා තේරුණා තරම් ප්‍රඥාව ගියා අයිත් ඒකම ආව මේ වෙන පැත්තේ. දැන් එහෙනම් කරන්න තියෙන එකයි මොකද්ද? බැලුවොත් දැන් හොද කියම බල වෙන කරන්න දෙයක් නෑ. බණින්න බණින්න දුක සකස් කර වැඩි කියලා. ගැඹුරු මොකද කර අත ගන්න තියෙන මේ ගහන්න මොකද? තමන් මේ කරපු දේ තමයි තාට එන්නේ. ඒකද ඒ ඥාණයෙන් දැනගන්න. ගහනකොට තව ගහන්න කියොත් ගහන්න ගහන්න මොකද තව තව මුටි ගන්න. ඒ ආරණ න්‍යායම පැහැදිලි කර දෙන්නම් කොහොමද ඒක හැදෙන්නේ කියලා. දැන් මේ කියන කතාවල එකම සාක්ෂිය මොකද්ද? පටිච්ච සමුප්පාද වෙන සාක්ෂිය. පටිච්ච සමුප්පාදෙ පිළිරණ බුදුහාම ලෝකේ හැදෙන්නේ නැහැ, ලෝකේ විනාශ වෙන්නේ නැහැ. ඒක අපි කියන්නේ නෙමෙයි ඒක අපි කියartifactId තරම් අපි දැක්ෂ නැහැ. මොකද පටිච්ච සමුප්පාද හරියට කියන්නේ හරිම සියු. අපිට තේරෙන ටික මේ පිළිතුර කිව්වා මේ පිළිතුර තේරුම් ගන්න ඥානයක් ඇති වෙන්න පුළුවන්. අර සමාන මෙතන ඉන්න පුළුවන් තේරෙන කෙනෙක්. නමුත් අපි කියා ගන්න ඥානයක් ඔන්නතරයි පටිච්ච සමුප්පාද දේරු කරන්න බැරි කේ. උඩ අපු බොහොමත් නැහැ කියලා ධර්මයෙන් කිව්වොත් ඒක හරියට විස්තර කරන්න. තේරෙන ටික විස්තර කරලා තේරුම් ගන්න බැරි. මේ කියා දෙන කතාවට එකම සාක්ෂිය මොකද්ද? පටිච්ච සමුප්පාද. වෙන මොකොත් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව නිරෝධෝ සංඛාර නිරෝධෝ. අවිද්‍යාව නිරෝධෝ සංඛාර නිරෝධ දෙකම නිවන. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධෝ. වේදනා පත්‍ය තණ්හා වේදනාව නිසාම තණ්හාව හට ගන්නවා. වේදනාව නැති වෙනකොටම තණ්හාව වේදනාව හේතුවෙන් තණ්හාව උපදී. වේදනාව නැති කරම තණ්හාව. ලෝකේ උතරයි තියෙන්නේ. ඔය දිහා ලෝකයා නැ බවපත්‍ය ජාති කර්මය නනු උපත සලස් තරක් කියලා නැහැ. කර්මය නනු උපත සලස්. එතන මේ දෙව්ලෝ බබලෝ ඔය ඔක්කොම කියන්නේ මොකද්ද? කර්මානුරූපව තමන් හදාගන්න මානසික මට්ටම. දැන් ඔබ මෙහෙම එක ටාගට් යන්නේ මොකක්ද? ටාගට් එක කියොත් ඇනවා. දැන් ඔබ හිතා ආයෙත් කිසිම දෙයක් නැහැ නේද? ආතල් හැබැයි අමතක තියන්නේ. කර්මයේ සාහසෙන්තුරු ලෝකේ නැති වෙන්නේ. ඔබමයි මේ හදන්නේ. ඔබමයි මේකව හදන්නේ. ඔබමයි දෙවිව හදන්නේ කියලා මතක තියාගන්න. තේරෙනවද? ඔබ කර්මයේ සාහස බෑන් කරන සාහස කරන දරුව ඔබට සතර පාය නැති වෙන්නේ. ඒක හදන්න. හැබැයි කීව සතර පායකට යනවා නෙමෙයි. කර්මානුරූප සතර පාය හදන්න. ඒක අපි අර ප්‍රේත වස්තුකින් වෙන්නේ. දාව උදේ සිල් රැක්කා, පෑර සිල් රැක්කා, දාල් සතු මරුවා. දැන් කොහොමද? එහෙම ලෝකයක් තියෙනවද? එහෙම ලෝකයක් තියෙනවද? නෑ. කර්මයට අනුව ලෝකේ ඒ විදිහට සකස්. ඒක ඇත්තම සිතුවොත්. තේරුණාද? දොළ බුදුරජාණන්සේ ධර්මයේ යා පවතින ලෝකෙට කියමු කරමු තියෙනවා. ඊතර වෙන්න කියමු කරමු. දැන් වියග්ගපද්ද සූත්‍රය ගත්තා පවතින ලෝකෙට දේශනාව. ඇයි පවතින ලෝකෙට දේශනාව? ඒ මහා ප්‍රසාද ඒ බුදුරජාණන්ගේ දර්ශකයේ තියෙන සූත්‍ර තියෙනවා. ඒවා හැමෝම දන්නේ නැහැ. ඒක දැකපු කෙනා තමයි දන්නේ. වියග්ගපද සූත්‍රයේ කියන කෙනෙක් යාත්‍රිකව පවතින ලෝකයේ දේශනාව. ඔව් දැන් රෝහිදාස සූත්‍රය, පටිච්චසමුප්පාදේ ලෝක සූත්‍රය, කම්ම සූත්‍රය, ඔය සියල්ල මොකද්ද? ඊතර වෙන්න තරම් දේශනාව. ternary
හම බුදුරජාණන්සේ ඔබේ සම්මුතියේ කතාවර ඉන්නතන මෙතෙන්ට ගන්න නිසා අයි එතන ඉන්නේ ඔබ හදන්නේ ඒ අහම්බන් අහගෙන එතනම ඉන්න හදනවා එතනින් එතන වෙන්න හදන්නේ ඒක මෙච්ච සිද්ධි අනේ ඔබට තේරුණා තේරුණා තමයි පුදුම තව මේ අහන දේශනේ තව දහස් වතාවක් අහන්න සියවදා අහන්න බාහිර දෙයක්වත් කරගන්නේ නැහන අහරවට කවදාකාර මෙහෙට උටස් ගාලගෙන මේ මායාවෙන් නැගිටිනු නැගිටගම ඒකට කියව අනිදාසන විඥාන ඒකට කියන්නේ මොකද අනිදාසන විඥාන කාරණේ පින්නතුනේ අපිට මෙහෙම දැන් ඔබට මෙහෙම කිව්වා දැන් ඔබට මම කියනවා මෙහෙම ලෝකයක් නැහැ ඇත්තම කියන කර්මානුරූප සරස්වීමක් හැබැයි ඔබට ඒත් ඒක පිළිගන්න බැහැ ඔබට බුදු පිළිම පේන වයිට් බෝඩ් පේන මහා පේන එහෙම පේනවනේ අන්නේ පේන්නේ කුමක් නිසාද අවිද්‍යාව නිසා මොකද මොකක් නිසාද ඒක පේන්නේ අවිද්‍යාව උදුරයන් අස උපමාකර අන්ධකාරය මොකටද උපමාකරේ අවිද්‍යාව කියන අන්ධකාරය අන්ධකාරය නෑ එහෙම කතාවක් මම කියන්නේ මඟ අවිද්‍යාව පැහැදිලි කරලා දෙන්න යනවා අවිද්‍යාව කියන්නේ මොකද්ද අන්ධකාරය ඒ කියන්නේ සත්‍ය 100% අනිත් පැත්ත හරවලා පෙන්නන කවුද අවිද්‍යාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකයේ තියෙන කර්මානුරූප සාහසන ලෝකාන්තරික නිරය කියලා එකක් ඒ වගේ කර්ම සකස් කරාම යාදී වෙන නිරය සකස් වෙනවා අනේ නිරය මොකද වෙන්නේ කවදාවත් බුදුවරු පහල වුණත් ඒකට ආලෝක්‍ය බුදුවරු පහල වෙනවා ඉරහඳරවත් ඒකට ආලෝක්‍ය දෙන්නේ මොකද එයාගේ කර්මයට අනුව ඉරහඳ සකස් වෙලා ඒකයි මෙච්ච සිද්ධි හැබැයි බුද්ධෝත්පාද කාලයකදී ඒකත් ආලෝකවත් එනවා ඒ නිරය අඳුර කාලේ කුටි කපන්න පුළුවන් බ්ලැක් හෝල් එකේ ඒ වගේ අන්ධකාරයක් පවතින ඒක කුටි කපන්න ඒ ආලෝකයක් වැටෙන්නේ. එතකොට පිටුදින වාදෙන්නේ. නමුත් බුදුවරු රජාණන් වහන්සේ දේශනා කරනවා බුදුවරු ඉපදලා සෑම සිතකටම තියෙන අවිද්‍යාවට ආලෝකය සපයන්නේ. එච්චර ගණන්තර අවිද්‍යාව. බලන්න අවිද්‍යාව තුල තමයි ඔබ මේ ෆිල්ම් එක දකින්නේ. අන්ධකාරය තුල ඉන්න කෙනෙක් තවත් අය සත්‍ය දෙන්නේ නෑ. අන්ධකාරය තුල. දැන් ඔබ මේ ලෝකේ තියෙන සිනමාසාල. මොනවද තියෙන්නේ? සිනමාසාල. අම ෆිල්ම් බලලා තියෙනවා. කියවලා තියෙනවා. ඒ දෙකයි නෑ මහත් එකයි නේ 10ක් අර ඔක එකම ගියේ ලංකාවේ මොකද සරසව කියෝ ගාලේ තාම ලිබර්ටි තියෙන මේ කැමරාව මොකද තියෙන්නේ මොකක්ද මේ කැමරා ඈ කොයි අතයි අවරි දාන ඒ ඔක් එක තියෙන ෆිල්ම් වල තියෙන ඔයි සෑම ෆිල්ම් වල එක ෆිල්ම් පෙන්වන්න මොකක් තුලද අව නැගලා කිව්වේ එළියේ දාමු ෆිල්ම් වල. අයියා බලදී හොයි. බල ලොකෝ අන්ධකාරයේ ඉන්නේ. ඔක්කොම ෆිල්ම් එකේ මොකද? අන්ධකාරයේ ඉන්නේ. දැන් මේක උපමා වැඩි ගන්න උපමා වල අර්ථය තේරුම් ගන්න විතර. නැත්නම් උපමාවත් අල්ල ගන්න අනිත් පැත්ත. එහෙම මොඩ තමයි ඉන්නේ මේ ලෝකේ. මේ පිළිතුරේ මේ ලෝකේ මට අහුවෙලා තියෙන මේ වගේ ඩයරෙක්ට්. දැන් අන්ධකාරයේ තමයි සෑම ෆිල්ම් එකම පෙන්නන්නේ. තව පිළිද අපි දන්නවා මේ පෙන්නන්නේ දැන් යන කතාවද අද කතාවද දැන් මම බලු ෆිල්මයක් යන දේව්දාස් අර දේව්දාස් මොකද වෙන්නේ ශාරුක් ඛාන් යන හෙලිකොප්ටර් අර දැන් මොකද ඔහම එනවා ඇවිල්ලා ඊට පස්සේ කතා කියන හුස්ම ගැන කියනවා මම ඔයාලා ගැන හිතුවේ මෙහෙමයි එතකම පහර නිවෙන්න දුන්නේ නැහැ මානසිකතිය දැන් අපිට ඇත්තමයි කියලා හිතනවද නැද්ද ඇත්තමයි ඊළඟ මොහොතේ ඌට අර මොනවා හරි කරුණ ඇඬෙනවා ඇඬෙනවද නැද්ද ඇඬෙනවා දැන් ෆිල්ම් එකක් කියලා හිතන ඒ ෆීලිස් ඔක්කොම එනවද නැද්ද එනවා තියෙන මොකද අන්ධකාරය මොකද තියෙන ෆිල්ම් එකද අන්ධකාරය ෆිල්ම් එක දැන් අපි අඬනවා දැන් මොකද වෙන්නේ ගියේ වෙන දයක් කරන්න ෆිල්ම් හෝල් එකට ඒකත් මතක හරිද තමයි. දිනේ වාරවලු. තවලද නැද්ද? දැන් අපිම දන්නෝ මේ දැන් ශාරුක් ඛාන් විතර නෑ. මේක මෙහෙම සිද්ධා නෙමෙයි. නමුත් අපි මේ ෆීලිස් ඔක්කොම දැනනවද නැද්ද? නෑ. පොත් රීඩින තවත් දැනනවා. මොකද්ද? ඊට එහා හදපු ගන්න තවත් දැනනවා. ඒ 2D උනත් නැත්තම් දැනෙන. දැන් කොහාට හෝ බල බල ඉන්න ෆිල්ම් එක. දැන් බලවලා අඬලා හඳුන්නේ. එකපාර ෆිල්ම් හෝල් එකේ දොරල් එකපාර ඇරෙනවා. මොකද වෙන්නේ? ෆිල්ම් එක දුවනවා. හැබැයි බොඳ වෙනවද නැද්ද? පුණ අවිද්‍යාව නැමැති හේතුව නිසා ඒ සංස්කාර සකස් වෙනවා.
සකස් වීම තමයි පිළිම එක කියලා කිව්වේ. තේරුණානේ? එතකොට මොකද්ද? අවිද්‍යා නිරෝධ සංකාර අවිද්‍යා සුළු මොහතක නිරුද්ධ වෙච්චම සංකාර බොත වෙන්නේ. සංකාර විසංකාර වෙන්නේ. මොකද්ද වෙන්නේ? විසංකාර ගතකිත්තම් තණ්හාණං කය මැදිනවා. ඇත්‍රාන් සිවිවෝ සිතේ. විසංකාර ගතකිත්තම් තණ්හාණං කය රහතන් වහන්සේට පිළිම ගත්තී බොද වෙච්ච පිළිම. හැම වැද්දෙම ආලෝකේ වැදිලා තියෙන. පොඩි ආලෝකයක් නෙවෙයි. ඊට 100 කතර පවර් එකක් පිළිම එකට වැදිලා තියෙන. දැන් බොද වෙලා බලන්න. ඒ රහතන් වහන්සේ කරව බොරව යනවා නේද? අදයි බොද වෙන. අරකට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන කිසිම දෙයක් කිසිම දෙයක්. දැන් අපි අර මේ හදපු පිළිම එකට අලුත් දෙයක් ගන්නද නැද්ද? ඇලුනා. මම ඒ කාලේ හිතනවා යම් ශාරුක් ඛාන් වගේ මඩල් ලව් කරන්න පුළුවන්. කරන්න බෑ එහෙම හිතනවා ඒ වෙලාව. පුළුවන්. පිස්සු අලුවගේ හිලේ ඉන්න පුළුවන් අපිට. පිස්සු බීගු. හිතනවා එහෙම හිතනවා නේ. ඒ අපි 100% අපි විශ්වාස කරනවද නැද්ද? අද අපිම දන්නවා මේ කන්නේ මොකද්ද? හදපු පිළිම. ඊට අපි පිළිම වලේ තිරය ගත්තට පස්සේ එතන තියෙන යම්කිසි ප්‍රොජෙක්ටර්ස් වලින් එතන දෙනවා ධාරා. ඒ ධාරාව ඊට වේගයෙන් ඒ බිත්ති ඒ හදපු රෙද්ද මත වදින. වදිනකොට මොකද වෙන්නේ? ඒකෙන් තමයි මේ රූපය එක එකම වේගවත්. එතකොට මේ දර්ශනේ අපි දන්නවා මේ පිළිම යා රඟපාන එක දිගට පය දෙක ගන්න පාර නෙවෙයි. මොකද ඒක ඒ එඩිට් කරපු අය දන්නවා ඒක කෑල්ලෙන් කෑල්ලට කෑල්ලෙන් කෑල්ලට කෑල්ලෙන් කෑල්ලට අලවලා තියෙන්නේ. එහෙම අලවලා අපි මේ ජීවිත ෆිල්ම් එකේ මොකද වෙන්නේ? තණ්හාවෙන් කෑල්ලෙන් කෑල්ලට අලවලා බට් කරලා දෙනවා. මේ කියන කතාව පොඩක් ගැඹුරු. මම දැන් මේක පෙර කියන්න තෝ මේක කියලා වැඩමු. නැත්නම් මගේ ඉන්න පාස්. වෙන කරන්න දෙයක්. ඒ වගේ ෆිල්ම් එක කෑල්ලෙන් කෑල්ලට අලවලා ෆිල්ම් එක වෙන්නව වගේ තණ්හාවෙන් අපි මේ ජීවිත ස්ටෙප් බයි ස්ටෙප් පලවනවා. එකකට අත්තරිම දෙන්නේ එකකට අත්තරිම දෙන්නේ ඒ වගේ නේද? දැන් එකට එකක් සම්බන්ධ කරගෙන අපි අඩන්නේ අපි කන්නේ අපි යන කොට ගන්න එකට එකක් සම්බන්ධ කරගෙන ඒ වගේ තමයි මේ ජීවිතේ. මිනිස්සු දාන්නේ නැහැ මතක තියාගන්න. පෙර හදු පිළිමේ පොඩස් පොඩස් තණ්හාවෙන් අලව. ওই විදියම අපේ ජීවිතේ. ඒක ඇයි අපිට මේ සත්‍ය වෙන්නේ නැත්තේ? අවිද්‍යා අන්ධකාරය අවිද්‍යා අන්ධකාරය තුලයි විභාගය සකස් වෙන්නේ. අවිද්‍යා අන්ධකාරය විභාගයේ විභාග දෙන්නේ ඒ තුලයි විඥානයේ මායාව පෙන්වන්නේ. ඊළඟට මෙන්න මේ අන්ධකාරය නැති වුණොත් විඥානයේ මායාව පෙන්වන්නේ නැහැ. ඊළඟට විඥානයේ මායාව නැති කර අවිද්‍යා අන්ධකාරයෙන් බලන එකම දේ තමයි මොකද්ද? ප්‍රඥාව. ඒකට කියන්නේ මොකද්ද? මේ හිතත් එක්ක උපදින ධර්මතාවයක් තියෙන ප්‍රඥාව කියලා. අවිද්‍යාව ගැන හිතත් එක්ක උපදින මෝහය. මෙන්න මේ ධර්මතාවයට පුළුවන් මොකද වෙන්නේ? සම්පූර්ණම මේ ෆිල්ම් වලේ ආලෝකයේ අනේ ධර්මයේ ලකිටි වෙනවා. ඒ ආලෝකය දෙන්න ප්‍රඥාව උපදින්න උනත් පවතින ලෝකෙට කල්පනා කරලා හරියන්නේ නැහැ. හදාගත්තු ලෝකෙට කල්පනා කරන්න පටන් ගන්නවා. අර සමහර මිනිස්සු ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ අපිට බණහන් ඉන්න මහත්තයෙ ඉන්න දෙන්නේ. තමාර මහතුරු කියනවා අපි ආසයි මේ භාවනාවට යන්නේ. දැන් මේ ගෑණි කියනවා පෞල් ජීවිත ඉවරයි. මොනවද සිද්ධියේ? ඉතින් මම මොකද්ද කියන්නේ? ඒක මේ වගේ. මේ පිටියක් නැහැ. මේ පිටියක් නැද පිටි දෙකම නැහැ මැද පිටිය තියෙනවා. පිටි දෙකම නැහැ මැද පිටිය තියෙනවා. මේ දෙපැත්ත වැලි දාලා තියෙනවා. දැන් දෙපැත්ත වතුරලා තියෙන මොකද්ද? වැලි. දැන් උපමාව. මේ පිටියක් නැහැ මේ පිටියක් නැහැ මැද පිටිය දෙපැත්ත වැලි දාලා. මොනවද දාලා තියෙන්නේ? වැලි. එතකොට ගෑන් කෙනෙක් ගිහින් ඉවරන මෙහෙම රවුමක් ගිහිලා ඉන්න මේ පැත්තේ නහර. ඒ ආමතුරුන් කියපන් මේ ඇඩිය කාගෙද කියලා. දැන් මෙහෙම රවුමක් ගිහිලා ඇවිල්ලා අපි නහර මොකද මේ කියපු ඇඩිය? මම කියවක මේ මොවා දේරුනේ කාටවත්. මේ විද්‍යාවක් නෑ දෙයියනේ. මේ විද්‍යාවක් නෑ. අර විද්‍යාව තියෙනවා. අර දෙපැත්තම වැලි දාලා තියෙනවා. එක්කෙනෙක් මෙතනින් ගිහිලා රවුමක් ඇවිල්ලා අහනවා මේ ඇඩිය කාගෙද කියලා. තමන්ගේම ඇඩිය අහනවා. ඒකයි මේ ලෝකෙ මිනිස්සු කරන්නේ. දැන් යා පෙර කාඩාර ධර්මයට විරුද්ධ වෙච්ච විභාග තමයි මේ න්‍යායක දන්නේ. යා අපි නහ ඇයි අපි මහත්තයා මට ඉන්න දෙන්නේ නැත්තේ? මම දන්නේ. ආදරවත්. දැන් මේ ධර්මය අවබෝධ කරපු අය පිස්සෝ කියලා කියනවා. එහෙම කියනවා මේ ලෝකෙ. මේ ධර්මය අවබෝධ කරපු ගාව මේ සත්‍ය ලෝකෙට කිව්ව ගාව පිස්සෝ. එහෙනම් ඒ හේතුව මොකක්ද? පෙර ධර්මය අවබෝධ කරපු අයට ඕක තමයි ලෝකයා.
ඇයි ලෝකයට දැන් තේරෙනම් විදිය නෙමෙයි ධර්ම අනිප්පත. අනිප්පත කියන හැම කාරණා පිස්සු කිව්වොත් දැන් ඉඳ බලන්න බා. රහතන් වහන්සේලා පිස්සු කිව්වොත් රහතන් වහන්සේ ගණන් ගන්නේ කරගන්නේ ධර්මයේ කරපු දේව තමයි. ඒකයි මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සිය වෙනම බාධා එන්නේ. ඔබත් වෙන ධර්මය අවබෝධ කරගමු අය කරන්න මහන්සියට බාධා කරන විපාක නිහිනේ. ඒ ලෝකක ඉතදයි ඉවසන්න වෙන කරන්න දෙයක්. කංගී පරමං තපෝති පික්කා නිභානම් පරමං වදාති බුද්ධ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉවසීමයි උතුම්ම තපසයි නිවන ඉවසීමයි උතුම්ම දේ නිවන තමයි උතුම්ම කංගී පරමං තපෝති පික්කා. ඉවසීම උතුම් තපසයි. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ කරගත්තු දේ එනවා කියලා ඉවසගෙන මොකද කරන්නේ? ඒකට කැටෙන්න මුලා වෙන්න එපා. ඒකට සරලම ටෙක්නික් එක තමයි මම අර කියන්නේ මුලදී. මොකද්ද? මොකද්ද මම කියන්නේ පළවෙනි දවසේ? ඈ? ඈ? රාමුගේ ඒ දෙවෙනි දවසේ. පළවෙනි දවසේ ටෙක්නික් එකට මොකද්ද මම කියන්නේ? ඈ? නින්දාවට ආදරේ කරපන්. නින්දාවට ආදරේ. ඇයි නින්දාවට ආදරේ කරන්නේ? කොහොම කදාගම් විභාගේ? එන්නේ ඒකට උඩ බලලා හරියන්නේ. දැන් අපි කවුරු හරි අපිට නින්දා කරනවා. ඒක අපි බැලගෙන යනවා. බැලගෙන යනවා තමම කරගත්ත දෙයට. අවිද්‍යාව තුළ විඥාණය තමයි පෙන්වන පිළිම බය වෙන්නේ. ඇත්තට මේ කර්මයේ තුල සකස් වීම මේ දෙය. තේරුණාද? ඒක ඇත්තටම සිද්ධ වෙන්නේ. දැන් මේ කියපු කතාව අර හරියටම අභිධර්ම කියනවා චිත්ත වීතුවේ මදලම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. චිත්ත වීතියක් කියන්නේ මොකද්ද? බවාංග බවාංගතරණ බවාංග පරික්කේද පංචද්වාර වර්ධනේ චක්කු විඥානේ සම්මණිච්චනේ සම්දිර වොත්තමනේ ඔය ඔය අතරේ මොකද්ද බවාග කියන්නේ විපාකසක් පෙර හේතුක ඵලයක් චක්කු විඥානේ කියන පෙර හේතුක ඔතේ ওই දක්වාම කර්මය තමයි වැඩිම බලක් ගන්න ඊට පස්සේ කියනවා ජවන් විදියේ දින වොත්තමනේ පස්සේ මොන සිද්ද ජවන් සිත් කියන වර්තමානය ඔන්නෝතනි තමයි අනාගත පිළිම ගන්න සියලු කර්මයේ ජවන් කියන කර්මයේ නූත අලුත් කර්ම ජනිත කරන ශක්තිය එතන වොත්තමනේ දක්වාම මොකද්ද වැඩිපුර වශයෙන් මොනවද විපාක සි නැත්නම් ප්‍රියා කර්මය සකස් වෙන්නේ එතන මේ අභිධර්මයේ මම කියුවේ මේ අභිධර්මයේ ඔබ දැනගෙන හිටියා මේ කියන කතාව ඔබට දැන් ලැබි වෙලින් තියෙනවා දැන් මෙල්බන් මොකද කරේ මේ කියපු කතාව අන්තිමට කිව්වේ මොකද කරේ මුලින්ම අභිධර්මයේ දක්වන චිත්ත වීතිය ගෙනාව වීතිය ගෙනාව මේ කිව්ව කතාව කියපට පෙර පා හේතු සම්පත් ඇති ජයවලේ මුඳක් ගාලා මේ සීනේ නැගිට්ටා එචරද අවබෝධ මිහිත් පස්තාරයක් ඇතුළත ගොඩ අනාගතේ මඟපල්ලාවේ වැඩි වෙනවද? ඔන්නෝගයි හේතුව. වෙනෝපක් අත්ද? දැන් මේ කියන කතාව ඔබට තාම යන්නේ දල අනුමාන උපමාවලින් තේරෙන්නේ. නමුත් අපි ධර්මයෙන් අපි සයන්ස් එකෙන් මේකේ වේගෙම තේරුම් ගන්න ඕන. තේරුණාද? ඇත්තට මේකයි. ඔබේ ධර්මයේ මේ ප්‍රෝඩාකාරී ගම. ඔබේක ධර්මයේ නැහැ. ඔබේක ධර්මයේ නැත්තේ මොකද වෙන්නේ? ඔබ ඒකට ඔබ දැන් මේක මේ අහුව පෙර ගොඩා විශාල පුණ්‍ය විපාක හදපු නිසා නැත්තම් අහන්න විදියා මේක හොඳට මතක තියාගන්න. මේක හැමෝටම මහා ස්වභාව ධර්මයි කියන්නේ. යාම ඒ දප්පා එක කියන්නේ පාරමී පිරෙන්න ඕන. මොකද්ද පිරෙන්න ඕන? පාරමී පිරෙන්න ඕන කියන්නේ ඕක. නැත්තම් ස්වභාව ධර්ම බේසියෙන් දෙන්නේ ඒ දර්ශනයක් ඇහි. දර්ශන ඇහි නැති තාක්කල් එතන වීම මේ කියන බණේ ආර්ය දර්ශනය කියනවා කියලා. මොකක් කියනවා කියලාද? ආර්ය දර්ශනය. වෙයිතාලේ වල පාරමී නැහැ කියලා. ඒක උඩින් දෙන්න තියෙන්න පුළුවන්. අද ඔබ තවදුරටත් මේක තවදුරටත් ආර්යශ්‍රාවක මාර්ග අනුගමනය කරේ නැත්තම් ඔබට මේක ඉතර වෙන විදිය. දැන් මේ රොටේට් වෙන හදාගත්තු ලෝකෙට එන හදාගත්තු ලෝකෙට ආවිලා තරහගෙන අයි කම්බුවේ කර්ම සහස් වෙලා වැඩක් නැහැ. ඉව සීමෙන් මොකද වෙන්නේ? ලෝභය වෙනුවට අලෝභය, දේශය වෙනුවට මෛත්‍රිය, මෝහය වෙනුවට ප්‍රඥාව දියුණු කරගන්න. එතකොට ඉතර වෙන පුළුවන්. දැන් ඔබට මොකද කරන්නේ? පෙර කරපු කර්මයට උපම බදා ගන්න. තව තවත් බෑඩ් කර්ම බෑඩ් උපදක් සකස් කරගන්න. ඔබම ඊට පස්සේ ටිකක් දෙනවා. ගොඩක් තියාගෙන ටිකක් දෙනවා. ඊට අනුව ලැබෙනවා අලගත් ප්‍රමාණය දුක ලැබෙනවා. දැන් ඔන්න මේ න්‍යාය දැන් පැහැදිලි කරන්න. හොඳට මතක තියා මේක දේශනා කරන්න බත අවබෝධ කළ සුදුසු සත්‍ය. දැන් මේක ජීවිතේට ගලප ගන්නවා නිසා මේක එළිය කතා කරන දේ ආ ලිය කතා කරන්නේ මෙලිය කතා කරලා තියන ලෝකෙ. මොකද අපි දැන් සම්මුතිය තමයි ජීවත් වෙන්න පාන්නේ. මොකද සම්මුතිය ජීවිතේ කරගන්නේ අවබෝධයට වඩා පරමාර්ථය. සම්මුතියේ අවබෝධ කරන්නේ ඒක හොඳට මතක තියා. දැන් මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න විදිහ නැහැ අනිත් දෙපැත්ත. නමුත් ඒකට ඉතින් මේ මට කියන්න ඉතින් ඩොන් කියලා වෙන්න එපා. ඊට පස්සේ මොකද මගේ අමන දාතලේ තමයි යන්නේ අවබෝධ. හරි. මේක ඔබට අවබෝධ කරන්නේ ඔබ ජීවත් වෙන දර්ශකයේ මේක. අර ඔබ සම්මුතිය කියලා අවබෝධ කරන්නේ
සමුදේ දේවි ජීවත් වෙන්නේ. ජීවත් වෙන්නේ බයි මේ බ්‍රාහ්මක බලන්නේ බයි. ඒතකොට පරමාර්ථය තියෙන්නේ ඔබට ඊතර වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒතකොට නිකම දැනගෙන තමයි මම මේ කියන්නේ. ඔබ එක හොලන්න කරගත්තට මට කරන්න දෙයක්. ඊතර වෙන්න කරන්න ඕන ටිකක් ගන්නවා. ඒක මම බුදු පිළිම අල්ලගත්තේ මම ඒක ගන්න අවබෝධයෙන්. ඒතකොට ඔබ බුදු පිළිම අල්ලගෙන කිව්වද අර බුදු පිළිමට වඳින්න එපා කියලා. ඒක එයාට කියන්න ඕන කවුරු මොකක් කවුරු කියලා දෙන්න ඕන. දර්ශනය එතකොට තමයි අපට අකාල මේ නිදහස් වෙන්නේ. ඒක ජීවත් වෙනවා මම සම්මුතිය පරිහරණය කරනවා. ඒක කරන්නේ. මම ඔය කියා දෙන වෙලාවට නැති වෙන්න පුළුවන් ඒක මම කියලා යන්න. ඒතර පින්නතුනේ දාව තවත් බලමු. මේ ලෝකේ ලස්සන න්‍යායක් තියෙනවා. ඒ න්‍යාය ඔබට සිල් ලඟින පහසු පී කරන්න පහසු වෙලා හදලා ගන්න එක හරි ලස්සන ධර්මතාවයක්. හරි. කැමති දේ ලැබෙන න්‍යාය. ඒ කියන්නේ කැමති දේ මමමත් මේ කියපු උදාහරණ දෙකක් වෙන අපලා උදාහරණ කියන්න පුළුවන්. අර උදාහරණයක් කියමු. දැන් උදාහරණයක් කියමු. මෙතන තාරක අවස්ථාව තුනේ වැද්දෙක් පිපාසිත මුවේ දඩේ හදනවා. වතුර මුවේ බොඩලන මුවේ වතුර වලදී දඩේ හදනවා. දඩේ හදනකට ගමන් මොකද වෙන්නේ? මේ මස් කාපු ගමන් මේ වැද්දට පිපාසිත වෙනවා. දැන් වැද්දගේ ඇතුළේ ආරණ්‍ය වතුර මුවේ. මොන මොකටද ගියේ? වතුර මුවේ අම්මට නම් ගන්නුනේ. මුටිස් කැමති දෙයක් ලැබෙන්නේ වෙන මොකක් අල්ල ලැබෙන්නේ කැමති දෙයක් ලැබෙන්නේ එක අවස්ථාවකදී මේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ සාමින මහතරම යනකොට මේ අර පින්නපාත ලැබෙන්නේ කි සාමින මහතරම ලෝසක මහතා තමයි රත්නාවේද ලෝසක මහතා තව ලෝසක සාමින මහතා පින්නපාත කරන මිනිසුන්ට මේ පාත්‍රය ඉදිරියට දානවා හැබැයි මේ ලෝකයා ඒ සාමින මහතා හේතු පෙර ජීවිතයක් තිබුණා පැවිදි වෙලා හිටියා වාග් වෙලා දීදී පැවිදි වෙලා හිටියා ආරණ්‍යයක් හදාගෙන තිබුණා කර්මානුරූප පිළට අනුව ලැබිච්ච දායක ටිකක් හිටියා ඒකට ඒ දායකව ඇවිල්ලා කිව්වා සාමත ගමනේ සාමිනාහන දෙනමක් හිටියා නම වගේ හඳුනනවන්නේ සාන්ත සුන්දර ඒකට පින්නතුනේ ඒ දායකව අනේ ස්වාමීන් ඉහෙට දාන්න මේ හඳුනන වැඩමන් හරි පියමනා එහෙනම් ඊට පස්සේ ඒ සායනනේ දැන් ලෝකහමුරේ ඒ පවේ හමුරන නිහඬව හිටියේ. ඊරාස් උපතෝනේ උදේට කල්පනා කරා දැන් රැක් ඉඳ ගියේ නැහැ ඉඳ ගියේ නැති. මෙයා ගිහිල්ලා මේ දායකව හරීම රිච් දාන කෑවෝ නම් ඒක හරි. මේ දායකව මෙයාට පැහැදලා දැනටම දීලා ඉතුරු බණක් කියලා තවත් පැහැදලු. මොකද මේ මගේ ගලටම ඉවරයි. දැන් රැක් කිසි නින්දන්නේ නැහැ. නින්ද නොවන රාත්‍රියේ. එළියු එළුණාට පස්සේ කල්පනා කරා මොකද මම එකයි යනවද නැද්ද එක්කන් ගිහිල්ලා මෙහාඳුර එක්කන් ගිහිල්ලා බණක් කියමු කියන්නේ කිව්වොත් දායකයෙක් ඉවරට ඉවරයි මට වඩා ඔක්කොම යාර දෙන්න කරා එහෙම හිතුණා ඊටාස කරලා ඒතකොට එක්කන් යන්නේ මම කියලා ඉක්මනට ගියා ඉක්මනට ගියාම දායක අනේ ස්වාමීන් වහන්සේ අනසාවින් ආස වැඩක් නෙවෙයි නේද කතා කරේ නැද්ද කතා කරේ නැහැ ගොඩාක් මුරීතරණේ ඇයි මහන්සියෙක් බුරු කිව්වෙත් නැම්බාද කිව්වේ මහන්සියෙක් ඒ නිසා කතා කරේ නැහැ කිව්වා ඊට පස්සේ කොහේනම් සාමියන්ද බල කියන්න ඕනේ හොඳට කතා වහාම වලදලා අපි ප්‍රණීත ලෙස හදලා දෙනවා ගිහිලා ඉක්මනට පොඩි කරා දැන් දුන්න වැලදුන කෑවත් නොකෑවා හා සමානයි කෑවත් නොකෑවා හා ඇයි කෑවක් දැක්කම දෙනවද මේ ඩායක පුදුම මේ මේ ඉඳලා මේ ආවුදු වත්තරින්නේම
අනස්තංගල වෙනවා හදවත තුන ප්‍රණීත දානේ හදල තියෙන දැන් බත ඇති කලබල මේක කාලේ යන ගියේ නේද ඔව් කියනවා මේක කාලේ යා එනකොට දිනි ගොඩක් දැක්කා වීසි කරාමත් පළතුරු ටිකක් වීසි කරා අර දිනි මු කිරියල් ගියා වීසි දැන් මොකද කිනර පිටිලා කියලා දැන් ඉතමහරි දැන් මෙයා ගියා පද වැඩි ඔක්කොම අර මෙයා දැන් නැන්නේ මෙයා ආයෙත් ගියා තුනක් ඒ සාරු නම් ඊළඟ දවසේ පිට වෙලා ගියා වයන් ගන්න සාමිනී කියලා ඇදලා ගියා ඔච්චර ඊළඟ වෙයි මරලා ගිහලා යා සකස් වෙනවද නිරේ කර්මය සකස් කරා මොකද දැන් නෝ ඊළඟ දවසේ මනුල වඩා මොකද උනේ උපදින කොටම මොනරට ආවනේ යාමට මනුලව හැදුනා ඊළඟට හරි සිල් සිල්වත් දුසීල නැහැ සිල්වත් සිල්වත් උනට කර්මය බලවත් සීලයක් රැක්කා ඒ කියන්නේ බොරු වාතා කිව්වේ නැහැ කතා කරේ නැහැ ඊළඟට මොකද උනේ දැන් හැදුනා හැදීලා මොකද වෙන්නේ පාත්‍ර කැමති දෙයක් ලැබුණේ කෙනෙක්ට කැම දෙන්න කැමති නොදීන කැමතුණා යාට කැම එයා කැමතිනේ මොකද අර කැමති කැමති දුන්නේ මොකටද කැම නොදීන කැමතුණා දැන් මොකද උනේ නේද එයා කැමති දෙයක් යාට හම්බුනේ තේරුණා කැමති දෙයක් ලැබුණේ කැම නොදීන කැමතුණා කැම නේද කැමති දෙයමයි ලැබෙන වෙන මොකක්ද කැමති අජාසත් රජතුමාගේ මාලිගාවට වඩා අර සිටුවරයේ මාලිගාව විශාලයි ලස්සනයි සුන්දරයි රාජාතන රජතුමාට වෙනෝ ගෙඩියන සේනාවගේ පොබල් සේනාවක් හතර වටේ වටකන. ඨංගාල අනිත් පැත්ත හැරෙන්න ගියා. යනකොට බුදුරජාණන් වහන්සේ ඉන්න ප්‍රදේශය හරහා ගියා. යනකොට අර ජෝති බණහන. දැන් රාජාතන රජතුමා ස්පීඩ් දාලා කරනවා. ඇස් කටේ දාලා නැහැ ස්පීඩ් දාලා. බලල ඉවරනම් කරන්නේ කිහිලා ඇහුවා මේටෙන්. අපා. තමසේ තෝයි මාර නැහැ. අර ඉන්නතරට එනවා මෙහෙ බණහන. අපේ මමගේ වෙන්නේ. අරේ යුද්ධ කරන්නේ මොකද මෙහෙ ඇවිල්ලා? බලන්න. එපාරේ එයා ඇහුවා ඔබ ගියාද මගේ මාලිගාව අල්ලගන්න? කියලා. දරු දුරයා නහත ජාතකය තුමා කතා කරා. කතා කරලා අජාසත් මොකද උනේ? ඔයද ගියේ අල්ලන්න බැරුණානේ. ඔබට නේ කාටවත් ඔය සිටුතුමාගේ මාලිගාව අල්ලන්න නැහැයි හේතුව. පෙර මෙයා අනිත් අය කියලා ආරක්ෂා කරන දෙන්න කැමති වෙච්ච කෙනෙක්. මොකද මෙයා කරපු කරේ? අනිත් අගේ දේවල් ආරක්ෂා කරලා දුන්නා කැමති දේ ලැබුණා අන්න ආරක්ෂාව කොපමණද ඔන්නෝකයි විශ්ව න්‍යාය සින්දා ඔබ අනිත් අගේ ආරක්ෂා කරන්න කැමති දේ ඔබේ දේවල් කාටවත් ගන්න දැන් මේ කාලේ ඔයගොල්ලෝ කතා දිනුනේ තමාරු මුගියනවා ඒ ගෙදරට ගියා ගෑනු ටිකක් විතරයි හිටියේ දැන් මම හොඳට ගේම් දීමු ඩයල් එක අහන්න දැන් එහෙම දිනනවා යා බලු දෙන්නේ කාවලේ පල්ලගෙන එහෙනම් කියන්නේ ඒකෙදට පඩින මම දිවල් වලට නම් බලලා නැහැ පොඩි පොඩි ගේම්ස් ටිකක් දීලා දෙනවා නමුත් සමහර මම ගැසළු කරපු යාළුවෝ එහෙම කියනවා දැන් මම කුඩු ගහේ යාළුවෝ සෙට් එකක් යොමු යනවා නමුත් පල්ලේ කාවනේ මම මාර බලන දැන් අපි ඉන්න බලන්නේ ඒ දරයන් බල්ලෙකෝ අදලා තෝටි
අපි තේරෙන්නේ තේරෙන දිනේ නදන්න දැන් සමහර වෙලාවට සුනාමිය ආව සුනාමිය ආපු අවස්ථාවේදී මුහුදයි මිනිස්සු අතලට ගියා අතලට ගොම මිනිස්සු ඒ මිනිස්සු අදමයි අපි පොයට කියලා විනාඩුවක් දාලා ගිහින් ඇත්තට ආ මාරේ දාන අමාරුස කම්ම විසේ අචින්තියෝ අචින්තිය කියන්නේ අපිට හිතන්න පුළුවන් පරාසයක කියාදී කුවිල විතරයි තේරුම් ගන්න පුළුවන්. මොහො සිදුවීම මේ විශ්වය තුළ ක්‍රියාත්මක ඔබට අල්ලන්න බෑ. ඔය කියා දෙපු දේ විතර වෙන්න පුළුවන්. ඉලහ හදාගෙන කරගන්න. ධර්මාසනයක් පූජා කරා. එයා කැමතුණා ධර්මාසනයක් පූජා කරන්න. එයාට ලැබුණ මොකද්ද? අස්ති ආසන. කැමතිද? ඒකයි සිද්ධ වෙන්නේ. ඒ වගේම ඔබට දැන් මහත්යාරි නෝනා විතරම බයි. විතරම කියේ. මොකද්ද ඔබ හිතන්නේ? දැන් කො වෙන මොකක් කරන්නේ? මම තමයි මේ වගේ නරුමේ වෙන මමම තමයි කරගත්ත කරුණු. බයිල බණින වෙනාලා ඇදපල්ල වෙන කරන්න දෙයක්. තව බණින කියෝ මොකද වෙන්නේ? ඊළඟට ඉතින් මහතු 10ක් වෙන 10 දෙනා බණි. ඒ නෝල 10ක් විතර ඉදි 10 දෙනා මතක බාරිය ආවගේ. එතන මොකද නිවරට අපි බර. බෑන්ඩ් රෝ බණින කට පරිසක්. ඔබ කැමතුනෝ බණින්න. ඔබට මොකද බැනු ගන්න? ඔබ ගැහුවෝ ගන්න. මුටි ගන්න. ඔබ ගහන කැමති කියන්නේ කැමති ඔබට ලැබෙන්නේ එහෙනම් මොකද ලැබෙන්නේ ඔබ කැමති ගහනාරි ගහනවා ඒක වෙච්ච දේ තමයි ලැබෙන්නේ ඒ කියන්නේ කැමති කවරේ කාරාරේ කුටි ගන්නවට කැමතුණා ඔබට මාමි කාරේ කුටි ගන්න අර ඔබට එදා හිටපු පිටින් ගහනවා ඒක ඔබේ කර්මයම තමයි ඔබ සකස් කළා ඔහොම න්‍යායම විශ්වේ ක්‍රියාත්මක දැන් ඔබ බොරු කියන කේලා කියන කේලා කියනවා අවස්සෝ කියන්නේ පොදුම මම ලංකාවේ නම් ඉන්න බෑ කියලා කියන්නේ. කේලක් කියලා කාගෙන සමගියක් බිඳවන්න කැමතියි. අනිවාර්යෙන් කෝපුවන් જાති මොකද වෙන්නේ? යාළුනේ යාළු කෙනෙක්ගෙනා බිඳිලා. ආයෙ නතර කරන්න බෑ. දැන් ඔබ කාටවත් කේලම කියන ඔබ දන්න මේ අපි පිට කාට හරි කියන්නේ. මොන හරි ෂේප් එකක් දාගන්න පුළුවා. ෂේප් දාන්න බෑ මේ නියමයි. ඇයි? කැමති දෙයක් ෂේප් නැහැ. මොකද ෂේප් දෙරණ ඒකයි අපිට සියල්ල දෙන්න සියල්ල ලැබෙනවා මොකද සියල්ල දෙන්න කැමතිනොත් ඔබට සබාව දහම සියල්ල සබාව දහම ඉන්නේ කැමති දෙයමයි ලැබෙන්නේ වෙන මොකක්ද මම මෙන්න මේ කැමති දෙයක් න්‍යාය තාපත්‍රික පැහැදිලි කරලා දෙන්න දැන් ඔය ඉතින් අපි සතු මරන්න එපා කියලා කියනවා හොරකම් කරන්න එපා කියලා කියනවා උන් දන්නවා අපි මරන උන දෙයක් වැදා ගන්න පුළුවා හැබැයි මේ න්‍යාය විශේෂ නැහැ නෝ ෂේප් කැමති අනිවාර්යයෙන් කමන්ට කැමතිව කාවාරි අර වැද්ද මොකද වෙන්නේ කැමති වුණා මොකද මුවාට වතුරුන දරන්න ලැබුණා කැමති ඒවා ඔබ සතේ මරන්න කැමති වුණා අන්න ඔබට මොකද වෙන්නේ කෙල අඟන එක් කෙලු දෙකක විස සිසන ඈක ලෝම ගරණේ මිනිස් කැපුණා නේද ඊළඟ මොකද කියන්නේ මොකද විදාව මහවයි කියලා අර මොන සතරාද ඔබ කියන්නේ අර මොකද කවි පදන් කවි දැන් ඔබ මම කට් මව කැනඩා දෙක ආගෙන ගිහිල්ලා මට පද දෙකක් මතකයි. පාඩම් කළා. මමම මතකයි ඔය කයි වෙලක් තියෙනවා මම කැනඩා දෙක ආගෙන ගිහිල්ලා රජ වෙන්නේ. ඔය එක් මං කරන්නේ. මොකද පෙර ආගෙන එක් කෙළු දෙරක ඇයක ලෝම කරණේ කැපුණා. එළම මෙමරණ වේ කාඩක් අහු නේද අර දාගෙන පත් වෙන අය ඉන්නේ එතකොට මොකද වෙන්නේ පිනතුනි මොනෝ සිද්ධියක් අතල තියෙන්නේ දැන් ඔබට එකපාරයි බෙල්ල කපන්නේ එළුවගේ ලෝමදායට මට ඔය ඉස්සර විශ්වාස කරන්න නැහැ මට මාව ඉස්සර මට පිළිගන්නේ නැහැ මම උයි අපෝ එකපාරක් බෙල්ල කපෝ 500 වතාවක් බෙල්ල කපන්න බෑ නේද අසාධාරණ නැහැ පිනතුනි අසාධාරණ ඒ ඒ කාලේ තියෙන ප්‍රඥාව මේක දේවා එකපාරක් බෙල්ල කැපුණොත් තමයි බුදුන් එකපාරක් බෙල්ල කපලා එකපාරක් බෙල්ල කැපුණොත් තමයි බුදු මේ 500 ඒ ලෝක ගන්න බෙල්ල ගන්න එක බුදුමයක් නෙවෙයි ඇයි මොකියු ඔබ ධර්ම පේරටකින් හැදෙනවා මොකද්ද පේර ගහ පේරටකින් හැදෙන මොන ගහද පේර ගහ අඹටකින් හැදෙනවා අඹ ගහ වීටකින් හැදෙනවා ගුවන් ගහ එතකොට එක පේරටෙන් එකකින් හැදෙන ගහ එක පේරටේද හැදෙන්නේ
පේ රටේ හතර පේ නැහැ එක පේ රටේ හැදෙන්නේ මොකද පේ ගහ ඇදලා කැට යන්නේ සාගේද එතකොට ඒ ගහේ එක ඇටේ හැදෙන්නේ කැටයක් හැදුනොත් තමයි බුදු ඒකයි බුදු මොනෝකේ කර්මණී ආය එකපාරක් බෙල්ල කැපුවොත් එකපාරක් බෙල්ල කැපලා ඉවර වෙන්නේ ඒ වලමත ජීවිත සිය දහස් ගානක් ඉන්නේ එළුවගේ ලෝම ගානට වඩා මේ එකපාර අමරෝ කියලා එකපාර කවි කියනවා නෙවෙයි අවිද්‍යෙන් පස්සේ බව 510ක් කරන් ලක්ෂ ගණන් ඒ විදියට මේ විභාගයක් ඇවිල්ලා මරණයට පත් ඒක තමයි මේ සබාව තමයි ධර්මමණිය කුසලයටත් එහෙම කුසලයටත් එහෙම ඔය එක හොදා කරොත් ඒක දැම දෙනවා අපිට දෙනවා කෑම අපි ගන්න ඒක කෑම අපි ගන්න ලබනවා තමයි පුතුමේ මොකද වෙන්නේ කප්පාගේ සත සහස්රාගේ සංගේතින් නම් නරස කුසලයක් එන්නේ නේ ඔබ වතුර වීදුරුව දෙන එක වතුර වීදුරුව ලබන පුතුමේ දැන් තම ඇටේ හැදෙන අමගෙ තම ගෙඩියද හැදෙන්නේ අමගෙඩි 100යි ද හැදෙන්නේ 1000යි ද හැදෙන්නේ අමගහ අවුරුදු 100ක් වතුරම 100ක් අවුරුදු 100ක් ආවට ගෙඩි හැදෙන්නේ එක ගෙඩිය හැදෙන්නේ ශක්ති දෙපැත්තම තේරුණාද ඒක බුදුහාමුදුරේ සබ්බ පාපස් අකරණ කුසලම් කරන්න එපා කුසල අසෝප සම්පදා කුසල කරන්න ඒ කුසල කරන්නේ කොහේ අනිවාර්ය කුසලයේ සැප ඒ කුසලයේ සැප ලැබෙන විතරක් නතර වෙන්න එපා සජිත්ත පරිවෝ දබරන හිතත් පිසුදු කරන්නේ කුසලයේ ලැබෙන විපාකේ තුන න්‍යාමයක් තියෙනවා නේද අනිත්‍යයි දුක්ඛයි අනා හේතුන් මේ රටගත් දේ හේතු නැතිවීමේ දැන් ඔබට ලැබිච්ච වාහනේ ඔබේ පිළිද ඔබේ දරු කුසල විපාක ඔබේ විඥානේ තමයි හැම තියෙයි කියලා පෙන්වන්නේ අවිද්‍යාව තුන ඒ විපාකේ ඔබ බදාගන්න කිව්වොත් ලෝභය මොකද වෙන්නේ ඔබට ඒකම දුකට දැන් ඔබ මට ගණක් කියලා කියනවා මේක බොන්න වීදුරුවක් මම මේක බීලා මේක අස්සේ ගාගෙන ගියොත් මොකද වෙන්නේ මම ගහගන්න 60 බල ඉන්නේ අස්සේ දාගන්න දාගත්ත මොකද වෙන්නේ මම මේක දිවට අවුරු බයනවාද හැබැයි මේක අහන්න ගත්ත බයනවාද නැද්ද සබා දහමක් ඔහොම තමයි සබා දහමක් ඔහොම ඔබට කුසලයේ ලැබිත විපාක පරිහරණය කරන්න ඔබට මුකුත් කරන්නේ හැබැයි ඒක ලෝභයෙන් මාන්නයෙන් දික්තියෙන් අල්ලගත්තා ඔබ ඉවරයක් මගේ මේ තේරුම් මම මේ විස්තර කරන්න වෙලාව නැහැ. ඒ නිසා කුසලයේ ඔබ හඳු විපාකෙ මුත්‍ති විදින ඔබට අයිතිය දෙනවා. හැබැයි ඒක අල්ල ගන්න අයිතිය දීලා අල්ල ගන්න නැහැ හැම කෙනෙම විනාශයි. හරියට මේක බොන්න දීපු ගහම වේ ගියා වගේ. තාම මේ මිව කියලා කවුරු බලන්නේ? ඒක තමයි ධර්ම කියනවා. අපි යමු තවත් අපි අවශ්‍ය කරා. එතකොට පින්නතුනේ ඒකයි බුදුරජාණන් වහන්සේ පළවෙනියට ගැලුවා අපසලෙ. ඊළඟට ගැලුවා සපදුන්න ඊට පස්සේ මොකද වෙන්නේ සැපේදී අපි දුකට පත් වෙනකොට ඒකිනුත් බුදුරජාණන් වහන්සේ අපි දුකට පත් වෙන්න ඉඩ දුන්නේ ඒ තමයි බුද්ධාන සාර ඒ තමයි සියලු බුදුරුන්ගේ අනුශාසන මම බුදුරජාණන් වහන්සේ අපිව ගලවපු ගැලවිලි දැන් ගැලවෙමු කාර්යයක් කියන්නේ ඔබට හරියට ධර්මයේ තේරෙනවා නම් බුදුරජාණන් වහන්සේ මේ බණ පදවගේ විපාක ඔබ කරපු පිළි විපාකෙන් ලැබෙන බණ ප්‍රතිතාවයෙන් පුදුම අර්ථ තියෙනවා ওই ධාතාව 27 වෙනි දේශනා කරනවා සියක් කතාව විදියට දේශනා කරනවා දව පාවසකට ගන්න. මේ හපැත්තම පිළිබඳ පුදුමාකාර අර්ථයක් තියෙනවා. පුදුමාකාර අර්ථයක්. ඔය එකපැත්තක් තුන. එතකොට ඔබ දැන් කැමත්තට අනුව ඔබ එකපාරක් බැලුවොත් ඔබට එකපාරක් මේ බැලුම් ගන්න ලැබෙන්නේ ජීවිත 10000 ගානට දී ඔය වගේම වදක භාර්යාවෙන් පදක හස්බන්ඩ් ලැබෙනවා. ඒකයි. ඒකට කවුරුත් වද කියන්න ඕනේ. ඒ කුලගණ සමිති ධර්ම කියලා කාන්ත ආධිපත්‍ය බැඳුවා කියලා ඒක අවුල මේක කරත් කරන්නේ ඒක ඔබගේ යහපත් ක්‍රියාවන් ඉදිරි අනාගතයේ තීරණ වෙනවා දීර්ඝිකම යහපත විතරක් කරගෙන කියලා මේ දර්ශනයට ආවනේ තුන ඔබට ඔබ දෙව්ලෝ ඔබේ ප්‍රතිසන්දිය දෙව්ලෝක් හැදලා දෙයි හදලා දෙයි මම නිර්මාණ රතියක් හදලා දෙයි හැබැයි මොකද වෙන්නේ සංසාරය අවසන් සංසාරයේ අවසානයේ කර්ම ෂේ කරන අවස්ථාවේදීමයි කුසල අකුසල දෙකම ෂේ කරනවා නේද විනාශ කරනවා කුසල අකුසල දෙකම විනාශ වෙන්නේ දර්ශනේ පහළ වුණාම මොකද දර්ශනේ ආරේ දර්ශන මොකද මෙන්න මේ ශරීරයෙන් මෙහාට විශ්වයක් මේ මේ සියල්ල විඥානයේ මායාවක් කියලා ඔබ දැකලා අහමුදාට මේ මොකද දැකලා දකින්න අහන්නේ නැතුව බෑ මොකද සෝතාපන්න වෙන්න කාරණා හතරක් තියෙනවා මොකද්ද කල්යාණ මිත්‍ර සේවය ඊළඟ සද්ධර්ම ඊළඟට යෝනිසෝ ධම්මානුසම්පන්න සත්. ඔය හතරම
දැන් අපිට ධම්මස්සවණේ කියලා පවතින ලෝකෙ වෙන 1000ක් කියලා ලක්ෂයක් කියලා ඒතර වෙන්නේ බෑ ඒතර දර්ශනේ නේ. ඒතර බුදුහාමුදුරුවෝගේ දර්ශනේ. දැන් සාමි මහන්සි දේශනා කරන්නේ පවතින ලෝකෙට. අහන අයත් ඉන්නේ තීන ගෙදරක ඉඳලා තීන පන්සලට බණ අහන්න එනවා. හදාගත්ත පන්සලට නෑ. නාසේ තා තීන පන්සලේ බණ කියනවා. දෙන්නට සම්මුඛ වෙනවා. දෙන්න මිතර බණ ඇහුවා කියලා බණ කිව්වා බණ ඇහුවා කියලා. නමුත් දර්ශනේ අනිත් පැත්ත ගහන්නේ. දෙන්නම ඉන්නේ මොකද්ද? ආර්ය අනාර්ය අනාර්ය ආර්ය මොන දර්ශනයක දෙන්නම ඉන්නේ. ආර්ය දර්ශනයට ආවම බහලා තියෙනුනේ එහෙම කතාවක්. මොක කොහොම කතාවක්ද? බෝසතාණන් වහන්සේ බුදිනකොට පොළව කම්පා වෙනවා කියලා අහලා තියෙනවා. අහලා තියෙනවා. තා ඔබේ ඔබේ හදාගත්ත පොළවට බෝසතාණන් වහන්සේ ඉපදිලා ඇයි බුදුරණ කම්පා වෙන්නේ? දැන් තමයි ඔබ කම්පා වෙන්න ගන්න. දැන් මම මේක අහුවට පස්සේ හිත දැන් තියෙන සියල්ල විපත ගහනවා වගේ නැද්ද? දැන් එහෙම හිතනවා වගේ නැද්ද? ඕකට තමයි බෝසතාණන් වහන්සේලා පෘථිවිය උපදිනකොට කම්පා වෙනවා කියන එකේ අර්ථය ඔතේ. ඔබ හදාගත්ත පොළව කම්පා වෙනවා කියන්නේ කම්පාවේ ආර දර්ශනේ. අන්න දැන් අරකද මේකද කියලා දැන් දෝලණය කරනවා. දැන් තොටිල්ලක් වගේ කම්පාවක්. ඕකයි කියන්නේ බුදුවරු මහල බුදු වෙනකොට. බෝසතාණන් උපදිනකොට පොළව කම්පාවක් නෑ. ඔබ තමයි ওই කියන කතාවේ දර්ශනීය අර්ථ. සම්මුතියේ මේ දෙය සිද්ධ වෙනවා. ඔබ පරමාර්ථය අවබෝධ කරගන්න. තේරුණාද? නැත්නම් තාම ඔබේ පොළවට බෝසතාණන් වහන්සේට වඩින්න ඉඩ ඇයිදනේ? තාම මේ අහම් බඩවලින් මොනව කම්පා වුනේ? ඒකයි අත්තම සිද්ධි. ඒ නිසා පින්වතුනි, අඳුර වගේ න්‍යාය මේ ලෝකේ න්‍යාය ප්‍රමාර කැමති දේ ලැබෙන න්‍යාය පැහැදිලි කරගන්න තවත් කතාවක් කියන්න. මේකෙන් මත් අල්ලගන්න. මොකද්ද? ඒක මෙන්න මෙහෙමයි වෙන්නේ. එක තොටියෙක් ඉන්නවා. තොටියෙක් කියන්නේ කාටද? උම්මගේ ජාතකෙ මේක තියෙන තොටිය. ඔරුපදි. කවුද තොටියෙක් කියන්නේ? ඔරුපදී කියන්නේ මොකද? පාල්ගාරේ. අර දැන් තොටිය කියන්නේ කණ්ඩායමක් ගාව ඉඳගෙන දැන් පාලම් නැති තැන්වල ඔබ එකඩ වෙන කෙනාට තමයි තොටිය කියලා කියන්නේ. නේද කාටවත්? ඉතින් ගමට හොඳට උඩට වැහලා දැන් වතුර ගන්නවා. තොටියට දැන් පාලු පදින්න අමාරු. එතන මොකද වෙන්නේ? තොටිය පාලු හොඳට ගහ උඩට ඇදලා බැලලා පැත්තකට වෙලා බලන්නවා අදලා මට දැන් කීයක් අත ගන්න මේදියා. එකඩට අනිවාර්යයෙන්ම යනවා අවශ්‍ය මිනිස්සු එක්ක. ඒ මනුස්සයල බාරු ටොකියා ගා පාදු කියලා. මට ටොකියා ඉන්න බලාගෙන ටොකියා ඇදිනු. කතා කරන්නේ නැහැ මෙහෙම. ආ. අවිලගෙන ටොකියා කියන මොකද්ද? මාව ඉගෙන ගන්න. මම හිතුවේ මේ මගේ අතේ තියෙන එක පැත්තක තියෙන මොනවද තියෙන්නේ? රන් තහවුරු. අනිත් පැත්තේ බාතුල. මම කැමතියි තමයි අවශ්‍යට දෙනවා. මොකද්ද කිව්වේ? එයාගේ අතේ තියෙන රන් තහවුරු පොට්ටේ. අනිත් අතේ තියෙන මොකද්ද? බාතුල. ලයිට් පැකට් එක. ලයිට් බොක්ස් එක. එතකොට දැන් තරයන් කියන මගේ අතේ මේ දෙක තියෙනවත් මම කැමති දේ දෙනවා. තොටිහාම කමසි කැමති දේ මට දෙනවද? ඔව්. මට ඒ ගොඩට ඒතර ගන්නවා මම දෙක. හැබැයි මේ වගේ මම කමසි කැමති දේ මට දෙන්න ඕන නැහැ. නැත්තම් මම මේ මෙච්චර දෙකට තලා යනකම් පදි දෙනා නැහැ මම දෙනවා. මේ තොටිහා දරලා දාලා අර පාරව අපේ කපල මෙහි කපල ඒකට යන්න. මෙහිලා කියනවා දැන් තමසි කැමති දේ මට දෙනවෝ. මෙන්න බාත්ම ගන්න. මම කැමති බත් වල දෙන්න මෙන්න බත් උන. මම කැමති මොකද්ද? බත් උන. මෙන්න බත්. තොටිය කියනවා ඕක තමුසේ කැමති දේ නෙමෙයි. තමුසේ කැමති දේ අරගෙන එක මට දෙනවා. නෑ මං කිව්ව තමුසේ කැමති දේ නේද ලයි කරන්න. මෙන්න ගන්න. තොටිය ඇවිල්ලා ඔරු බදින් වල ඩයල් එකක් නෙමෙයි. සේස්තාලි කරන මිනිසුරෙක් වෙන්න ඕන ඩයල් එක. හරි. ඉතින් තොටිය කියනවා නෑ. තමුසේ කැමති ඔබට නෙමෙයි. මට ඔබට නෙමෙයි. කැමති දේ දෙනවා ඉඳලානේ පොරොන් දෙලා පැද්දෙමුද? දැන් දෙනවා. මේක තමයි කැමති දේ. ඉතින් අපි මේ විසඳගම යම් වන් වෙන්න ඕනේ නැහැ කියලා යනවා මොකද? මේ ප්‍රදේශයේ ඉන්න අපේ දාන විසඳන කියලා ආවා. ගිහලා කතාව කියන මොකද? මේ වරුපත් තොටිය කියන ඔරු පදින්න අමාරු වෙලා මම ආවා කහවණු පොට්ටේ නේ බඳුලා දෙකට මම කැමති මේ දෙකෙන් කැමති එකක් දෙන්නම් කියලා. දැන් මෙයා මට පාත් පුළක් දෙන්න. ඉතින් අහුවා මේ මගේ ඇවිල්ලා ඔය අර කීම කිව්වද? ඔව් යස් මම කිව්වා. දැන් දෙන්න මං කැමති බාත් පුළ මෙන්න ගන්න. ඉතින් තොටියට කෝ කාගෙන කියලා. ඒ දැක් කෝ කාගෙන කියලා. ඒ පාර මොකද? බඳුලා ගන්න කිව්වා. තොටිය කෝ නෑ නෑ. මේක නෙවෙයි මෙයා. ඉතින් මෙයා කැමති කියලා දෙන්නේ දෙනවා කියලා. ඉතින් බාත් පුළට තමයි දෙන්න කැමති. ඒ පාර තොටිය කෝ තමතේ නඩු විඳන් තේරෙන්නේ නෑ අයිසේ.
මම දානවා හයි කෝට් දැන් තොටියට මෙතන කතාව තේරෙනවා තොප්පු කරගන්න තේරෙන්නේ මේක ඇත්තටම සිද්ධ දැන් මේ තොටියට වෙච්ච දේ තමයි වෙලා තියෙන්නේ හරි ඉතින්දියා ඊළඟ කොහොමයි අපි ඒ වාචය ඇතිර පහත් කැමති ගාන යමති ගාන සිද්ධ කරා අපි වරුවා තමසෙට කැමති දෙන්නේ මේ මිනිස්සේ දෙනවයි කියලා තියෙන ඉතින් මෙයා කැමති බත් වල දෙනවා නරයි යනවා මම බෑරි යනවා ඒ බත් වලින් මම ඉඳලා හරියන්නේ තොටි ඒක ওই තමසෙල අමතිනවා කරන්න වටින්නේ ශ්‍රී ලංකාවගේ ඕස්ට්‍රේලියාව ගන්න වාරවලට ඔලවලත් පාසෙද මේ මොනවද මේ කරන්නේ කැමති මේක නෙවෙයි මට උත්තර පාව දානවා තුමාලා දැන් මරණ හිමි කාගාවට දෙමෙයි මේ දැන් රජතුමා අහුවා මොකෝ කුවා කොටිය කතාව දුක් කතාව කුවා මම මේ මගේ අතපය ගැලවෙන්න බැරිදා මේක 2010යි පදින්න බෑ මම මෙයාගේ අතේ රණ පහරු කොටේනිය අපේනවා බත්මුල අපේනවා මෙයා කෝ කැමති දේ දෙනවා කියලා දැන් මෙයා ඒක දරාට පස්සේ මම බත්මුල දෙමු මෙයා කැමති මේකට නෙමෙයි ඉතින් මම අහුවා රජතුමා අහුවා කොටිය මේ මගේ ඇත්තද ඔව් මෙයා දුව කතාව හරි මන්ත්‍රී මම කැමති දේ දෙනවා කියලා හිතුවා මම කැමති බත්මුල දෙන්න ජාවැඩේ ඒ තරදා දේවිය කියනවා ගන්නවා කැමති ගන්න කියලා මගියට කිව්වා. පොඩි වෙනම කිව්වේ කාටද? මගියා පෑන්න තමයි ලංකාව වන් පොට් එකේ ගත්තා. ඒකට තමයි දෙනවා. දැන් කැමති දේවිය දෙනවා නේද? දැන්. ආන්න කැමති දේවිය ලැබීමේ න්‍යාය. දැන් අපි ගෙදර ගන්න ඉඳිට හදාගලා අපි පාටි ගන්න දෙන්නේ කැමති දේද? කැමති දේවිය ගන්න ගෙදර දොර ආරක වාර ගෙදර ආන්න කැමති දේ ඔක්කොම ගෙවල් වල කැමතිදී පොඩ්ඩක් දෙන්න. කැමතිදී කවුරුවත් දෙන්නේ නැහැ. කැමතිදී දුන්නොත් තමයි සියල්ල ලැබෙන්නේ. ලැබෙන්නේ දුන්නත් නැහැ තේරෙනවද? කැමතිදී තියාගෙන පොඩ්ඩක් දීලා ඵලය. මට කියලා ඵලයක් නැහැ. ඕනේ න්‍යාය. මේ සංසාරේ මිනිස්සු කැමති දේවල් නිකුත්තර දෙනවා ඒ කැමති දේ කින්නේ දෙන්නේ ඒ නිකුත්තර ලාගෙන අල්ලගත්තු ටිකට කිසිවල් ලැබෙන්නේ දැන් දෙනවනේ කැමති දේ ලැබීම කියන්නේ ඔබ මේ එළියේ ලාගෙන එක නෙවෙයි අතුලේ සිද්ධ වෙන්නේ අතුලාල්පේ තමයි මේක බලන්නේ මේ ප්‍රශ්නේ ඔන්න ඔතෙන් ගහන දවන ඔබ ගහන්න කැමති වුණොත් මොකද වෙන්නේ කැමති දේ ලැබෙනවා කුටි ගන්න වෙනවා බලන්න කැමති වුණොත් බැලුම් ගහන්න ඔය තමයි විශ්වයේ න්‍යාය අල්ලගන්න කැමති වුණොත් සියල්ල නැති බුරුකියාට කැමති වුණා. ආව. කැමති දේ ලැබුණා බුරුකියාට කැමති කියන්නේ කවුරුන් රවට්ටන්න කැමති කියන්නේ? අනිවාර්යෙන්ම රවට්ටන්න. කැමති දේ ලැබුණා. තේරුණානේ? ඕකට ගියාට පස්සේ පිටතනේ ඔබට ඕන සිම්පදයක් අඩන්න ඕන. හැබැයි මතක තියාගන්න කැමති දේ ලැබෙන්නේ කොහොමද? පෙර ආගණ එක්කලු දෙරක හිස සිප ආසාර තමයි. එකක් වරපදයි. ඔතෙන්ට ගියාට පස්සේ කාටවත් පෞද්ගලික ලේසි නැහැ. ආර න්‍යායෙන් පව කරන්න බෑ. කරොත් කාරුවක් නෙවෙයි කවුරුවත් කැමති දේ නෙවෙයි ලැබෙන්නේ තමන් කැමති දේ මේ තමන්ට ලබා තේරුණාද සිතේට දැන් ඔබ මෛත්‍රී කරනවා සියලු සත්‍ය සූපත් ඒ වාර කාටද මෛත්‍රී ලැබෙන්නේ තමන්ට උතරයි කියලා සිතේ තමන් මෛත්‍රී කරන්න කියන්නේ තමන් අර මං ඒ කිව්වනේ කරුණා දුන්නොත් එයාට වරදින්නේ නැහැ ඒක වරදින්නේ නැහැ තමන් දෙන්නුන සාතු කරනවා කියන්නේ තමන්ට කෙලිම කරුණාව ලෝභ දේශ මොහේ ගත්ත. ඔක අලෝභ අදේශ අමෝහ ගත්තට කැමති වුණාට පස්සේ
පුදුමාකාර වේගයෙන් ඔබ දුක නිදාස් වෙන ගමනට ආදී. ඒ අඩිය තියන්නේ ඔබ මේ දාර්ශනිකව අපවත් දාර්ශනික හදාගත්තු ලෝකේ පරිහරණය කරන්නේ තීන ලෝකේ නෙවෙයි. ඔබට ලෝකේ නැති වෙන්න විදියක් නැහැ. ඔබ කර්මානුරූප කර්මය සකස් වෙන්න තියුවොත් හොඳටම බලන්න ඔබට දෙවිලෝ නිවේ සකස්. දැන් මේ කාලේ දෙවිලෝ නිවේ නැහැ කියලා ගන්න එපා. මං කියේ හැම උදාහරණයක් අහරි දෙයක් නැහැ. කර්මයට අනුව එහෙම දෙයක් සකස්. දැන් අපි මේ උඩට ගිහින් දෙවිලෝ හදන්න පිස්සු වතාව අවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැහැ. ඒ කර්මානුරූප ස්වභාවය. ඒක මානසික ස්වභාවයක්. තේරුණාද? නම මානසික දැන් මම මේකට තවත් යමන සෙන් කතාවක් කියනවා. ඒ සෙන් කතාව මෙන්න මෙහෙම කියනවා. මොකද සෙන් කතාව? එක සෙන් හාමුදුරු නමක් ගාවට ඇවිල්ලා සොල්දාදුවෙක් කඩුවක් ගහගෙන අහනවා. ස්වාමීනි මට දෙවුලෝ ගැන කියලා දෙන්න. මොකක් ගැනද කියලා දෙන්නේ? දෙවුලෝ. ස්වාමීනි ඉස්සේ කොමන අපායයක් කියන්නේ? ඒ ස්වාමීන් වහන්සේ කියනවා. තමුසෝ යුද්ධෙට සුදුසු කරලා ඇවිල්ලා මේ මිනිස්සේ නෙමෙයි. මේක තමුසේ ඇවිල්ලා කවුද තමුසේ අරන් ගත්තේ? අවුල හොඳවට ගන්න සතුටුයිද? මුට දැන් අපිට ගත්ත කඩුව. ඔන්න ඔබට අපාය රස. අපාය රස තමයි. අරි සීයයි දැන් අන්න දෙවලෝ රස. ඔන්න අපාය රස. තේරණේ මේක මතකද? ඔබ හොඳ කර්මයක් සකස් කරන හැම වෙලාවෙම දෙවලෝ රස. ඒක බුදුරජාණන් වහන්සේ සද්දාසුල ත්‍යාග සුදදාන කර්මාව වලන මරණ දෙවියෙක් වගේ. ඒගොල්ලෝ මරණය පසු උඩ දෙවිලෝව සකස්. දැන් අපි ගත්තොත් තවනිසා දිවිලෝක අධිපති කරන සක්‍ර දෙවියනේ. එයාගේ අතීත ජීවිතේ ගත්ත මොකද්ද? අතීත ජීවිතේ ගත්ත මොකද්ද? මිනිස්සු මග මාරනවා. එයා මොනවද කරේ? ඒ දඬු මාරන්නේ මම ආවත් නේද? අහලා තියෙනවද? දැන් මේ ඔක්කොම පැහැදිලි කරලා දෙන්න නෙමෙයි. ඒ දඬු මම මාරන පාලා නේද? ඒ හදනකොට එයාට යාළුවෝ 30ක් එක හෙල්ප් කරේ. කියක් නේද? 30. ඒක මිනිස්සුන්ගේ මනිනවාට කියනවාක් වුණා. දැන් මෙයා මිනිසුන්ට ඒ දඬු පාලම් හදන මම්මාවත් හදන උදව් කරනවා තනියෙන් දන් දෙනවා ඉස්සෙල්ලම කියන හොයලා බලලා දන් දෙනවා තමන් කැමති දේම දන් දෙනවා තමන් සැපයට කැමති සැපේ දන් දෙනවා ඒ සමහර මිනිස්සුන් මෙහෙම සමහර මිනිස්සු හරි කැමති හාමුදුරුවෝ අති ප්‍රතිහෝදනවා ඒ වගේම සමහර මිනිස්සු කැමති මොකක්ද හාමුදුරු දිමනි දා ගන්නවා කැමති දෙයල්ල කැමති දේ එහෙනම් ඔය ජේතවනාරාම තීර්ථයන් බලන්න බිත්ති වෙන්න මහත ඒසි කල්වාගේ හදලා දුන්නු. ඒ ගුරුවාරාවේ තට්ටු 500. තට්ටු යට තට්ටුවේ 500 වල 500. අතුර එළිය දැම්මේ මැනි. ඇයි එහෙම දැම්මේ? කැමති වෙලා දීපින් එයා දන්න නිසා. අදින් පාස උපාසි කරා. මැටියෙන් හදලා මැටි පොල් පොට්ටයක් දාලා ඉඳාගනි අන්න ස්පෙෂල් ආමඳුරු. මේ වගේ බලලා බලන්න බා මැටි ගියක් වල වේ. ඒක හොඳටම කැමෙන් න්‍යායයි. ඔබ ධර්මයේ ඔබේ පටිගයට ඔබ කැමති වෙන්නේ කියලා. තේරුණා? දැන් කවුරු හරි අර දැන් අර වගේ හොඳට ඉන්න හාමුදුරුවනේ දැක්කම මොකද හිතන්නේ? බලපල් වුණ අපිටත් වඩා අපේ වරගෙන අපිටත් වඩා සම්බන්ධ මොකක් කියන්නේ නිවන ගැන. ඉන්නේ රජ මාලිගාවල. කියන්නේ මේ චතුරාර්ය සත්‍ය. යන්නේ ප්‍රාණය වල. බලන්න. අධිකාරයක් ගන්නවා කියුටි ඔක්කොම දැන් තවිසාද කියන. ඔයාලා මග මාර්ගයේ දැන් කෙනෙක්ගේ රජතුමාට කියලා මොකියුවා? මෙන්න මෙයා රටල්ලාට යන්නේ කියලා යාළු කීපොත් එක දුන්නා. දැන් රජතුමා හැම වෙලාවෙම කිසිම ගෙනාවා. ගෙනාලා ඉවරනම් මොකද කරේ? වලවල් 31ක් අබලා මගවා මගයි ඔක්කොම දැම්මා. බෙල්ල ගාවට පස් දැම්මා. මොනක් අද කාලේ විදියට ඕකාවක් වෙන්න පුළුවන්ද? අර බලා 20 තස්තාලි කරන්නේ වලවල්.
උන් කරන්න බෙල්ලහවන් අර මම දැක ඊයේ YouTube එකේ බලනකොට යකඩ පෙට්ටියක් දාලා ඔක්කොම ගිල්ලන. ඒ වගේ එකලත් අයිස් ගත් අයින් කරලා තියෙනවා. ඉතින් මොකද වෙන්නේ? අපි පස්තාල බෙල්ල විතර පොඩට. තියලි වලලා මොකවද? මගුල්ලා දාලා නමුල යව් ඵලයක් ආවම මගුල්ලා තාව පිම්මේ. මගේ තමයි ඉස්සරහින්ම තියලා තියෙන්නේ. මගේ මානෝගේ කර පිනව සීකර. ඇතා බලන්න. පස්ස හැරලා දිවරයි දිවරලා. අජාබය රජතුමා කල්පනා කරා මේ අක මුන් දාන්න ඇති ඇතුමන් මෙල්ලගන්නේ මං තමයි. නාතුට උඩලා ගිහින් මොකද තමසේ රජතුමාට උඩ අයි මරන්නේ. මරන්න උඩ ඇතුමා මෙල්ලගෙන මන්තරේ දරන්නේ. කොහොමද? තමසේ නා කියනවා මට මොකද මේ මන්තරේ ඇතු මෙල්ලන්නේ. මොකක්ද දන්නේ? I don't know. කොහමද දන්නේ රජතුමා? දන්නේ නැති වෙන්න බෑ. දන්නෝ දන්නෝ කියනවා. අයිතෝගේ කලපිනම සීකරව තමයි මන්තරේ. මොකද කරන්නේ? ඒ දඩුවේද පාලන්නද මම්මාවතද එහෙම අපිට තමයි ඔබ මෙහෙම පොළවේ බස්සලා හාන්න හැදුවේ. රජතුමා පණිඩකාරය යවුවා කොල්ලව අම්මා සිරාවට මහයි. අදී අල්ලන්න හදලා නෙමෙයි මම කරලා තියෙන්නේ. මිනිස්සුන්ට උදව් කරලා. ඌවා තමයි ලක්ෂම දිනෙට උදව් කරනවා කියලා ගෙන්නවා කියලා කියන එක. ධර්මයේ වරද. යවුවා තමයි. සකස් ගලහාගෙන ඉන්නේ. කැමති දේලා අන්නා. හා අනිත් කෙනා හාලා මරනකොට කැමතුනා යාර මේක ඔබ මතක තියාගන්න ඔබ කවුරුහරි බිඳවන්නේ ඔබේ පෞල් ජීවිතේ බිඳේ ඔබේ ආලෝක බිඳේ ඔබ ගාහරි වෛර කරන්නේ කියොත් ඔබටම සමාජයේ වෛර කරනවා මේ වෛරය පිටපන් ඉන්න මෙයා කාටද ඔබ ගාහරි වෛර කරන්නේ කියොත් ඔබටම තමයි සමාජයේ වෛර කරනවා ඔබ ගාහරි සමාජයේ ආදරය කරනවා ඔබට ඒක ආදරය ළමිනේ කාටවත් කරන්න බෑ මොකද කැමති ළමිනෝ මේ ධර්ම තමයි ඒ න්‍යාය අපේ යන්නේ දොළේ මේ ස්ටෙක් කරා වඩා පින්තර මැරෙන කොහෙද ඉපදුනේ? තව කිසාර දිව්‍ය ලෝකේ. එතකොට පින්නට මුල් වෙච්ච කෙනා කවුද? මාර්ග. එයාට මොකද ලැබෙච්ච පදේ? දෙදෙවියෝට අනිත්. එතකොට ඔය තව කිසාර කියන නම මොකද්ද? තව කිසාර කියන නමේ තේරුම මොකද්ද? මම දැන් කියා දෙන්න යන්නේ. මොකද්ද 30 දෙනෙක් පාරයි කරන තලය. ඒකට කියන්නේ බල තව 30. ඇයි රාන්නේ? අන්න අර 30 දෙනාට රාජ්‍යය තියන්නේ. සක්‍රීය නම් ගණනාවක් කියන ප්‍රථමයෙන් නම් දීපු නිසාගෙන පුරින් දාල නේ එදාට කියනවා එයාගේ ප්‍රධාන විසව කවුද සුජාපතිගේ හස්බ සුජාපති තමයි එයාගේ ප්‍රධාන දෙ එයාට ඉන්නවා දිව්‍ය කන්‍යාව වියෝ නමලස්සයාට පිනා රවි පාරේ ඉන්න පිනාම ලවඩා උඹල දෙහෙම ලබෙන්නේ ඇයි සත්‍ය වෙලා ජෙලස් කළා වැඩක් නැහැ ඕනනම් සත්‍යයක් කියන්නේ එදාට බාලා මම්මාවත් හදන්නේ අනිවාර්ය සත්‍යයක්. සංකාරුප්පති කියලා සූත්‍රයක් තියෙනවා. සංකාරුප්පති සූත්‍රය. මේ සංකාරුප්පති සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරනවා සද්දවාසීන සුදිතාදී ප්‍රඥා වඩනවා නම් ආනන්ද මොකද්ද? මෙන්න මේ සාත්‍යවාදයට රජ වෙන්න පුළුවන්. සද්දවාසීන සුදිතාදී ප්‍රඥා වඩනවා නම් මොකද වෙන්නේ? දෙදෙවලුවට අධිපති වෙන්නවා. පහබුදු වෙන සත්‍යදී රජ වෙන්න පුළුවන්. හරියංගිල්ලේ පාලකන බ්‍රහ්ම ආධිපත්‍ය ලබන්න පුළුවන්. ඕනනම් මේ වගේ ලෝක ධාතු ටිකකට තනි බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්. ඕනනම් ලෝක ධාතු එතන තියෙනවා 10 අනුවිනි බලය. 10 අනුවිනි බලයක් කියන්නේ තියෙනවා. 10 අනුවිනි බලයක් කරනකොට කෝටි 100යි. 10 අනුවිනි බලය ඒකම ලෝක ධාතු වල තනි නායක වෙන්න පුළුවන්. ඔව් කර්මයේ ස්වභාවය. කුසලයේ හැදුවොත් ඉච්ඡර විභාගය. ඇත්තටම මොකද වෙන්නේ? යාගේ කර්මයට අනුව ලෝක හදලා යාට වෙන්නන. ඉඩ ආදයක් ඒතර අමිර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආනන්ද සද්දා සුත සීල සද්දා සීල සුතකාර ප්‍රඥාවල මෙහෙම නිර්වාණය ආරම්භ කරනවා ඒක තමයි පතන් ඥායක රජ්‍යේන සග්ගස්ස ගමනේ යනවා සබ්බ ලෝකන් අභිඥාය සෝතාපත්ති ඵලං වද මහපුතු වේට අධිපති වෙනවටත් වඩා මොකද ඊළඟට දෙදෙවලෝට අධිපති වෙනවටත් වඩා තණියන්ගේ ලෝකපාලික රම්මෙක් වෙනවටත් වඩා සෝතාපත්ති ඵලයෙන් යුතු වෙයි සියල්ල පින්නතුනි අවිද්‍යාවේ මායාව නිසා. ඉතින් ඔය ඔක්කොම ලෝක දාස වල තනියම පාලනය කරලා වැඩක් තියෙනවද? තමගේ කර්මයට තමයි ඒක පේ නමුත් ඉතින් ලෝක පාලනය කරනවා. කොහොමද මේ මායාව සබා කොච්චර දුරට වර්ධනය කරන්න පුළුවන්? ඔය සූත්‍ර මේ දාර්ශනිකව කියවුවොත් ඔබට හිතෙන බ්ලොග් මෙච්චර මනුස්ස ලෝක වලට පාලකේ මෙච්චර ඉරාන වලට පාලකේ මායාවේ ඔයි නාසෙක ඉන්නේ පිස්සු අල්ලන නින්ද කවදාවත් නිරෝගී වෙන්න හම්බ වෙන්නේ නැහැ. උන්ගේ පිනේ විපාක දීලා තහලොක් වෙන්නේ.
ඒ තරම් දෙක් හැදෙන ඒ තරම් යවන්න පුළුවන් ඒක මාර දර්ශනය තේරුණානේ ඒ නිසා පිටුතුරු මේ ප්‍රෝඩාව මුලාව ඒක තරතුර තමයි ඔබ ඉන්නේ ඒ නිසා මේ ධර්මයේ පරිශීලනය කළ මේ දර්ශනේ හලා කුසල් කරගෙන මොකද වෙන්නේ දෙව්ලෝ බබලෝ නැ ඒවා දාගන්න කර්මය ගන්න ඕන ඒවා අත්හැරලා උතුම් නිර්වාණ ධාතු ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන තේරුණානේ නිසා මේ කියාලිව දෙය තවත් ටිකක් අහන්න දේමේ වික නම් මේක කෙටි කරලා පාල් කියලා නේද දැන් මේවා අර කවුරුද දන්නේ සංසාරේ පින වඩු කෙනෙක් කිනවනා අවු වෙන කියලා නම් මේ ගහන දේමේ වික වේයන්තා බබ්බජි දේ නසේවිතබ්බ මහා ඥාන දෙක සේවණේ නොකළ යුතු මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ අංග දෙක සේවණේ නොකළ යුතු මොකද ඒ අංග දෙක යෝචායන්තා සුඛලිකාන් යෝගෝ හීනෝ ගමෝ පොතු ජනිකෝ අනරියෝ අනත්ත සංගිත යෝචායන්ත කියලා මතාන් යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංගිත මගත මහණිසේ මෙතන කියන මහණෙනි පැවිද්දාන්ගේ නන්ද දෙකක් සේවණේ නොකළද කවුද මෙතන පැවිද්දාන් කියලා කියන්නේ කවුද පැවිද්ද කියලා කියන්නේ සිවුරු කරවපු අය නෙවෙයි මෙතන පැවිද්ද කියන්නේ දුකින් නිදහස් වෙන අය කවුද දුකින් නිදහස් වෙන කෙනෙක් පැවිද්ද කියන්නේ දුකින් නිදහස් වෙන අය නේ පැවිද්ද කියන්නේ එතකොට ඔබට උනත් දුකින් නිදහස් වෙන එක පැවිදි ආකල්පයක් තේරුණාද අනේ අය දුකින් නිදහස් වෙන අය අන්ත දෙකක් සේවණේ නොකළද මොකද කියලා අන්ත දෙකක් සේවණේ නොකළද මොකද අන්ත දෙක කාම සුඛල්ලි කාටෝගේ අත කියලා මතක් කරගන්න ඔබ දන්නවද මේ ලෝකේ ජීවත් වෙන මේ ධර්මයේ තියෙන සෑම මනුස්සයාගේ ජීවිතේ හැම මොහොතම ගත වෙ යන්නේ අන්ත දෙකෙන්ම දන්නවද කියන්න බලන්න අමගේ අන්ත දෙක මොකක්ද කියන්නේ ඈ මන්ද ඔබට පුළුවන් පෙන්නන ඔබේ ජීවිතේ තියෙන අන්ත දෙක එකක් දෙක ඊට පස්සේ මාරු වෙවි පොවති කියලා ඔන්න බලන්න මේ ලෝකේ තියෙන මෙහෙම දේවල් මොකද්ද යස් අනිත් පැත්තේ තියෙන මොකද්ද අන්ත දෙක මොකද්ද දැන් ඔය අත දෙක ගන්න කිසිම කෙනෙක්ට සැනසීමක් ලැබෙන්නේ සතුටක් ලැබෙන්නේ සැනසීමක් නිවීමක් ලැබෙන්නේ නැහැ මේ ලෝකේ තියෙන කෑම අනිත් පැත්තේ තියෙන මොකද කාම අත දෙක දැන් ඔක වල වෙන්න ඔබ යනකොට දැන් තියෙන වතුර පොඩ්ඩ ඒක අනිත් පැත්ත වල වතුර දැන් මේ මුහුත් එක එක ධර්ම කරුණු වල ගලපන්න තු විදහස යන්නේ දැන් කියන කතා ඉස්සරේ වල ගලව ගන්න එපා එතකොට මේ ලෝකේ ඔබට දෙකක් වෙන්න පුළුවන් එක්ක ආදරේ ඒක අනිත් පැත්තේ මොකද තියෙන්නේ love and not love අන්ත දෙක දැන් ඔබේ ජීවිත ඔය වගේ අමවත් කැමති වචනයක් කිය සම්පූර්ණ කිය කල් අනිත් පැත්තේ මොකක්ද කියන්නේ ඔය ඊට අන්ත දෙක තායි දෙක අනිත් පැත්තේ මොකක්ද තියෙන්නේ ආදරේ කියමු කෙනා ආදරේ නැහැ කියනවනේ ඒ ආදරේ කියන වෙලාව අනිත් පැත්තේ දෙනවා ආදරේ අන්ත දෙක ඔබ හරි දැන් මෙහෙම කියමු yes no දෙකම නැත්තම් මොකද ඉතුරු වෙන්නේ maybe maybe මම බලලා ඉතුරු වෙන්නේ දැන් මේ අහපු දෙක yes no කියන වචන දෙකම නැහැ මොකද ඉතුරු වෙන්නේ මොකක්ද කැරකාන් දෙකම නැහැ මොකද ඉතුරු වෙන්නේ වතුර තියෙනවත් නැහැ නැත්නම් ඒ දෙකම නැහැ වතුර තියෙනවා කියලා අදහසක් නැහැ නැහැ කියලා අදහසක් නැහැ මොකද ඉතුරු වෙන්නේ ආදරේ කියලා අදහන්න ආදරේ නැහැ කියලා අදහන්න දැන් මොකද ඉතුරු වෙන්නේ දැන් මොකද ඉතුරු වෙන්නේ මොකොත් නැහැ මොකොත් නැහැ කියලා අදහන්න තාම තියෙනවා නේද අන්න එක නැති උන මොකද ඉතුරු වෙන්නේ ඒක කියන්නේ ශබ්දකෝෂේ වචන ඒක තමයි මේ වාක්‍යය බුදුරජාණන් වහන්සේ දේශනා කරන තථා මොකද මහණනි මම මජ්ක්‍ධිම ප්‍රතිපදාව හොයාගත්තා. මොකද්ද මජ්ක්‍ධිම ප්‍රතිපදාව? ආර්ය අෂ්ටාංග. ඒ කියන්නේ මැද හොයාගන්න. මැද මොකද්ද? මොකද්ද මැදේ කියන වඤ්ඤාණම් කියන මොකද්ද? චක්කු ගරණී ඥාන කරණී රූප සමාය අවිඥාය සම්බෝධාය නිබ්බානාය සම්පත්ති. මැද තියෙන වඤ්ඤාණම් මොකද්ද? දහම් මැස ලබා දෙනවා. ඥානෙ ලබා දෙනවා. නුවණ ලබා දෙනවා. සංසිද්ධිය ඇති කරනවා. විද්‍යාව පහළ කරනවා. අවබෝධය ඇති කරනවා. දැන් බලන්න අර අන්න දෙක වත්තේ ඒවා විතරම නිදාසන්න නැද්ද? හැබැයි ඒක නිවන ඒක නිවන. ඒ කියන්නේ අන්න දෙක යන කිසිදු විශ්වයේ තියෙන කිසිම මිනිස්සෙට එකක් ඇඟිල්ලක් කෙලින් කළා කියනවා අනිවාර්යයෙන්ම කවදාවත් සැනසීම නිවීම නම් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. කෙපිරුදු ඕනෑ යාම ගමන් වාචෙන් දිත්වේ තුල දිත්වේ තුල යන කිසිම මිනිස්සෙට මොකද සැනසීම නිවීම සතුට ලැබෙන්නේ. සතුට කියන්නේ සැනසීම නිවීම ඕනෑ යා
මරණ කම්බ යන්නේ. ওই දෙකෙන් එක තමයි යන්න වෙන්නේ. යොයි දෙකෙන් එක යන ආයතන තියෙන මොකද අර්ථයක් නැහැ. අනර්ථයි. කිස් බවක් තියෙන්නේ. මොකද සැනසීමක් නිවීමක් නැහැ. ඒකයි මේ ලෝකේ ඉන්න මිනිසුන්ට කිසිම සැනසීමක් නිවීමක් නැත්නම් සතුටක් තියුණාට. සතුට කියන අන්තේ එකක් සැපත් වේදනාවන්තේ. නැහැ කියන්නේ දුක් වේදනාවන්තේ. ඒ දෙකම මැද තියෙන උපේක්ෂා. උපේක්ෂා තියෙන අවිද්‍යාවන්සේ. බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ දේශනාවට මෙදත් අත්තරිකම හරිනේ මෙදත් අත්තරයි මහා දේශනාවේ ධර්මයක් අත්තරයි ආන්නණිම හතර දිගින් වාද දැන් මම ඔබට උපමාවක් කියන දැන් මෙතන මේකට කියන මාද පීරිස් දැන් මම මේ ප්‍රශ්න අහන්න මොකද වාද තියාගන්න මේ වීදුරුව ගැන නෙවෙයි කරු ගැනද පීරිස් ගැන මොකක් ගැන අහන්නේ පීරිසිය ගැන අහනකොට වීදුරුව ගැන බූරුව වගේ කියන්න එපා දැන් මෙල්බන් හිටියම ලෝකිනා ඒ ලෝකෙල ගැන පීරිස් ගැන අහලවට අහන්න පීරිස් ගැන කරා මේක දැන් මම දන්නුනේ පීරිස් ගැන අහවර වෙන මොකක් ගැන කියන්නේ දැන් මම මේ ගොඩේ පීරිස් එක්ක දැන් මොන පීරිස් එක්ක යනවද නැන්නේ දැනටද කියන්නේ දැනටද මේ දැන් පීරිස් එක ගත්තා එතන දැන් මොකද තියෙන්නේ දැන් පීරිස් එක තලින් ගත්තා හරි නේද ඔගොල්ලෝ මේ දැන් පීරිස් එක මෙතන දැන් මෙතන මොකද තියෙන්නේ මොකුත් නැහැ. පිළිසෙති මිච අවහාර දැන් මොකුත් දැන් අපිට මොකුත් නැහැ කියන අදහසක් තාම තියෙනවා නේද? අන්න ඒකත් නැත්තම්. ඇයි යම මොකුත් නැහැ කියන අදහස තාම මොකුත් නැහැ කියන නැහැ කියන අදහස තාම තියෙනවා. අන්න ඒකත් නැත්තම් එතන දෙන්නේ. ඒරා නිර්වාණය හැම මොහොතකම පවතින. හැබැයි ඔබ අන්ත දෙකේ ජීවත් වීම නිසා නිර්වාණයට අත්දැකීමලා දෙන්නේ ධර්මයේ අකාලිකයි කාලේ නැයිද මොකද ධර්මයේ කියා ධර්මයේ කියන්නේ පුරාණ සත්‍ය දුක හා දුකට හේතුව හා නිවන හා මාර්ගය සෑම මොහොතකම අකාලිකව පවතී බුදුහාමුදුරුවෝ දේශනා කරන අතර හැබැයි අර්ථ දෙකක යන කිසිම කෙලෙට නිර්වාණය ස්පර්ශ කරන්නේ නැහැ මැදට නැගත් නිවන නැහැ ඒ කියන්නේ ඔරුව කරගහගෙන යන්න එපා කියලා මැදට ආවිල මැදත් අත්තරින් කියන වසර තමයි නිර්වාණය සාක්ෂාත් හේතු අර්ථ දෙක කියන්නේ එකක් ප්‍රාණාංශයෙන් තියෙනවා එකක් පටිඝාංශයෙන් තියෙනවා මැද තියෙන අවිජ්ජාංශය අවිජ්ජාංශයෙන් කලෙක තමයි වල තියෙන්නේ ඊර්මන් ඊට වඩා ඔබ පැහැදිලි කරන්න පුළුවන් නමුත් දැන් මේ පිළිතුරුන්ට මේ ධානිතාව වැඩි කැපැසිටි එක වැඩි ඊර්මන් ඉතින් ඒක නිසා මේ දේශනා කරන ධර්මය මම කියන්නේ මේ බෝඩ් වලට මල් වලට මේවට හිත පිත් තියෙන ඕන දෙයකට අවබෝධ කරගන්න ඕන ඒකත් ඒ තරම් සත්‍යයක් නමුත් මිනිස්සුන්ගේ කර්මයට තණ්හාවට දාස වෙනවා මේක මේ විලාසන සුන්දර නිවීම සැනසීම හොයාගන්නේ නැහැ. තණ්හාවට දාස වෙලා තියෙන්නේ. ඔබ තණ්හාවකින් ඔබ වැඩකාරයෙක් බවට පත් කළා මේ. මම හිතේ තණ්හාවට දාස වීම කියලා දෙන්න. මු කොච්චර තණ්හාවට දාස වෙනාද කියනවා නේ. ඒ නිසා මෙතනින් මේ න්‍යාය ඉවර ආරම්භය. ඔබට ඒක අහන්න ලැබුණා. ඔය තව කීප විටක් අහන්න. අහලා හොඳට තේරුණා. ඒකට ඔබ දාන බුද්ධ දේශනා දැන් ඊට පස්සේ නැවත ධර්මය අහන්න. කොහොමද ධර්මය අහන්න ඕන? පවතින ලෝකයේ නෙවෙයි කොහමද හදාගත්තු ලෝකෙ විනාශ කරන්නේ මොකක් විනාශ කරන්න දාන්නේ පවතින ලෝකය ඔබට විනාශ කරන්න බෑ ඔබ හදාගත්තු ලෝකය තමයි ඔබට විනාශ කරන්නේ තේරුණාද මං කියන්නේ එතකොට පිටතුනි දැන් ඔබට මාවපේ දිව්‍ය ලෝක ගැන හිතෙනවා බුදුහාමුදුරුවෝ ගැන හිතෙනවා ඒ සියල්ල හිතේට කාටද කාටද හිතේ තමන් නැත්තා තමන් නැත්තා තමන් නැත්තම් මම ගැන කතා කරන්න පුළුවන්ද? එහෙනම් ඔබට සාපේක්ෂයෙන් ලෝකයේ හැදලා තියෙන්නේ. ඔබ නැත්තම් අහගෙන කතා කරන්න පුළුවන්ද? එහෙනම් ඉරහාම ගැන කතා කරන්න පුළුවන්ද? පෘථිවිය ගැන කතා කරන්න පුළුවන්ද? ඒ සියල්ල ඔබට සාපේක්ෂයෙන් හැදලා තියෙන්නේ. ඔබට ඇතිවම ඒ සියල්ල තේමාරි ඒක ඇතුළේ සෝතාපන්න කෙනා අම්ම මරන්නේ නැහැ. ඔබට අම්ම ඉන්න මම කියන අදහස තියෙන නිසා. ඔහුට අම්මේ නැහැ. ඒ උඩ මම කියන අදහස ඒක සෝදාවන් කියන බුදුහාමුදුරුවෝ ලේසලවන්නේ නැහැ කියන. ඇයි ලේසලවන්නේ නැත්තේ? ඕට බුදුගේ. ඕට ධර්මයෙන් දැක බුදුන් ඇද. දැන් ඔබ දැන් බුදුන් කෙනෙක් නැහැ කොහොත් ධර්මෙ පිළිපදින්නේ. නමුත් ඔබට තාම මම කියන අදහස ප්‍රහාණය වෙලා නැහැ. ප්‍රහාණය වෙන තුරු සියල්ල පොති ප්‍රහාණය වෙච්ච දවසෙ මේකේ උදර්ශනය දකින්න පුළුවන්. තේරුණානේ? ඒක. දැන් ඔබ මේ අදහස රේනවා කිසිවක් නැහැ අවුලක් නැහැ නේද? ඒ අවුලක් නැහැ කියන්නේ ඔබට තාම ඔබ කියන අදහස ප්‍රහාණය වෙලා නැවි වැරදි අදහස ඔබ තුල පවතින තාකල් ඔබට සියල්ල සාපේක්ෂව තමයි පේන්නේ. සාපේක්ෂව පේන තාකල් මොකද වෙන්නේ? හැමදේම සාපේක්ෂව තමයි දැනගත් දැනෙන්නේ.
සාපේක්ෂ බවට ඇති වෙන නිර්පේක්ෂ දෙයක් දැක්ක දවසට. ඔබ ඉන්නේ සිහිනේ. ඒක මම කිව්වට ඔබට හිතෙන්නේ නැහැ. ඔබ යම් දවසක මේක දකින්න. ඔබ මේ දර්ශනයට යනකොට යනකොට යම් දවසක මොකද වෙන්නේ? මෙන්න මේ මම කිව්ව දර්ශනය දකින්න. උතර උතර ඔබත් නැහැ. එතන බලත් නැහැ. එතන බුදුහාමුදුරුවොත් නැහැ. එතන මුකුත් නැහැ. මුකුත් කියන ගන්නේ නැහැ. ඒක වචන වලින් ප්‍රකාශ කරන්නේ නැහැ. මේ ලෝකේ සෑම කෙනෙක්ම නැනගන්න. ඒක වචන වලින් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒක දර්ශනයක්. මුකුත් නැහැ කිව්වොත් තවත් දහස් අපේනම් බුද්ධිය එන්න පුළුවන්. ඒක වචන වලින් ප්‍රකාශ කරන්නේ ඒ දර්ශනය. ඊට පස්සේ නැවත ඒ දර්ශනයෙන් බුදුහා විදුලියක් පටන්නා වගේ දකින්නේ. දැක්ක ගමන් නැවත කියවි ලෝකෙට. හැබැයි දැන් ඉන්නේ කවුද? සීනේ නැගිට්ට මිනිස්සේ. නැවත සීනේ රජුම සියල්ල සීනේ අපව දැක්කේ. තව දුරටත් ඔහුට සීනේ දකින්නේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔහු තව දුරටත් උත්සාහ ගන්න ඔබත් සමග ඉදිරි මුඛ කරන්නේ. අව දැක්ක සීනේ නැගිට අවස්ථාවක් නැවත කියලා ඒ තුළ සදාතනක වේ. ඒ තමයි නිර්වාණ ධාතු. ඒක අඩුවක් වැඩියක් අල්ලලා දිගක් උසක් කියලා එක සියලු ඩයිමෙන්ෂන් පාදවල. ඒක මේ මොහොත තුලත් ඔබේ හිත තුල පවතිනවා. ඔබේ අංග දෙකකට යෑමත් අනිත් එක තමයි මෙදලයිල මත අත්දැකීමක් කියලා කරුණ මත ඔබට ඒ නිර්වාණ ධාතු ප්‍රත්‍යක්ෂ වෙන්නේ. හැබැයි ධර්මයේ වරදක් නෙවෙයි. ඉතින් කුසල් කරන්න හිත පිරිසුදු කරගන්න. ධර්ම පිටු මේ භාවයේ මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒක ඒක ආත්ම සිද්ධ කරගන්න. මේ ධර්මයේ දැකුණේදී ගියා විනයයි දෙහුලවටවත් ඵලයක් කියලා. එහෙම දැක් ගියායි නේද? ඒ පින්නතුලින් ධර්මයේ නැගුම් නැති නිසා. මම දැන් මම නම් කියන්නේ කහරි නෑ. නමුත් දැන් කියයි යනවා දෙව්ලෝට යන්නේ මේක කරන්න බෑ. කරන්න බැරි මොකෝ? මේක දැක මේ දාර්ශනික දැකපුවා දහස් ගානක් මේ ලෝකේ ජීවත් වෙන. එක්කෙනේ මම විතරන්නේ. ඒ හැම ඔබ දන්න මේක කරන්න පුළුවන්. ඒ නිසා ඔබට තව පැහැදිලි කරන්න බෑ මේක දැකපුවා මේ ඔබ හිතන්නේ ලංකාවේ විතර නෙවෙයි ලංකාවේ ලෝකෙ පුරාම ඉන්නවා. කෝටි ගණන් නෙවෙයි දහස් ගණන් ඉන්නවා. හැබැයි තව උරු 10 කින් ලක්ෂ ගණන් යනවා. මොකද දැන් තලශනේ ලෝකේ කියාගෙන යනවා. එතකොට ඕන හැමෝම බුදුහාමුදුරු ධර්මයෙන් දකිනවා. ඒ දහින පිටය මේ ලෝකේම ඒකයි කිව්වේ මේ ධර්මයට කතා කරන්න විතරයි. ඒ දැක්ක දවසට ඔබ නිදහස් වෙන මාර්ගයට යනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන අවසන්ුනේ නිර්පේක්ෂ ස්වභාවයෙන්. නිසාරණ ප්‍රේතා කල් සාපේක්ෂතාවයේ තියෙන කාර්කල් දුක බවයි. ඒ දුකේ නිදහසේ අමුර්ථය වළඳන් මේ ධර්මදේශනාව වල බොහෝ කාලයක් උපකාර පිණිස වේවා ප්‍රාර්ථනා කරමි. ඊළඟ විශේෂයෙන්ම කියන්න ඕනේ. දැන් මේ කියන එක මෙහෙමයි. මේකත් මම කියන්න බෑ. දැන් මේ මම මොකද මම කියන්නේ බිස්නස්. හරි. ඒ අය එහෙම කියන්නේ දැන් මේ පිළිවෙත් ධර්මයේ ලෝකෙක් දැන් මේ කියාගෙන දහස් ගණනක් ආවා. කොහොමද මේක භාෂා 10 එකට හඬ කවරන මම මේ කියන දේවල් තමයි හඬවල හඬ කවරන ජපාන භාෂාවට ඉතාලි භාෂාවට හින්දි භාෂාවට චීන භාෂාවට දැන් මේ රුසියානු ස්පැනිෂ් මැන්ඩරින් වගේ තරගිනේ දැන් ඉංග්‍රීසි භාෂාවට දැන් කරගෙන යනවා ඉතාලි භාෂාවට කියන දැක්කම දැන් ලියපුවා තියෙනවා පොත් එමෙම හැම DVD පිටියක්ම ඒ භාෂාවලින් ලියනවා නම් තමයි හඬ කවරන ඒ නම් තමයි ටයිටල්ස් දාන මේ තුනම කරා ඔර තාවුත් ඉන්නේ එදික වැඩ ඉවරයි. ඔර මම ඔබත් ඔබට මේ හිමිට මම බයිබලයේ ක්‍රිස්තියානියාවත් යාට මම බයිබලයේ තමයි මේ කතාව කියන්නේ. එතකොට මුස්ලිම් අයත් මොකද කියන්නේ? එතකොට ඒක ඒ විදිහට යනවා ඒගොල්ල මම කියනවා කියලා එක දන්නේ. එතකොට එතනින් ගියාම චීනයනාවත් ඒගොල්ලෝ කීන තැනින් කියන්නේ කියන්න පුළුවන්. ඔබට එහෙම කියන්න බරව මට පුළුවන්. මොකද තොල් දෙක නිදාසන වල බටනලා ඒ තොල් දෙක වයන්න පුළුවන්. නිදාන කියන කරායන්න පුළුවන් බෞද්ධ බටනලා. ඒක පස්සේ කාලෙක මට තේරෙයි මම කියන්නේ මතක්. ඒක තමයි වෙන්නේ. ඒතකොට ඒක ආදරණීය අපි පොලිස් සෙන්ටර් එක ගන්නනේ. ලෝකයේ ධර්මයේ විපාකයෙන් පෙරෙන ඕනම මිනිස්සෙට මේ විෂය තත්ත්වය තේරුම් ගන්න. මේක මාසයක් නතර වෙලා ඒ චෛත්‍ය තුල ඉගෙන ගන්න පුළුවන්. ඒ 3000 කට වාරි ඉගෙන ගන්න පුළුවන්. ඊට අතර පාරේ පල්ලෙහා වෙන මෙයාට නවන්න පහසුකම් තහසු. ඒ බලාපොරොත්තු බිලිවුල් ඔය තමයි හදන්නේ. ඒකට කෝටි 25ක් විතර ධාරණේ ඉන්නවා. ඔක්කොම කෝටි 30ක් විතර. ඒතකොට මේ පින් කැවති පින්න දුන්නට කැවති මුදලව පූජා කරන්න පුළුවන්. හැබැයි කමක් නැහැ. දුන්නට පස්සේ මම මොකක් කරයි දන්නේ? මම අමුතු මිනිස්සෙක්. මට ඒකનો දැන් මේක පන්දල කියලා ජීවත් වෙන්න ඕන කියලා අය. ඒසයි කියන්නේ මම දෙන හැම කෙනෙම අත්හැරලා දීපා. දුන්නට පස්සේ හරි විදියට නැත්තම් සතයක් එපා. මම ෆ්‍රී තමයි හැමදේම කරන්නේ. මට එහෙම කිසිම දෙයක් ඕන නැහැ. හැබැයි දුන්නට පස්සේ මොකද ටයිප් එකට අරගෙන මේක නේද දෙන්නේ මම මොනව කරයිද කියලා දාන්නේ. ඔබට මම ටයිප් එකට කියලා ඉල්ලන්නේ නැහැ. මම කාර් එකක් ගත්තා.
මට දැන් මාර් 1000ක් නෑ මගේ හිතට. නිසා මගේ හිතේ 1000ක් තියෙන්න ඕන. ඔබට මා ගැන විශ්වාසයක් පවතිනවා නම් දෙන්න. නැත්නම් සතයක්වත් එපා. මොකද මේපා? වදින නොදුන්නා කියලා අපමණ ඉරුගත් තරහ අර පෙට්ටියකටවත් දාගන්නවා. මොකද ඒක හේතුව කියනවනේ ඔබ දුන්නට පස්සේ මම ඕවා මීටර් කරලා චෛත්‍යයේ මට හිතුණා ගාලා හදන්න ගාලා යනවා. චෛත්‍යයේ හැදුවා. මම ඒක උතේ දෙන්න දුප්පා ළමයිට පොත් දෙන්න ඕන කියලා දුන්නා. මට හිතුණා කාරණා ගන්න ඕනද? එදෙසා මේ මනහරණය කිසිම කෙනෙක් කිසිවත් දිය යුතුයි කියන අදහසේමයි සියල්ල මම දෙන්න හදවතින්. මට ඒක කිසිම දෙයක් ඕන නැහැ. හැබැයි ඔබට යමක් දුන්නොත් ඔබත් ඒ වගේ අත්හැරලා දෙන්න. නැත්නම් දුන්නා කියලා කිසිම ප්‍රශ්නයක් කිසිම ප්‍රශ්නයක් කිසිම තරහක් නැහැ. හෙට මේ දේශනා කරමු මෙල්බර්න් DVD සෙට් එක මේ ආපු හැම කෙනෙක්ටම ලැබෙනවා. ඒකේ ගාණක නේද? 0. ඔබලා ඒ දුන්නට පස්සේ කෑවත් එකයි 20කට එකයි මට විපාකයක් දුන්නට පස්සේ කටවලා. හරි ඔක්කොම දෙන්න. ආදිරාලදී ඔකට වදිනවා ඒක වෙන්න නැත්තා ඒ වැඩවල දෙන්න පුළුවන් ඉතින් ගාලේ හදන කුටි ඒකට කුටියකට ලක්ෂ 5ක් යනවා ඒ කියන්නේ දැන් මේ දැනට දහස් ගාණක් එන බලාපොරොත්තු වෙනවා දැන් දැනට මම එනකොට ලංකාවට කළා රික්විට් එනකොට ඉඩ නැහැ පවණක් අපි මෙතන ඉඳා ගන්න ඉතින් මොකද ඉඩ නැහැ බලෙන් වෙනවා මිනිස්සු මේක මම මොනව කරන්නේ මෙච්චර බැනලත් එනවා එතකොට මොකද ඉතින් මට එදට බව කියලා දැන් මං කියනවා අම්මේ තාත්තේ දැන් කරන්න දෙයක් නැහැ කුටි මෙහෙ 30යි තියෙන්නේ දැන් යාළුවෝ වෙන කරන්නේ ඒ දිලි එළිය ආවිත් ගන්න හරියට වැසිකිලි පාසු ගන්න පාරක් ඉතින් පාර මම ඒ කරන ඕගනයිසර් ඩොක්ටර්ට මේක හරියන්නේ නැහැ තාම සඳිනකට ඔයා තාම මේක හදාගෙන ඉන්නේ මිනිස්සු ඒ දැන්න එක කුටි 20ක් හදාගෙන ඉන්නවා ගාල් එකකට ලස්ස පහක් යනවා කැමති කෙනෙක්ට දෙන්න දුන්නාට පස්සේ අහන්න බෑ පොඩකම් ඒ නිසා ඔබ මේ කිව්ව දේ ඔබේ ඊට ඇතුලේ දැක්ක දවසට తీරණ ගන්න ඉතින් පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්න ඒ තාත්තා මානසික හොයන්න මේ මිනිසුන්ට කන්න දෙන්න පුළුවන්. මොකද දෙන්න බැහැ. ප්‍රඥාව දෙන එක ලේසි නෑ. නිසා අපි දුන්නේ විශේෂයෙන්ම විහාරස්ථානයේ වැඩ ඉන්න කරුණීය සාමින වහන්සේලා. මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා පතන්නාව බෝධිගේ මහාමහානි වෙනින් සැරසේවාක සල්කාර. ඒ වගේම පිටතුනේ මේ සියලු කුසල් බලය ඔබට මේ නිර්වාණය ගියා ඥාති මිත්‍රාදී මේ පින්කට බලාපොරොත්තු වෙනවා නම් දුගති ගාමිනී සිටින සුගති සැබල වේවා සුගති වේනවා මහාමහානි වෙනින්ම සැරසේවාක සල්කාර. අවසාන වශයෙන් හෙට දවසේ තමයි විශේෂ ඔබට මේ කියමු දර්ශනය ගැන හෙට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හැබැයි මේ දර්ශනය ගැන, ඉදර දොර ගැන ඔබ ගැන ඔබට ඒක ප්‍රශ්න අහන්න ඕන එකක් අහන්න ඉන්නේ ඔබට ප්‍රශ්නයක් නෙවෙයි. තේරෙනවද දැන් ඔබට මේ ගැටලුව ඇති. දැන් මට උත්තර දෙන්න වෙලාව නෙවෙයි. හෙට මේකට ගැටලුව වලට උත්තර දීම හා තණ්හාවට දාසම කියන තර අන්තිම දේශනය. තේරුණාද? ඔබට මේ ගැන ඕන එකක් මගෙන් අහන්න. ඒකට ඔබට හෙට අහගන්න බැරිම අයි කවදාවත් අපි හමු වෙන එක නිසා බය නැතුව අහන්න. මේ පිළිවන්ව කිව්ව ඕන ප්‍රශ්නයක්. මම උත්තර හැබැයි ඔබ යාළුවා ගැන අම්මා ගැන බිරිඳ ගැන අහන එකට මම උත්තර දෙන්නේ ඔබට ඔබ ගැන විතරක් කියන්නේ. ඒ තමයි ඔබ ධර්මයේ ඕපණයි කියන්නේ. ඒ නිසා ඒවා ඕන ප්‍රශ්නයක් අදාගෙන ඉන්න කියන්න බැරෙන් ලියලා කියන්න කිත් ටික ඒකට හරි උත්තර දෙන්න. නෑ නැත්තම් ලැජ්ජාවටම උරට මහන. මේ තමයි කැති. ලැජ්ජ වෙන්න ඕන මොකටද? අහලනේ නෑ ලැජ්ජ වෙලා තියෙන අහන. ඒක මිසුරු මේ ඔක්කොම අපිට යන්නේ මොනවද කරන්නද මේ ධර්මයේ? අමනේ ඉතින් මම වැඩක් මොකට වඩා හොඳයි කියලා දුන්නා. ඒගොල්ලෝ මන්ත්‍රාන්ත පොලයක් දීලා මම මට කරන්න දෙයක්. එයා තමයි දැන් කරා යන්නේ. ඉතින් අවසාන වශයෙන් ඔබ කොහොමද මේක අහගෙන හිටිය මේ ධර්ම දේශනාව. ඒ නිසා පින්වතුනි මේ අහගෙන ඉඳලා ඔබ හිත අනන්ත ප්‍රමාණ කුසලාය සස ධර්මයන් රැස්ුණා. ඇතර පෙර විපාකයක් මුක්ති විඳා නව විපාක බලගතු කුසල ශක්තියෙන් දැන් කරගත්තා. ඒ විපාක බලයෙන් ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනයම ලැබේවා. අවරාධෝගේ සම්පත්තිය වැඩ වඩා වැඩි දියුණු වේවා මෛත්‍රී කරුණා මුදාදී ගුණ ධර්මණයේ පිරිසිදු වේවා කරන කෙනේ ආපත් කැටු දිනෙන් දිනට දියුණුවටපත් වේවා ධාර්මික දෙවියන් මේ රැකවට ආශිර්වාද දෙන්න බුදුරුවන්ගේ නගරයට යන්න අසේ බුදුරුවන්ගේ නගරයට යන්න රහතුන්ගේ නගරයට යන්න මේ ආල දර්ශනය තමතුලින් දැකගෙන මේ මායාකාරී ලෝකේ නිදහස් වෙන මේ ධර්ම දේශනාවට බොහෝ කාලයක් යහපත පිණිස උපනිශේධ පවතිවා ආශිර්වාද කරනවා අන්නා කුලාදක සීවික්ෂාවිච්ඡා වද්දාපජාය නොතතරෝ ධම්මා වඩද්දි ආයවන් සුඛම්බල අවරාරෝග්‍ය සම්පත්තිය සග සම්පත්තිය මේ වචයතෝ විභාර සම්පත්තිය විනාතේ සමෙජ්ජතු